worth watching. රන් කරල් නොල තුල පින් කෙතයි නිල් රුවන් දිලෙන මුතු පිරිබිමයි සිව්මහා නදී සාරකෙන් වතුයි මේ අපේ මාතෘභූමියයි මව්පිමේ ස්වර්ණ හිරු කිරණයි මව්පිමේ අනාගතයයි සමදිමේ විශ්වාසයයි සම්වර්ධනේ සන්නාමයයි රටකහෙටට වග කියන ඔබයි කම පැතුමමයි ගෝටාභයයි රටට වග කියන ගෝටාභය අයිබවන් අද විශේෂ ජනහඬ සංවාදයට සහභාගි වෙන්නේ අපගේ ආරාධනය පරිදි එක්සත් ජාතික පක්ෂ පොත්තරම් දිස්ත්‍රික් කරු පාර්ලිමේන්තු මන්ත්‍රී එම පක්ෂයේ ආනමඩු වාසනය ප්‍රධාන සංවිධායක පාඩි තරංගේ බණ්ඩාර මෙතුමා අයිබවන් කරු මන්ත්‍රීතුමනි බොහොම කාර්ය බහුල පකවානුවක් ජනාධිපතිවරණ චන්ද ව්‍යාපාරය අතරතුර අයබ මේ අපගේ ආරාධනය පරිදිනේ සාකච්ඡාවට එක්වන්නේ ඔබතුමා අධ්‍යක්ෂ මැතිේ දේශපාලඥයෙක් හැටියට අප කැමති මේ සාකච්ඡාවේදී වලටේ වර්තමාන දේශපාලන පිළිබඳව සාකච්ඡා බඳුන යුතු කාරණා කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරන්න. එවැයි මා කැමති දයාබර ප්‍රේක්ෂක ඔබට සිහිපත් කරන්න මේ සාකච්ඡාව tnltv.lk වෙබ් අඩවිය ඔස්සේ දකින්න පුළුවන්. ඒ වගේම TNL නිල YouTube channel ඔස්සෙත් විකාශය වෙනවා. සමගාමී විකාශය හැටියට TNL ඉසිර අගුවන් විදුලියෙත් මේ සාකච්ඡාව ශ්‍රවණය කිරීමේ හැකියාව උදා කර දී තිබෙනවා. FM 89.1 සහ FM 89.3 ඔස්සේ. ඒ වගේම මේ සාකච්ඡාවේදී පාලිත රංගේ බණ්ඩාරගරු මන්ත්‍රීතුමාගෙන් යම් ප්‍රශ්නයක් අහන්න අපි ඉදහසරමින් කරනවා ඔබට. ඒ සඳහා අප 0112 706 128 දුරකථන මාර්ගයේ විවෘත කරනවා. ගරු මන්ත්‍රීතුමනි, මා කැමති මූලික වශයෙන්ම දැන් ජනාධිපතිවරණය නොවැම්බර් 16 වෙනිදා දින ලඟ වෙනවා. අපි දකිනවා ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ තමන්ගේ ඡන්ද ව්‍යාපාරය කරනවා, තමන්ගේ අපේක්ෂකයන් ජයග්‍රහණය කරන්න ඔබේ දේශපාලන පක්ෂයේ නියෝජනය කරන ඔබ පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ඡන්ද ව්‍යාපාරය කොහොමද දැන් සංවිධානය වෙලා තිබෙන්නේ, ක්‍රියාත්මක වන්නේ? අපේ දේශපාලන ව්‍යාපාරයේ අපට මුලින්ම තිබුණ ලොකුම චෝදනාව තමයි අපේක්ෂකයා කවුද, අපේක්ෂකයා කවුද, අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ කවුද කියන එක පිළිබඳව. මොකද අපි බොහොම පැහැදිලිව කිව්වා මුහුද හත්ගව්ව තියාගෙන අපට අමුඩ ගහන්න අවශ්‍යතාවයක් නැහැ, සටන් තියෙන වෙලාවට සටනට අවශ්‍ය තරංකරුවා අපි යොදනවා කියලා. දැන් ගිය මැතිවරණයේ 2015 ඔබට මතකද තරන් මහින්ද රාජපක්ෂ මහත්මයා මුලින්ම එයා ජනාධිපතිවරණ ඉදිරිපත් වෙනවා කියන එක ප්‍රචාරය කරලා ඔහු ඒ වෙනකොට කවුරුවත් ඔහුට විරුද්ධ ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයෙක් නැහැ කියලා කරලා මහා පම්පෝරි ගැව්වා. ඔහු කියවා බොක්සින් වලල්ල නැත්නම් බොක්සින් රින් එකට ඔහු ඇවිල්ලා ඉන්න ඔහුට සටන්කාමියෙක් නැහැ, ඔහු තනියම මේ සරණේ දිලා ඉන්නේ කියලා. අවසානයේදී මෛත්‍රීපාල සිරිසේන මහත්මයා දාලා අපි එයාට හොම්බට දෙකක් ඇල්ලලා බිම දානකම් එයා දන්නේ නැහැ. ජනවාරි 8 වෙනිදා එයා මේ පල්ලම් බහින්න සිද්ධ වුණා අපි දාපු බොක්සින් ක්‍රීඩකයත් එක්කලා. ඒ වගේ මේ වතාවෙත් ඒගොල්ලන්ගේ අපේක්ෂකයා කියලා ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකතුමාව නම් කරලා ඉවරලා ඒගොල්ලොන් අපේ අපේක්ෂකයා කවුද, අපේ අපේක්ෂකයා කවුද, ඔබේ මාධ්‍යනුත් ඇහුවේ ඔබේ අපේක්ෂකයා කවුද. අනිත් මාධ්‍ය ජාලත් හැමතැනම අපිට යනකොට පෑනයි පොතයි තියාගෙන මයික් එක තියාගෙන කැමරා එක අල්ලගෙන අහන්නේ එක්සත් ජාතිපක්ෂ අපේක්ෂකයා කවුද. අපිට අපේක්ෂකයෙක් නැහැ වගේ. අපිට අපේක්ෂක දන්න කීප දෙනෙක්ම පෝලිමේ හිටියා, 4 දිනක් බොහොම පැහැදිලිවම හිටියා. අපේ පක්ෂ නායකතුමා, නියෝජ්‍ය නායකතුමා, අපේ කතා නායකතුමා, ඒ වගේම ජෙනරල් ෆීල් මාර්ෂල් පොන්සේකා. මේ වගේ කණ්ඩායම තවත් අවශ්‍ය නම් තවත් අපිට ඉදිරිපත් කරන්න තරම් සුසුකම් තියෙන, හැකියාව තියෙන, දැනුම තියෙන පුද්ගලයෝ හිටියා. ඉතින් අපි අපේ අක්ෂේ විධිමත් විදියට තමයි අපේක්ෂකයා ඉදිරිපත් කරන්න කටයුතු කරේ. අපි බොහොම පැහැදිලිව මම කිව්වා පුත්තලමේ රැස්වීමේදීත්, මොකද බොහෝ දෙනා ඒ වුණාට කෑ ගහ ගහ කී කීටියා සජිත් ප්‍රේමදාස මහත්තයා අපේක්ෂකයා ජනන්ද. ඉතින් අපි පිළිබඳ වචනකවත් කතා නොකරන ඉන්නකොට මටත් දෝෂාරෝපණය කරා ඒ ගැන කතා කරන්නේ නැහැ කියලා. මොකද මට කතා කරන්න පුළුවන් ගමන්නේ ආවට ගියට ටෙරන්, මොකද මම කෘති අධිකාරී මණ්ඩලයේ සමාජිකයෙක්.
ඒ වගේම දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨම අපේ පක්ෂයේ දේශපාලඥ මම. එතකොට මම පක්ෂයේ තනතුරක් දරන කෙනා. මම වෘත්තීය සමිතියේ ලේකම්වරයා විදිහට පක්ෂයේ වගකීමක් දරන රටේම වගකීමක් තියෙන තනතුරක් දරන කෙනා. මම වචනය කතා කරනවා නම් ආවට ගියට කතා කරන්න බෑ. අලුත් ළමයෙක් වගේ කතා කරන්න බෑ. ඒ නිසා මම කතා කරන්න ඕන වගකීමක් ඇතුව. නිසා තමයි මම රජිත් ප්‍රේමදාස මහත්තයා සහභාගී වෙන රැස්වීමකදී මුදු පුත්තල මේතුමාගේ වේදිකාවේ ඉඳන්දිම කිව්වේ මම ආවට ගියට කතා කරන්නේ නැහැ. මූද හත් ගවතියදී මම අමුඩ ගහන්නේ නැහැ. අපි කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වලා තීන්දුව කරගෙන එතනින් අපේක්ෂක කවුද කියලා හෙළිදරව් කරපුවාට පස්සේ අපි එතන ඉඳලා අපේ සටන අපි ගෙනියනවා. එතකොට එදාට අපිට බලා ගන්න පුළුවන් මගේ ප්‍රේම තීරණ ක්‍රියාවලිය කොහොමද කියලා. ඉතින් ඒ ක්‍රියාවලිය දැන් අපි ඉතාමත්ම මහන්සි වෙලා කැපවීමෙන් සිදු කරගෙන යනවා. ඒ සිදු කරන යන සටනේදී ඉතාමත්ම පැහැදිලිව දැන් පේනවා ප්‍රේම තීරණ ව්‍යාපාරයේ පෙනුමට ඉන්න අපේක්ෂක හතර දෙනයි කියලා ඒගොල්ලෝ නම් කරොත් මම හිතන්නේ මම නිවැරදියි කියලා මම හිතනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා, ගෝඨාභය රාජවංශ මහත්තයා, ඒ වගේ මහේසේන නායක මහත්තයා සහ අනුරුද්ධ සානායක මහත්තයා තමයි රටේ ජනතාවත් අපිත් දකින්නේ මේ මැතිවරණ ව්‍යාපාරේ ඉන්න සාධනීය අපේක්ෂක හතර දෙනාවතේ. හැබැයි මේ අපේක්ෂකෙන් හතරෙනුත් ඉතාමත් ජයග්‍රාහී අපේක්ෂකයා බවට මේ වෙනකොට පරිවර්තනය වෙලා ඉවරයි. අපේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්මයා, මම අතුරු ප්‍රශ්නයක් අහන්න ගරු මන්ත්‍රීතුමනි. දරබතුමත් එක මතු කරමු නිසා මේ කාරණේ මොකද සජ්ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකය තෝරා ගැනීමේදී ලොකු ප්‍රශ්නයක් තිබ්බනේ. සමහර මාධ්‍යක නිරන්තරයෙන්ම මතු කළා මේ ආවර කෙනා එන්නුනේ, ආවර කෙනා එන්නුනේ. ඒ කාල පරිච්ඡේදයෙන් ඔබතුමාර මේ මුහුදත් ගවුවත් යාමල ගස්සන්න අවශ්‍ය නැහැ කියලා සජිත් ඇමතුමා ඉන්න වේදිකාවෙම ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේ. ඒ අවස්ථාව වන විටත් ඔබ දිස්ත්‍රික් නියෝජනය කරන මන්ත්‍රීවරුත් එවැගේම ආණ්ඩුවේ නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ තනතුරු දරන ඇමතුවරුත් එළියට බැහැලා අපේක්ෂකයා අහවලා විය යුතුයි කියලා මේ මැතිවරණ වේදිකාවක් වගේ වේදිකාවක් ගානේ ගිහිල්ලා ප්‍රකාශ කළා. දැන් මම අහන්න යන්නේ කර මන්ත්‍රීතුමනි, දැන් සජිත් ප්‍රේමදාසතුමාගේ නම දැන් යෝජනා තිබෙනවා. දැන් එතුමා බොහෝ සාර්ථකව තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය කරගෙන යනවා හැම දෙනාගේ සහය ඇතුව. කෙනෙක්ට චකිතයක් හිතෙන්නේ නැද්ද මුල් අවස්ථාවේ නැත්නම් ඔහුට අපේක්ෂකත්වය ගන්න මහන්සි වෙච්ච කණ්ඩායමේ නොමන පිරිස් වෙත ඔහු බලයට පත් වුණොත් පක්ෂය තුළ යම් අසාධාරණයක් වී අනාගතයේදී කියලා හිතන්න බැයිද කෙනෙක්ට? නෑ, මම හිතන්නේ නැහැ එවැනි තත්ත්වයක් ඇති වෙයි කියලා. මොකද සජිත් ප්‍රේමදාස මහත්තයා පක්ෂය පිළිබඳවත් පක්ෂයේ සමාජිකම් පිළිබඳවත් අවබෝධයෙන් වැඩ කටයුතු කරන්නේ. එහෙමනම් මේ අපි මම එවැනි ප්‍රකාශයක් කරපුවම නීත්‍යානුකූල ක්‍රමයට පත් කරලා පස්සේ අපි අපේ වැඩ කටයුතු කරන හැටි අපි පෙන්නනවා කියලා ඉවරලා. එතකොට එහෙමනම් එතුමාට තිබුණා අපිත් එක්ක පෞද්ගලිකව ඒක තරන්න ඇයි එහෙම කිව්වේ මෙහෙම කරන්න දුන්නා නෙමෙයි. නෑ, මම කිසිම දෙයක් අතාරන්නේ නෑ. ඉතින් ඔහු අපේක්ෂකතේ හිමි කරගෙන අවසාන තීන්දුව අරලිය ගමන්දරේදී අරගෙන එදා කෘත්‍යාධිකාරී මණ්ඩලයට යන්න ඉස්සරලා එතුමත් එක්කලා අරලිය ගමන්දරෙන් එළියට බහලාපු දෙන්නේ තමයි මමයි ජයග්‍රම් පෙරමැත්තමයි. ඔබගේ මාධ්‍ය වේදිනුත් මට හම්බුණා එතෙන්දී. එතන අපි ඉතාමත් සුහදව මේ කටයුතු කරේ. එතුමාට සැකයක් හිතන්න දෙන්නේ එතුමා අවබෝධ කරගන්න ඇති මේ පක්ෂයේ විනය තුළ වැඩ කටයුතු කරන කණ්ඩායමක් විතර ඉන්නවා. එතුම නායකය වුණත් යම් දවසක එතුමා ජනාධිපති වෙලා යම් දවසක එතුමා පක්ෂනායකත්වයට අවදාසක් වුණොත් එතකොට පක්ෂනායකත්වය අභිභව අපි වැඩ කටයුතු කරන්න යනවා නම් විනය ගරුක කණ්ඩායමක් වෙන්නේ නැහැනේ. එතකොට මම හිතන්නේ ඒ තත්ත්වයත් එතුම අවබෝධ කරගෙන ඇති. ඉන්න මම හිතන්නේ කිසිම ගැටලුවක් ඇති වෙවි කියලා. ඔබතුමා හිතන්නේ නැද්ද දැන් ඒ අවස්ථාවේදී යම් ඔබතුමාගේ දේශපාලන පක්ෂයේ මන්ත්‍රීවරු ඇමතිවරු ඒ නියෝජනයකට කට්ටිය ගිය හැසිරීම ස්වභාවයේ මාධ්‍ය වලින් පෙනුන ආකාරයට ජනතාව තුළ නැත්නම් පාක්ෂිකයා තුළ යම් කලකිරීම ඇති වෙන ස්වභාවයේ දේවල් වුණාය කියලා විශ්වාස කරන්න නැද්ද ඒ කාලය තුළ? නේද, ඒතන දෙක තුනම වෙන්නේ නැති එකක් උද්‍යෝග අපේ පාක්ෂිකයෙන් උද්‍යෝග වෙන කටයුතු සිද්ධෙන්නේ නැති. ඒ වගේම යම් යම් අවස්ථාවලදී ඔබ කියපු අන්දමටත් ඇති වෙන්නේ නැති. ඒ කොමක් වුණත් අද සියලුම දෙනා එකට එක රාශියල එක පොදු පරමාර්ථයක් වෙනුවෙන් අපි බහැල වැඩ කටයුතු කරනවා. ඒ පොදු පරමාර්ථය තුළ අපේ එකම පරමාර්ථය රටේ පැතුම වෙලා තියෙන සජි ප්‍රේමදාස මැතුමාව රටේ ජනාධිපති ධුරයට පත් කිරීම. ඇත්තම අර සාපේක්ෂව ගත්තම අනිත් ප්‍රතිවාදී දේශපාලන පක්ෂ වඩා වඩා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස එක්සත්ජාතික පක්ෂයේ අපේක්ෂකයා තෝරා ගත්ත ආකාර අපි දැක්කා. ඇත්තම ඔබතුමාලගේ දේශපාලන පක්ෂයේ අවස්ථා කණ්ණායකදී ඒ නායකව සාකච්ඡා කළ එක්සත් ජාතික පෙරමුණ උදවිය සාකච්ඡා කළ තවත් සංවිධාන සාකච්ඡා කළ අවසානයේදී හොඳම අපේක්ෂකයා හැටියට නියෝජ්‍ය නායක ගරු සජිත් ප්‍රේමදාස මහත්මයාව යෝජනා කරන්නේ. අගරු මන්ත්‍රීතුමනි, දැන් මේ සජිත් ප්‍රේමදාස මහත්මයා මේ ජනාධිපති වර්ණයට
අවශ්‍යයි නැත්නම් ඔහු හොඳයි කියලා කියන්න මතුවෙච්ච කරුණු නැත්නම් මේ බලපෑ සාධක මොනවද කරන්න කියන්නේ විශේෂයෙන්ම දැන් අපි සජිත් ප්‍රේමදාස මහත්මයා තෝරාගත්ත එක්සත් ජාතික පක්ෂය ඇතුලේ මෙතන පක්ෂයට අමතරව ඔබ කිව්වා වගේම අපිත් එක්කලා ඉන්න අපේ මිත්‍ර පක්ෂ සියල්ලම ඒ වගේම සිවිල් සංවිධානය ඒ උදවිගේ අදහස් පිළිබඳවත් අවධානය යොමු කරා. අපේ පක්ෂයේ නායක ගරු රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා ඒ සියල්ලගෙම වාර්තා සහ ඒගොල්ලොන්ගේ හඬට ඇහුම්කන් දීලා තමයි ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදී විදියට මේ අපේක්ෂකයව නම් කිරීමට කටයුතු කරේ. එතකොට ඒ අපේක්ෂකයා නම් කිරීමට හේතු කාරණා බිම් මට්ටමේ ජනතාවගේ ප්‍රාර්ථනය මොකද්ද ඉල්ලීම මොකද්ද කියන එක පිළිබඳවත් ඒ වගේම අනිත් අපේ පක්ෂේ සමාජිකයන් සහ අපිත් එක්ක ඉන්න මිත්‍රශීලී පක්ෂවල ජනතා කණ්ඩායම්වල හදවත දිනා ගන්න පුළුවන් අපේක්ෂකයා කවුද ඉල්ලුම තියෙන්නේ කොතනද මේ කරුණු පිළිබඳවත් ඒ වගේම පක්ෂයට වගකීම පක්ෂයේ නිරන්තරයෙන්ම පක්ෂයේ වෙනුවෙන් කැපවීමෙන් වැඩ කටයුතු කරන ඒ මේ කරුණු කාරණා ගණනාවක් සැලකිල්ලට අරගෙන තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා අපේ මේ කණ්ඩායමේ අපේක්ෂකත්වය සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කිරීමට විගාගේ මන්ත්‍රී කණ්ඩායමත් අනුමත කරන්න කටයුතු කරේ. ඉතින් එතන මතුවෙන ප්‍රශ්න දැන් අපි කිව්වත් අර මේක බැලු බැලමට දැන් මාධ්‍ය වලින් ඒ කාලය තුළ විවිධ පක්ෂයේ මුදවිය තනතුරු දරන මුදවිය පවා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නුසුදුසුකම් පිළිබඳ කතා බහ කළා ප්‍රසිද්ධ මාධ්‍ය. දැන් එහෙම තැන් තැන් වල මේව කතා වුණාම මාධ්‍ය වලින් ප්‍රචාරය වුණා. දැන් නමුත් අවසානයේදී මේ ඔක්කොම එකට එක හඬින් ඔහු වෙනුවෙන් ක්‍රියා කරන පටන් ගත්ත ගරුව මන්ත්‍රීතුමනි අන්න ඒ එක්කාසු වීම කරන්න ශක්තිමත් එකතු වෙන්න හැකියාව ලැබුණේ කොහොමද පක්ෂයට? නෑ ඉතාමත්ම පැහැදිලිවම කියනවා නම් අපිට ඍජුවම කියනවා නම් මේ එකතු වීම කරන්නට පුළුවන් වුණේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ දූරදර්ශී සහ එතුමාගේ තියෙන පරිණතභාවය විශේෂයෙන්ම කියොත් පරිණතභාවය මේ පරිණතභාවය තිබුණ නිසා තමයි දින 52 අපි ආණ්ඩුවත් බේරාගෙන රටත් බේරාගෙන රටේ ප්‍රශ්න මේ අවුල් ජාලයක් බවට පත් කරගන්න නැතුව බේරගන්න පුළුවන් වුණේ ඒ පරිණතභාවය නිසා. ඒ වගේම කථානායකතුමාගේ පරිණතභාවය නිසා තමයි පාර්ලිමේන්තුවේ අපි එළියේ මොන තෙල්ලන් දැම්මත් නීත්‍යානුකූල ප්‍රශ්න විසඳන තැන තමයි බලය තියෙන තැන තමයි පාර්ලිමේන්තුව. මේ පාර්ලිමේන්තුවේදී ඉතාමත් ඉවසිලිවන්තව මිරිස්කුරු ගහද්දි වතුරවක් කරද්දි පුටුව මෙති කරද්දි පහර දෙද්දි මේ සියල්ලටම මුහුණ දීගෙන ඒ කථානායකතුමාගේ පරිණතභාවය අති විශිෂ්ට ගුණාංග එතුම පෙන්නුම් කරා. ඒ කථානායකතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් ඉතාමත්ම ඉවසිලිවන්තව කටයුතු කරේ. දැන් ජනාධිපතිතුමා ඒ දින 52 කාල පරිච්ඡේදයේ තුනත් වේදිකාවල බැන්නා. දැන් මොකද්ද මේ බතරමුල්ලේ තිබ්බ රැලියේදී එතුමා මහින්ද රාජපක්ෂ මහත්තයා ඉස්සරහා වීරයෙක් වෙන්න නිකම් මට කියන්න වචන නෑ. ඒ එවැනි චරිතයක් එතුමා රඟපෑවා. රඟපාලේවරලා මේ අනවශ්‍ය වචන කිව්වා. ඒවට අපි උත්තර දුන්නා. මඩ කලපුවේ මේ මේ එතුමගේ මේ ජීවිතය ගත කරපු හැටි අපි කිව්වා කවුද සමනල්ලු කියන එක. ඉතින් ඒ වගේ අනවශ්‍ය දේවල් ඕන තරම් කිව්වා. හැබැයි මේ පරණතභාවයේ ලක්ෂණය කියන්නේ එක දෙයකට උත්තර දෙන්න කියන අවසානයේ අක්‍රෝජ බ්‍රාහ්මණයාගේ කතාව කියලා ඉවරලා මම බාරගත්තේ නැත්නම් එයාට තියාගන්න වෙනවා කියලා. එහෙනම් එතෙක් ජනාධිපතිතුමා කියපු දේවල් ඔක්කොම අන්තිම ජනාධිපතිතුමාට තියාගන්න සිද්ධ වුණා. ඉතින් ඒ වගේ එවැනි තත්යකට ඉවසා දරාගෙන ඉන්න පුළුවන් වෙන්නේ පරණත පුද්ගලයකට පමණයි. මමත් දේශපාලනයට ආපු මුලදී මම පුදුමා විදිහට මොන හරි කිව්වොත් කිපුණා. ඒකට ක්ෂණික උත්තර දෙන්න බැලුවා. ක්ෂණික ප්‍රහාර එල්ල කරා. දැන් එහෙම අවස්ථාවක් තමයි අපි 2015 මැතිවරණේ නෙමෙයි 2010 මැතිවරණේ අපි ජෙනරල් සරත් පොන්සේක මහත්තයා යොදාගත්ත මැතිවරණේ ජෙනරල් සරත් පොන්සේක මහත්තයාත් දේශපාලනයේ නවකෙක් වශයෙන් එතුමාත් ඉතිරි හමුදා සේවයේ පහර දෙනකොට පහර දෙන්න නැත්නම් පහර දෙන්න හදනකොට පහර දෙන මූර්තියක නියැලෙන්නේ. ඉතින් එතුමාට වේදිකාවට ගියාම අර අනවශ්‍ය දේවල් එතුමාට විචන එල්ල කරන එතුමාත් කලවැද්ද කියලා අර මෙන් දෙන්න තියෙන ස්කයිඩ් මිසයිල් වලින්ම ගහලා දැන් මදර බඩ ගාලා. ඉතින් නමුත් දැන් මෙතනදී බොහොම පැහැදිලිව පේනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ තියෙන පරිණතභාවය. ඒ පරිණතභාවයේ යොසලිවන්තභාවය නිසා ඒ හැමෝම කියන දේ ඇහුවා. හොඳ කියන එකත් අහගෙන හිටියා. නරක කියන එකත් අහගෙන මදු මධ්‍යස්ථව කියන එකතම සාධනීය අසාධනීය සියලු දේවල් ඇහුම් ගන්න දීගෙන ඉතාමත්ම මැනවින් මේක කළමනාකරණය කරා. ඒ කළමනාකරණය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් විරුද්ධව කතා කරපු කට්ටියත් පක්ෂව කතා කරන තැනට සමගි තැනට
පක්ෂව කතා කරපු කට්ටියත් අනිත් අයට හානියක් නොවන තැනට ගෙනලා එකමුතුව එක කණ්ඩායමක් විදිහට ඒක එක ඉලක්කයට යන්න මේවන්න කන දැස වුණා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපි ඔක්කොම අද එක තැනක ඉඳගෙන එක ඉලක්කයකට ගමන් කරන්නේ. අර බුදුමා කතානායකතුමාගේ අර මේ හැකියාව නැත්නම් ඔහුගේ සමත්භාවය ගැන කතා බහ කළා බොහොම ආඩම්බර යුතු. නමුත් මේ සාකච්ඡාවට ඔහුගේ සතියේ ඒ පිට සතියේ වගේ සහභාගී වුණ අපේ මිත්‍ර කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ස්මිත් සේනාගමැතිතුමා එතුමා සහ විපක්ෂයේ ඉන්න බොහෝ නියෝජිතයන් කියන්නේ කතානායකතුමාගේ ගුණ ඔබතුමාලා මේ ආකාරයෙන් වර්ණනා කළාට ඔවුන් කියන්නේ පාර්ලිමේන්තු තුළ කතානායකතුමාගේ භූමිකාව විශ්ත වෙනකොට විපක්ෂයේ දෙලි අසාධාරණ වුණා කියලා. දැන් අධිකරණයට යම් කාරණයක් ගියාම හරි පොලිසියට යම් කාරණයක් ගියාම හරි යම් සිද්ධියක් වුණාමනේ ඒ සිද්ධිය සම්බන්ධව විමර්ශනය කරන පුද්ගලයා බලන්නේ මේක ටෙරාන්ද රංගේ බණ්ඩාරද කියලා නෙමෙයිනේ මේ සිද්ධියේ තියෙන හොඳ නරක සහ ව්‍යවස්ථාව පිළිබඳ බලන්නේ නීතිය පිළිබඳ. ඒ නීතියට අනුව කටයුතු කරනකොට මම හිතන් ඉන්නවා මං 100% නිවැරදි කියලා ඔබ හිතන් ඉන්නවා ඔබ 100% නිවැරදි කියලා. ඊට පස්සේ කොහොමද හරි නීත්‍යානුකූලව බලපුවාම මේ ක්‍රියාදාම මේ වරද මම නම් මට දඬුවම් දෙනකොට මං අධිකරණයට හෝ පොලිසිය හෝ තීන්දුව ගත්ත තැනට මම සෑහීමකටපත් වෙන්නේ නැහැ මම විචේචනය කරනවා මට සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ කියලා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. නමුත් කතානායකවරයා කටයුතු කරේ ස්ථාවර නියෝගයත් සම්ප්‍රදායත් ව්‍යවස්ථාවත් ආරක්ෂා කරමින් කියන එක ඉතාමත්ම පැහැදිලිව පිළිගත්තා ලෝකෙම පිළිගත්තා රටේ විද්වතුන්ත් පිළිගත්තා. ඒ නිසා මේ යම් සිද්ධියක වින්දිතයා හෝ වගඋත්තරකරු හා විසින් තමන් මෙන්ට දීන්දුව දුන්න පුද්ගලයා විවේචනය කිරීම අපට සාධාරණ යුතිසහගත විවේචනයක් කියලා පිළිගන්නට බෑ. මොකද ඒක අපිට ස්පීසානායක මැතිතුමා ගත්තාම අනවශ්‍ය විවේචනය කරපු පුද්ගලයෙක් කියන එක බොහොම පැහැදිලිව කරුණු කාරණා ඇතුව ඔප්පු වෙලා තියෙනවා. ඒ නිසා තමයි අනවශ්‍ය විවේචන වලට ගිහිල්ලා එතුමාට තිරබත් කන්න සිද්ධ වුණේ අවුරුදු දෙකක්. ඉතින් ඒ නිසා එතුමාගේ විවේචන පිළිබඳව ඒ තරම් තැකීමක් කරන්න යන්න අවශ්‍යතාවයක් නැහැ මේ රටේ ජනතාව. එතුමාගේ විවේචන වලදී බුද්ධිමත්ව හිතලා බලන එක වඩාත් හොඳයි කියන එක මම විශ්වාස කරනවා. නැත් මම ජනතාවට කියනවා. මොකද ජනතාවත් එතුමා කියන මාර්ගයේ ගියොත් ජනතාවට සිද්ධ වෙන්නේ අවුරුද්දක් දෙකක් ඉරවත් කන්න එතුමා විවේචන අනු වැඩ කටයුතු කරොත්. අද අපි මේ විශේෂ ජනහන සංවාදය සඳහා ආරාධනා කළේ එක්සත් ජාතික පක්ෂයේ පොත්තලම් දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එම පක්ෂයේ ආනමඩු වාසනීය ප්‍රධාන සංවිධායක පාලිත රංගේ බණ්ඩාර මැතිතුමාට මේ ඔබතුමා සමග තවත් බොහෝ කරුණු අපිට සාකච්ඡා කරන්න තිබෙනවා. ඊට කලින් අප විරාමයක් ලබාගෙන සූදානම් වෙනවා දැන් සම්මන්ත්‍රණයේ ප්‍රධාන පාලක මැදිරියට. මේ දරුවන්ගේ ඇස් වලින් වැටෙන කඳුළු බිඳුවක් ගානේ ඒගොල්ල වග කියන්න ඕනේ. නැතුව ඒ සිද්ධිය වෙන්න මාස ගානකට කලින් සති ගානකට කලින් ඒ හැම විස්තරයක්ම යාලා දැනන් හිටියා. ඒත් අද වෙනකනොත් ඒකෙ වගකීම බාරගන්න කිසිම කෙනෙක් නැහැ. හොඳට තිබුණු රටක් අපි වැටිච්ච තැනක්. මේ ආණ්ඩුවේ කාටවත් ඒ වගකීමෙන් ගැලවෙන්න මම ඉඩ තියන්නේ නැහැ. මේක මගේ පළවෙනි ඡන්දේ. මම ලොකු වුණාම කොහොම හරි හඳට යනවා යනවමයි. ලොකු ලොකු හීන දකින අපි හැමෝටම තැන්පත් කරන මොහොතේම සහතික කළ ප්‍රතිලාභයක් NSP වෙතින් ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුවෙන් දිගු කාලීන ආයෝජන අවස්ථාවක්. දැන් පොඩි තන්ට ප්‍රාර්ථනා, වැඩිහිටියන්ට ප්‍රාර්ථනා ප්ලස් NSP ඔබේ ප්‍රාර්ථනා සැබෑ කරයි. අනේ තාත්තේ යන්න එපා. අපි බඩගින්නේ මෙමු තාත්තේ. කුඹුරට නොගිහින් කොහොමද මයිදුවේ රටේ මිනිස්සු බත් කන්නේ? බයක් නැතුව පයක් තබන්නට ප්‍රාණම් ආදරය අවසන් බැල්මදිහා මේ ගීතේ සංගීත මාලයන මගේ ගීතේ ලිවේ ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහසයුරි මේ ගීතය රචනා කළේ මහාචාර්ය සුනිල් ආරත්නයන්. තනුව නිර්මාණ කළේ මගේ ස්වාමියා. අපරිම් වින් උපජීවි
ඉස්පිරිතාලේ නොගෙහින් කොහමද දුවේ ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්නේ? මේ දරුවන්ගේ ඇස්වලින් වැටෙන කඳුළු බින්දුවක් ගානේ ඒගොල්ල වග කියන්න ඕනේ. නැතුව ඒ සිද්ධිය වෙන්න මාස ගානකට කලින්, සති ගානකට කලින් ඒ හැම විස්තරයක්ම යාලා දැනන් හිටියා. ඒත් අද වෙනකනොත් ඒකේ වගකීම බාරගන්න කිසිම කෙනෙක් නැහැ. හොඳට තිබුණු රටක්, අපි වැටිච්ච තැනක්. මේ ආණ්ඩුවේ කාටවත් ඒ වගකීමෙන් ගැලවෙන්න මම ඉඩ තියන්නේ නැහැ. මේක මගේ පළවෙනි ඡන්දේ. එක්සත් ජාතික පක්ෂය පුත්තලම් දිස්ත්‍රික් නායක, එම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනමඩු වාසනී, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක පාලිත රංගේ බණ්ඩාර මැතිතුමා සමග මේ කරන විශේෂ ජනහන සංවාදයේ TNLTV.lk වෙබඩියෝස් සෙබර දකින්න පුළුවන්. ඒ වගේම TNL නිල YouTube channel ඔස්සේ නරඹන්න හැකියාව තිබෙනවා. වගේම ඔබට ශ්‍රවණය කළ හැකි TNL ඉසිර ගුවන්විදුලි ඔස්සේ FM 89.1 සහ FM 89.3 ඔස්සේ. ඔබට අප අවස්ථාව දෙනවා ගරු මන්ත්‍රීතුමාගෙන් ප්‍රශ්නයක් මම කෙටියෙන් විමසන්න. ඒ සඳහා අප විවෘත කරන දුරකථන අංකය 0112 706 128. අපිත් එක්ක දැන් දයාබර ප්‍රේක්ෂක සම්බන්ධලා ඉන්න ගරු මන්ත්‍රීතුමනි, ඔබෙන් ප්‍රශ්නයක් විමසන්න. තඹුත්තේගම සිට දැන් සම්බන්ධලා ඉන්න අජිත් මහත්මයා, අයබෝවන්. හෙලෝ. ප්‍රශ්න ඉදිරිපත් කරන්න මහත්මයා. ඔව්, මේ මම අහන්න දෙන්නේ මේ අපේ අමතුමාගෙන් මේ අද උදේ පත්තරේ තිබ්බ මේ ජනාධිපතිතුමා රටේ සංවර්ධනයේ බාර දුන්න මේ එක් මහත්තයෙක් ගැන කියලා. ඉතින් එතුමාතුමා ඒ සංවර්ධන කටයුත්ත හරියට වෙලා නැහැ කියලා. ඉතින් ඒ වගකීම දැන් මේ UMP අපේ අගමැතිතුමාට බාරට දාලා තියෙන මුළු රටම හිතන්නේ මේ සංවර්ධනය කරන්න කරේ නැත්නම් මේ අගමැතිතුමා කියන එක. ඉතින් එතනදී ජනාධිපතිතුමා බාර ගන්න ඕනේ නේද ඒ වගකීම? එකක්. අනික තමයි මේ දිනක තිබු ඡන්දය නැති වෙන කොමසාරි තුමා කිව්වා මේ 185කට විතර වැඩි විය හැකියි කියලා. මේ එද ඡන්දෙ මහමැති වෙන්නේ ඒ සම් ඒ පහුගිය ඡන්දේ ඒ ගමේ තිබ්බ ඡන්දේ මේ ඡන්දේ දෙක සංසන්දනය කරන්න පුළුවන්ද එහෙම? බොහොම ස්තුතියි අජිත් මහත්මයා. බොහොම ස්තුතියි මහත්මයා. තඹුත් දෙකම සරයි ප්‍රශ්න දෙකක් තියෙනවා. අජිත් මහත්මයා, අජිත් මහත්මයාගේ පළවෙනි ප්‍රශ්නෙට අජිත් මහත්මයා කෘත්‍ය කැබිනට් මණ්ඩලය රට පාලනය කිරීමේදී මූලික වැදගත් වෙන කාරණා තමයි ආණ්ඩුවක කැබිනට් මණ්ඩලය. ඒ කැබිනට් මණ්ඩලයේ ඉන්න සමාජිකයන් සියලු දෙනාම රටේ ඒ සිදු කරපු සම්වර්ධනය හෝ වෙනත් ක්‍රියාදාමයක සාධනීය සහ අසාධනීය තත්වයන් දෙකටම වග කිය යුතු වෙනවා. සම්වර්ධනයේ යම් අගතියක් වෙලා තියෙනවා නම් ඒ අගතියට ජනාධිපතිතුමත් කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් මූලිකවම වග කිය යුත්තේ ඔහු වන අතර කැබිනට් මණ්ඩලයේ අනිත් උදවියට සාමූහික වගකීම් පැවරන අගමැතිතුමා ඇතුළු සියලුම කැබිනට් මණ්ඩලයට. ඒ වගේම ආණ්ඩුවක් වශයෙන් ගත්තම මේ ආණ්ඩුව නියෝජනය කරන මම ඇතුළු මන්ත්‍රීතුමාලා සියලු දෙනාටත් ඒ වගකීම පැවරනවා. ඒකේ කාටවත් මගහරින්න පුළුවන් කමක් නැහැ. එතන දැන් වරදින කොට හරි අඩුවක් තියෙන කොට හරි ඒක තව කෙනෙකුට ඇඟිල්ල දික් කළා ඉරලා ඔහු බේරෙන්න හදනවා. ඔහු මහ කුහක මිනිහෙක් කියන එක තමයි මට කියන්න තියෙන්නේ. පපුව පිරිසිදු කර ගන්න ඕන, සැවලොන් ටිකක් දාලා නැත්නම් ඒ මිනිස්සෙව හදන්න හම්බෙන්නේ නැහැ. එවැනි මේ තත්ත්වයක් ඒක තියෙන්නේ. මම හිතන්නේ ඒකට ලැබුණු පිළිතුර ඇති කියලා මම විශ්වාස කරනවා. දෙවෙනි කාරණය තමයි කිව්වේ මේ පළත්පාලන ඡන්දේ ප්‍රතිඵලයක් පිළිබඳ. දැන් පළත්පාලන ඡන්දයක ප්‍රතිඵල අපිට සංසන්දනය කළ යුතු යන්නේ පළත්පාලන ඡන්දයක් එක්කලා පළත් සභා ඡන්දයක් සංසන්දනය කළ යුත්තේ පළත් සභා ඡන්දයත් එක්කලා. මොකද පළත්පාලන ඡන්දයේදී ගමක හැම ග්‍රාම නිලධාරි කොටස් දෙකක් තුනක් එකතු වෙච්චම ඇති කරන ලද ඡන්ද කොට්ටාසය සඳහාම අපේක්ෂකෙක් ඉල්ලන අපේක්ෂකෙක් සහ තව ලයිස්තුගත අපේක්ෂකෙක් වශයෙන් අපේක්ෂකව දෙන්නේ විතර බොහෝ වෙලාවට යෙදෙනවා. එතකොට මේ අපේක්ෂක දෙන්නගේ තියෙන ජාතිය, ආගම, කුලය, භාෂාව,
ඔහු සමාජයේ හැතිරනන්දම ඔහුට සමාජයේ දෙන පිළිගැනීම මේ ආදී ඥාතිත්වයේ මේ ආදී කරුණු ගොඩාක් බලපානවා ඡන්දේ මනාපේ ලබා දීමේදී. ඒ වගේ නෙමෙයි ජනාධිපතිවරණය. ජනාධිපතිවරණය මුළු රටටම එකයි. එතකොට පක්ෂ හරි ස්වාධීන හරි ඕනම කණ්ඩායම එක පුද්ගල ඉදිරිපත් කරන්නේ. එතකොට ඒ පුද්ගලයා සහ පක්ෂේ ක්‍රියාකාරීත්වය දිහා බලලා තමයි ජනතාව ඡන්දේ පාවිච්චි කරන්නේ. එතකොට මේ පළාත් පාලන ඡන්දයක අපේක්ෂකව ගන්න දහස් ගාණක් වෙනවා මේ ඡන්දෙදී එක පුද්ගලයා. එහෙනම් ඒකත් මේක දෙක සංසන්දනය කිරීම ඉතාමත්ම කොහොමද කෙසේම යුතිසහගත වෙන්නේ නැත්නම් සාධාරණ වෙන්නේ නැහැ. ඒ මේ මැතිවරණ කොමසාරිතුමා කියන මම දැක 80 84 අතර වෙන්න පුළුවන් කියලා. ඔව් අපිත් විශ්වාස කරන අපේ උපකල්පනය 80ක් මේ වතාවේ ඡන්ද පාවිච්චි වෙයි කියලා. 2000 වසරේ ඉඳලා මේ දක්වා පවත්වන ලද මැතිවරණ වලදී වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලැබිලා තියෙන 82 82 ලැබිලා තියෙන්නේ 2015 මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඉදිරිපත් කරපු ජනාධිපතිවරණයට හංසය ලකුණට. ඒ අනුව හංසය ලකුණ ජයග්‍රහණය කරලා තිනා මේ වතාවෙත් අපි මේ 80ත් 85ත් අතර ඡන්ද ප්‍රමාණයක් ලැබෙවි. බොහෝ විට 80 අනිවාර්යයෙන්ම ලැබෙවි. ඒ 80 ලැබෙනවා කියන්නේ මේ වතාවෙත් හංසය ලකුණ ඉදිරිපත් කරලා තියෙන්නේ නියත වශයෙන්ම හංසය ලකුණ මේ වතාවෙත් ජයග්‍රහණය කරනවා කියන එක අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. මම කැමති දැන් ඡන්ද වලට පොඩක් ආපු නිසා දැන් අලුත් ඡන්ද මම හිතන්නේ ලක්ෂ 10ක් වගේ ලක්ෂ 8ක් 10ක් අතර ප්‍රමාණයක් නව ඡන්ද මේ ඡන්දෙට මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය දැන් අර උදමාල බොහොම විශ්වාසයෙන් කියනවා අපි ඉදිරි ඡන්දය ජයග්‍රහණය කරනවා කියලා. එක්සත් ජාතික පක්ෂයේ මේ තරුණ ඡන්ද නැත්තම් මේ කුළුදුළු ඡන්ද ලබා ගන්න මොන වගේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කළ තියෙන පක්ෂය තුළ? තනන් මේ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට දිනන්න තියෙන සාධන මේ තත්ත්වය ඉතාමත්ම සාධනීයයි. අපි අපේ පක්ෂය ඉතාමත්ම අසීරුම තත්ත්වයට පත් වෙච්ච මැතිවරණය තමයි 2010 මහමැතිවරණ. 2010 මහමැතිවරණ රටේම ජනතාව ඡන්ද පාවිච්චි කරලා තියෙන 61%. මේ 61% ඡන්ද පාවිච්චි කරනකොට එතන 29%ක් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ලබාගෙන දෙනවා. 29 ඡන්ද ලබා ගත්තේ ඒ වෙනකොට ඊට ඉස්සරලා තිබ ජනාධිපතිවරණය. ඒ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරයා බවට පත් වුණා. ඒ ජනාධිපතිවරයා බවට පත් වෙලා ඉඳද්දි තමයි මේ මහමැතිවරණ තිබෙන්නේ. 2010 කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඉතාමත්ම ඉහළම ජනප්‍රියත්වයේ හිණිපෙත්ත හිටපු අවස්ථාව. මොකද යුද්ධයේ ජයග්‍රහණය කරපු ගාම තිබු මැතිවරණය. එතකොට ඒ මැතිවරණයේදී සියලු සුළු මිත්‍ර දේශපාලන පක්ෂ එකතු වෙලා තිබුණේ මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක. අපිත් එක්ක දේශපාලන කරලියේ ඒ වෙලේ කටයුතු කරේ මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජය කිරීම සඳහා උත්සාහ ගත්තේ ජනතා විමුක්තිවරුණත් එක්සත් ජාතික පක්ෂයත් පමණයි. අනිත් සියලු දේශපාලන පක්ෂයේ හිටියේ මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක. එහෙම ඉඳලා තමයි එතන මේ 60 ඊට පස්සෙත් පාවතු මැතිවරණේ තමයි ඒ පාවතු මැතිවරණයනකොට සියලු දෙනා එතෙන්ද කියලා තියෙන පාවෙන ඡන්දත් එතෙන්ද රැල්ලි තුනේ. ඒ තත්ත්වය උඩ 29% එක්සත් ජාතික පක්ෂයට නිමි කරගන්න පුළුවන් වුණා මේ මැතිවරණය. හැබැයි මේ මැතිවරණ එනකොට එවැනි තත්ත්වයක් නැහැ. මේ මැතිවරණෙදී තොණ්ඩමන් මහත්තයයි සතාසිය මහත්තයයි හැරෙන්නට අනිත් සියලුම දෙනා දේශපාලන කරලියේ යම් ඡන්ද ප්‍රතිශතයක් තියෙන පුද්ගලයෝ ඉන්නවා නම් ඒ සියලුම දෙනා ඉන්නේ එක්සත් ජාතික පෙරමුණත් එක්කලා. ඒ තොණ්ඩමන් මහත්තයා එතන හිටියත් තොණ්ඩමන් මහත්තයාගේ කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ සියලුම දෙනා එක්සත් ජාතික පෙරමුණත් එක්ක ඇවිල්ලා එක්කාස වුණා. සතාසිය මහත්තයා ගිහිල්ලා ඉවරලා මහින්ද මහත්තයත් එක්ක එකතු වුණාට සතාසිය මහත්තයා විතරයි සතාසිය මහත්තයාගේ කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ 25 දෙනෙක් ඉන්නවා. ඒ 25 දෙනාම ඇවිල්ලා ඉවරලා මමත් එක්ක මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වුණා. ඒ 25 දෙනාම එක්සත් ජාතික පක්ෂයත් එක්ක සම්බන්ධ වුණා. එතකොට මේ තත්ත්වය උඩ ඉතාමත් පැහැදිලි මුස්ලිම් කොංග්‍රසයේ රිෂාඩ් බද්දුමැතිතුමාගේ පක්ෂය රාධාකෘෂ්ණ මැතිතුමා ඊට පස්සේ මේ මනෝ ගණේෂන් මැතිතුමා ඒ වගේම දිගම්බර මැතිතුමා පාටලි චම්පික මැතිතුමා රාජ සේනාරත්න මැතිතුමා සිවිල් සංවිධාන මේ ආදී සියලු බලවේගයන් ටික අද ඉන්නේ එක්සත් ජාතික පෙරමුණත් එක්කලා. ඒ නිසා ඉතාමත්ම පැහැදිලිව මේ 80ක් මේ අත මේ වාරේ ඡන්ද පාවිච්චි කරනවා. ඉතාමත්ම පැහැදිලිව මම ප්‍රකාශ කරනවා 53ක් 57ක් අතර ප්‍රමාණයක අපිට තියෙන
දැනට ඔපිනියන් පෝල් සොල්ද මොකක්ද කියන්නේ කර සමීක්ෂණ කලා අපි බලන්නකොට 57% 53% අතර ප්‍රමාණයකින් අපේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්තයා ජයග්‍රහණ කරනවා. ඒ ජයග්‍රහණය වළක්වන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටවත් වෙනත් කිසිදු අපේක්ෂකයෙකුටවත් හැකියාවක් ඇති වෙන්නේ නැහැ. ඒක නියතයි. අපි අර 2015 ජනාධිපතිවරණයේ පිළිබඳවතුමා සිහිපත් කරන නිසා මම අහන්නේ. දැන් එම අවස්ථාවේදී ඔය සියලු දේශපාලන ප්‍රවාහයන් එක්කාසු වෙලා 62 ලක්ෂයක් ඡන්ද ලබා ගත්ත ඔබ කඳුරේ අපේක්ෂකයා වෙච්ච මෛත්‍රී පාල ශ්‍රීසිරි මැතිතුමා වෙනුවෙන්. දැන් එම කඳුරේ සිටපු ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ඔවුන් ඍජුව හිටියේ නෑ. වක්‍රාකාරව මහින්ද රාජපක්ෂ මහත්මයාද එරෙහි ව්‍යාපාර අරංගය නිසා එහි මාසියත්තාවේ එවකට පොදු අපේක්ෂකයා වෙච්ච සිරිසෙන මහත්මයාට දැන් ඒ මාසිය ඉවර නැහැ. ඔවුන් වෙනම ඉල්ලනවා ඡන්දේ. එතකොට ඒ එතන වෙන අමාසිය පියව ගන්න කොහොමද ප්‍රතිමාලා? එතන එන අවාසිය පියව ගැනීමට ඉතාමත් පහසුයි. මොකද තොන්නමන් මහත්තයාගේ ගියාට ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්කලා තොන්නමන් මහත්තයාගේ පාර්ශවයේ ඉන්නේ එක්සත් ජාතික පෙරමුණත් එක්කලා. සතාසිය මහත්තයා ගියාට සතාසිය මහත්තයාගේ කණ්ඩායම කඳුරට පෙරමුණ ඉන්නේ අපිත් එක්කලා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද යන එන තැන හු කියන්න පටන් අරන් දෙනවා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උදවිය කිසිසේත්ම දැන් මෙතන මේ පොහොට්ටුවට ඡන්ද දෙන්න යන්නේ. දැන් මෙතනත් බලන්න මේ සලකන දෙවිඩිය මේක දෙවිඩි පිළිවෙතකට ඒගොල්ලෝ සලකන්නේ. දැන් දාසිරි ජයසේකර මහත්තයා හරි එහෙම නැත්නම් තාරණාත් බස්නායක දුමින්ද දිසානායක මැතිතුමාලා මේ යහපාලන ආණ්ඩුවත් එක්ක එක්කාසු වෙලා ඒගොල්ලෝ ලබාගත්ත ඇමති ධූරයක් හරි නියෝජ්‍ය ඇමති ධූරයක් හරි රාජ්‍ය ඇමති ධූරයක් හරි එවැනි ඇමති ධූරයක්. හැබැයි මේ ආණ්ඩුවත් එක්ක එක්කාසු වෙලා ඉවරලා අගමැති ධූරය ලබාගත්ත මහින්ද රාජපක්ෂ. දැන් මහින්ද රාජපක්ෂ වේදිකාවට නැගලා අද්දකවල්ලා මෙහෙම කරගෙන ඔක්කොම ඉඳගෙන අපුඩි ගහනවා විසිරි ගහනවා කුරේ දානවා. දැන් දුමින්ද දිසානායක මහත්තයත් මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් වශයෙන් පත් වෙච්ච මොන ඒ මාසෙ ගිහිල්ලා කතා කරන්න පටන් ගන්නකොට හූ කියනවා. තාරණාත් බාසනායක මහත්තයව කතා කරන්න යනකොට හූ කියනවා. හරි මේක වෙනස බලන්න. දැන් එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති මූලධර්ම ආරක්ෂා කරගෙනම බණ්ඩාරනායක ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන වැඩ කටයුතු කරන මිනිසුන්ට තමයි මේ පොහොට්ටුවේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම අනිත් කොටසක් වන පොහොට්ටුවේ කණ්ඩායම හූ කියන්නේ. එතකොට බණ්ඩාරනායක ප්‍රතිපත්තියට එරෙහිව වැඩ කටයුතු කරපුන මහින්ද රාජපක්ෂ ගිහිල්ලා අධ්‍යක්ෂ වනනකොට කුරේ දානවා විසිල් ගහනවා. දැන් බලන්න මෙතන මේ මේ තියෙන ප්‍රතිපත්ති මේ වෙනස බලන්න ශ්‍රී ලංකා සැබෑ ශ්‍රී ලංකා කරුවන්ට බණ්ඩාරනායක ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනියන උදවියට මේ විට පංචමහා බලවේගය ආරක්ෂා කිරීමට උත්සාහ කරන ඇත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිනිසුන්ට හූ කියනවා. දැන් මේගොල්ලොන්ට පළවෙනි හූ කිව්වා. ඒ වගේම මෙහිදී අනුරාධපුර පළවෙනි රැලියේදී ඔක්තෝබර් 9 වෙනිදා පළවෙනි රැලියේම මංගල රැලියේම අවමංගල වැඩේ කරා මේ දුමින්ද දිසානායක මැතිතුමාට හූ කිව්වා විතරක් නෙමෙයි එතන තර්ජනය කරා එතුමාට කතා කරනවා. එතනින් ඔබට ඉදිරියට එනකොට අවසානයේ රත්නපුරට යනකොට ජෝන් සෙනවිරත්න මැතිතුමා ජ්‍යෙෂ්ඨම දේශපාලන නායකයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එතුමාට බලන්න අඳුමක් ඇඳගෙන ඉන්න පුළුවන් තත්ත්වයක් ඇති කරේ රත්නපුරේදී. දැන් එතනින් හැට ගියාම දැන් මේ අනුරාධපුර කියන්නේ සුද්ධ භූමියක්. මිහිඳු මහ රහතන් වහන්සේගේ පහස ලැබ උතන ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ජීවමාන බුදුන් වහන්සේ වැඩ සිටින තැන ඒ වැඩ සිටින බුදුන් වහන්සේ වැඩ සිටින ජීවමාන භූමියේදී හූ කිව්වා තර්ජනය කරා. එතනින් රත්නපුරයට එනකොට රත්නපුරයේදීත් ওই සෙල්ලම දැම්මා හූ කිව්වා තර්ජනය කරා අපහාස කරා. ඒ සුමන සමන් දෙවියන් එහෙම නැත්නම් මේ මොකද්ද මේ සබරගමේ සුමන දෙවියන් වැඩ සිටින තැන. ඊට පස්සේ ආවේ කොහෙද යාපහුවට අයනායක දෙවියන්ගේ අඩවියට. අයනායක දෙවියන්ගේ අඩවියට ආපුවාම එතෙන්දි හූ කිව්වා පමණක් නෙමෙයි තමන්ට ඡන්ද දෙන්න ආපු පාක්ෂිකයන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන්ට ඒ ප්‍රාදේශ සභා පොහොට්ටු ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු විසින් පහර දුන්නා. දැන් බලන්න ටෙරන් මේක විකාශන වෙච්ච තත්ත්වෙ කොහොමද? දැන් ওই තත්ත්වෙ ගිහිල්ලා ඉවරලා සැප්තැම්බර් නියත වශයෙන්ම ජයග්‍රහණය කරන්නේ ඒක ලියලා තියාගන්න පුළුවන්. නොවැම්බර් 16 අපි නිකන් උපකල්පනය කරමු නිකන් හිතමු හීනෙම් වගේ බැරි වෙලාවත් ජයග්‍රහණය කරොත් ওই ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනිසුන් ඉන්න දෙයිද මේගොල්ලෝ? සමවෙන්න කර මන්ත්‍රීවරයා අපිට ඇමතුමක් ලැබෙනවා 01112706128 දුරකථන මාර්ග ඔස්සේ ප්‍රශ්නයක් අහන ඔබතුමාගෙන්. අයබවන් අයබවන් මේ අහනවා මම අහන්නේ අයබවන් මේ ප්‍රශ්නේ අහන්නේ මම ඔබතුමාගෙන්. මේ රටේ හුඟක් කට්ටියට මේ ප්‍රශ්නේ දැනගන්න වෙලා තියෙන හින්දා ඉස්සර මහත්තයා කිව්වා ඌ තිබ්බ ප්‍රශ්නේ ගැන
ඒක අපිට අදාළ වුණේ නැහැ. ඒක නමුත් ගිය සති සෙන්සුරාද නැත්නම් සිකුරාද දවසක අගමැතිතුමා ලක්ගලට එනවා කියලා ඌ කියන්න දැසි කරලා තිබුණා ශ්‍රී ලංකා මේ බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් එකේ රැටි. ඒකේ ශ්‍රී ලංකා එකේ ආධුනික පුරුදු කරන කට්ටිය ඔක්කොම ගෙනිහින් තිබුණා. ඒක UNP අමති කෙනෙක්. මේ ළඟදී කෙනෙක් ගෙනිච්ච අගමැතිතුමාට ඌ කියන්න. ඒ ඌ උනාද නැද්ද දන්නේ නැහැ. මමත් දන්නවා. හත්සන් මහත්තයත් දන්නවා. නමුත් දැන් ප්‍රශ්නයක් තියෙන හැම USB කාර්යයකින් අපේ අහන එකක් ඇයි තියෙන්නේ රූපහානි සේවය ඉස්සර ගුවන් විදුලිය අනිත් පැත්ත හැරලා දැන් ඇයි ඒගොල්ලන් සපෝට් කරන්නේ කියලා. ඇයි මේගොල්ලන්ට ඉතින් DNL එක වුණත් සපෝට් කරන්නේ දිනන පැත්තර නෙමෙයි අපිට උදව් කරන්න කට්ටියලා. දැන් දවස් 50 දි කාලෙදී කවුද UNP එකට උදව් කරන්න හිටියේ? කවුද හිටියේ? ඉතින් රූපහානි සේවය එක්කව වෙලා ඔක්කොම කෙරුවා. එතකොට පේනවා ඇහෙනවා මෙව වෙනවා. ඊට පස්සේ දැන් ඔක්කොම ලං වෙච්චාම ගහන කට්ටිය පේන්නේ නැහැ. දැන් පොල් ගහ වෙල තියෙන බඩු ටික ඔක්කොම අරගෙන ගිහින් පොලිසියෙන් මෙව්වා කියලා රුවන් සේන එක මහ ලොකුවට ඇවිදින් TV එකේ පොලිසියෙන් ආවේ නැහැ කියලා. ඒත් මැජිස්ට්‍රේට් උසාවිය රෙකෝඩ් එකේ තියෙන දෙන්නෙක් ආවා කියලා පොලිස් සාජල දෙන්නෙක්. හොඳයි සාමාත්‍ය බොහොම ස්තුතියි ඔබතුමා අදහස් දැක්වීම පිළිබඳව. ඇත්ත වශයෙන්ම දින 52 අවස්ථාවේදී ඔබ සහ ඔබගේ නාලිකාව දක්වන ලද මෙහෙය වෙන කිසිදු කෙනෙක් කරපු නැති මෙහෙය. අපි ඉතාමත් අගය කරන්න ඕන ඔබතුමාටත් ඔබතුමාගේ නාලිකාවේ සියලු දෙනාටත් ඒ කරපු කාර්යභාරයට. අනතුර දැක දැකා තමයි ඔබතුමාලා වැඩ කටයුතු කරේ. ආණ්ඩුවක් පිහිටවන නැවත පිහිටවනවා කියන විශ්වාසයක් ඔබතුමාලට යටහිතේ තියෙන ඇති සමහර වෙලාවට. නමුත් රටේ ජනතාව හිතුවේ නැවත ආණ්ඩුව පිටවන්නේ නැහැ මහින්ද රාජපක්ෂගේ මරපාලනය තමයි නැවත ක්‍රියාත්මක වෙනගෙන. ඒ වැනි තත්ත්වයක් තියෙද්දී අනිත් සියලු දෙනා අහක බලද්දී ඔබතුමාගේ නාලිකාවත් බෙහෙවින්ම කැපකිරීමක් කරලා තමයි ඒ අනතුර බාර අරගෙන ඉවරලා ප්‍රජාතන්ත්‍රවාදී තත්ත්වය මේ රට ලෝකෙ පෙන්ට පෙන්වන්න කටයුතු කරේ. ඉතින් ඒ කටයුතු කිරීමේ වරදට ඒක වරදක් විදිහට තමයි ඒ දින 52 ආණ්ඩුව දැක්කේ. ඒ අනුව තමයි ඔබතුමාලාගේ විකාශන කුළුණ පොළොන්නරුවේ පොල්ගහල ඉවත් කිරීමට කටයුතු කරේ. අත වශයෙන් මම දන්නවා ඔබතුමාගේ පෞද්ගලික නීතිඥ මහතුර යොදාගෙන මේ තත්ත්වයට මුහුණ දුන්න හැරෙන්නට ආණ්ඩුවක් වශයෙන් ඔබතුමාට එතනදි සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ කියන එක මම පෞද්ගලිකව දන්නවා. මම ඒ පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරනවා. ඔබතුමාලා අධිකරණයට ගියා පෞද්ගලික නීතිඥ යොදාගෙන ඒ ඔබතුමාලා ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් පෙනී හිටලා දනුවම් විඳින්නට සිද්ධ වෙලා තියෙනවා ඔබතුමාට. මටත් ඔය වැඩේම තමයි වුණේ. මමත් ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් පෙනී සිටින්නට ගිහිල්ලා මට තිවිච්ච ඇමතිකමත් නැති කරලා දාලා ඉවරලා මමත් අද සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් ඉදිරියේ වැඩ කටයුතු කරනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් පෙනී සිටින්න කටයුතු කරන්න සටන් කරන්න ගිහිල්ලා මගේ නිවාස 3ක් ගිනිබත් කරලා දැම්මා. මගේ වාහනය ගිනිබත් කරලා දැම්මා. මට නඩු 42ක් දැම්මා. මේ සියල්ලට මම ශක්තිමත් මූණ දුන්නා. මම දන්නවා ඔබතුමාටත් හොඳ මේ ආත්ම ශක්තියක් තියෙන ධෛර්ය සම්පන්න පුද්ගලයෙක් කියලා. මොකද ඔබතුමාගේ රූපවාහිනී නාලිකාව තමයි ITN රූපවාහිනී නාලිකාව. ඒ ITN රූපවාහිනී නාලිකාව එදා JR ජනරල් මැතිතුමාගේ සමයේදී රජයට අරගෙන රජයේ රූපවාහිනී නාලිකාවක් බවට පරිවර්තනය කරද්දී ඔබතුමා එතන අඬාන්න දොර දොර හිටියේ නැහැ. ඔබතුමා මේ දම්පේ පිළියන්දල මේ මූකලාන ඇතුළට ඇවිල්ලා මේ රූපවාහිනී නාලිකාව පටන් අරගෙන වැඩ කටයුතු කරා. ඉතින් එවැනි ප්‍රෞඩ ඉතිහාසයක් ශක්තිමත් ඉතිහාසයක් තියෙන ශක්තිමත් චරිතයක් ඔබතුමාගේ චරිතේ. ඉතින් ඒ නිසා අපි ආඩම්බර මම පෞද්ගලිකව මම ආඩම්බර වෙනවා ඔබතුමාගේ ඒ හැකියාව කැපකිරීම සහ ධෛර්ය සම්පන්න බව එඩිතර භාවයේ මේ ගුණාංග හැමෝටම පිහිටන්නේ නැති ගුණාංග. නමුත් ඔබතුමා එකට මුහුණ දීලා ඔබතුමාට ඒ සියල්ල පිහිටලා තියෙනවා කියන එක මම පෞද්ගලිකවම දන්නවා. පෞද්ගලිකවම මම ඒ පිළිබඳව මගේ ප්‍රශංසා පුද කරන මේ අවස්ථාවේ ඔබතුමා කතා කිරීම පිළිබඳව මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබතුමා මේ මුලින් ඉදිරිපත් කර කාරණයක් මේ ලග්ගල රැස්වීමට ගියාම ඇති වෙච්ච තත්ත්වය ගරු අගමැතිතුමා යන්න ප්‍රථම ලග්ගල් රැස්වීම ළඟට ඇවිල්ලා ඒ රැස්වීමට සහභාගී වෙච්ච පුද්ගලයෙක්නේ මන්දක රෝහිණි කවිරන්ද මන්ත්‍රීතුමියත් ගිහිල්ලා ඒ පුද්ගලයාට කතා කරලා ඉවරලා ඒ පුද්ගලයාව ආසම මේ ක්‍රියාදාමයේ වැළැක්වීමට කටයුතු කරා. ඔහු කඩදාසි කැල්ලක් උත්සාහගෙන
හූ කියලා කෑ ගැහුවා. ඉතින් මේක සමහර වෙලාවට අර පොදුජන පෙරමුණේ රැළිය දැකලා ඉවරලා ඇති වෙච්ච චූන් එක ඒගොල්ලෝ කරන ක්‍රියාදාමය නිවැරදියි කියලා විශ්වාස කරගෙන ඒ මානසිකත්වයෙන්ම වැඩ කරන පුද්ගලයෙක් මේ කරපු ක්‍රියාදාමයක් වෙන්නේ. මේක මම දැක මහලකොට මේ දෙරණ රූපවාහිනී නාලිකාවේ ආර ආචාර හූ කියන එකට වඩා මේක මිනිහෙක් මහුවක් කියපේක මහලකොට වෙනවා. කොහොම නමුත් මේක අනුමත කරන්න බැරි අවිනීත ක්‍රියාවලිය කවුරු කරත් මේ අනේ දේවල් නොකළ යුතුයි. ගරු අග්‍රාමාත්‍ය රන්ලි ක්‍රමසිංහ මහත්තයා රටේ අගමැතිවරයා බව කවුරුත් මතක තබා ගන්න ඕන. එතුමා බැඳුම් කර වංචාවක් සිදු කරා නම් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ජනාධිපති කොමිෂන් සභාපත් කරා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන පැවැත්තුවා. ඒක වගේම විගණකාධිපතිවරයා විමර්ශන පැවැත්තුවා. කෝක් කමිටුව මේ සම්බන්ධ විමර්ශන පැවැත්තුවා. හැබැයි ඔය පරීක්ෂණ පවත්වපු කිසිම කමිටුවකින් අද වෙනකන් රනිල් වික්‍රමසිංහ බැඳුම් කරෙන් හොරකම් කෙරුවාවත් වංචා කෙරුවාවත් කොතනකවත් චෝදනාවක් එල්ල කරලා නැහැ. එහෙම කරා නම් රටේ ජනාධිපතිවරයා අගමැතිකමින් එක මොහොතින් එළවලා ඉවරලා එතුමා අඩි 6කට වල්ලන් හිටපු මිනිහා ගෙනල්ලා ඉවරලා රටේ අගමැති ධූරයට පත් කර කෙරුවා වුණා නම් මේ රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයා නැත්තම් චරිතය මේ බැඳුම් කර වංචාව හෝ වෙනත් අප වර්ධක් කරලා තිබ්බනම් මේ වෙනකොටම කණින් අදගෙන අරගෙන ගිහිල්ලා ඉවරලා හිර කඳුරට දම්මෝලා ඉවරයි. ඉතින් ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියනවා රනිල් වික්‍රමසිංහ හොරෙක් නෙමෙයි, වංචාකාරයෙක් නෙමෙයි, බොරුකාරයෙක් නෙමෙයි, රට විකුණන මිනිහෙක් නෙමෙයි. උපන්දා ඉඳලම ශ්‍රී ලංකා UMPට රනිල් වික්‍රමසිංහ මහත්තයාට ගහපු චෝදනාව තමයි හොරා මොකද මේ රට පාවා දෙනවා රට විකුණනවා කියලා. හැබැයි මේ පොළවේ එක බිං අංගලක්වත් රනිල් වික්‍රමසිංහවත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවමත් විජාතිකයන්ට අදිනකම් විකුණලත් නැහැ, විකුණන්නෙත් නැහැ කියන සාතික අපි දෙනවා. විකුණලා තිබුණේවත් බේරගත්තේ රනිල් වික්‍රමසිංහ කියන එක බොහොම පැහැදිලි. හැබැයි මහත්තයා අද නෙමෙයි, රනිල් වික්‍රමසිංහ මහත්තයා ජීවිතක්ෂයට පත්වෙච්ච දවසකට ඔය ඕපදූප ඔය කුපාඩි කතා කියන දේශපාලඥයෝ විසින්ම කවදා හරි එතුමාගේ ගැන කතා කරන දවසක පාර්ලිමේන්තුවේදී හරි කියාවි රනිල් වික්‍රමසිංහ කියන්නේ මෙයනි චරිතයක්, ඔහු ශක්තිමත් මිනිහෙක්, ඒ ශක්තිමත් මිනිහා වටන්න ඕන හින්දා අපි ගැහුවා කියන කතන්දරේ කියයි කියලා මම හිතනවා. ඇත්තටම දැන් අපිට ප්‍රජාන්ත්‍රවාදයේ විරිම්පණිය හිටින ගිහිල්ලර පොල්ගහා විකාශනාගාරය ගලවංගිය විතරක් නෙමෙයි, වර්තමාන මේ මැතිවරණ ව්‍යාපාරය තුළ පවා ගරු මන්ත්‍රීතුමනි මේ වර්තමාන ආණ්ඩුවෙන් ලැබෙන මේ වෙළඳන්නේ පවා කප්පාදු වල ලක්ලාද මේ මොහොත වෙනකොටත් මේ වගේ යම් යම් අසාධාරණකම් මත තමයි TNL එක ප්‍රජාන්ත්‍රවාදී වෙනුවෙන් පෙනී සිටින්නේ කියලත් අපි සිහිපත් කරන්න ඕනේ. ඔබතුමා තමග සමග බොහෝ කරුණු තියෙන කතා කරන්න අපි නැවත විරාමයක් ලබා ගන්නවා සම්බන්ධතාවයේ ප්‍රධාන පළමු මැදිරියට. මේ දරුවන්ගේ ඇස් වලින් වැටෙන කඳුළු බින්දුවක් ගානේ ඒගොල්ලෝ වග කියන්න ඕනේ. නැතුව ඒ සිද්ධිය වෙන්න මාස ගානකට කලින්, සති ගානකට කලින් ඒ හැම විස්තරයක්ම යාලා දැනන් හිටියා. ඒත් අද වෙනකනොත් ඒකේ වගකීම බාරගන්න කිසිම කෙනෙක් නැහැ. හොඳට තිබුණු රටක්, අපි වැටිච්ච තැනක්. මේ ආණ්ඩුවේ කාටවත් ඒ වගකීමෙන් ගැලවෙන්න මම ඊට තියන්නේ නැහැ. මේක මගේ පළවෙනි ඡන්දේ. ආයෝජන අවස්ථාවක් කරයි. Impeccable quality. Exquisite bridal jewelry from the bridal jeweler. Vogue Jewelers, with you forever. Hey, spiritale no gehin kohomada duwe leddunta behet karanne.
බයක් නැතුව පයක් තබන්නට. තේගිල බීලා වැඩිය නිතර කරලා ලෝකෙ දිනන්නට පාරක් හදලා. දුවේ පුතේ ඉතුරු කරන හොඳ පුරුද්ද හැමදාටම තියාගන්න. අම්මලා එක්ක අදම මහජන බැංකුවට එන්න. තේගිල බීලා. මේ දරුවන්ගේ ඇස් වලින් වැටෙන කඳුළු බින්දුවක් ගානේ ඒගොල්ලෝ වග කියන්න ඕනේ. නැතුව ඒ සිද්ධිය වෙන්න මාස ගානකට කලින් සති ගානකට කලින් ඒ හැම විස්තරයක්ම යාලා දැනන් හිටියා. ඒත් අද වෙනකනොත් ඒකේ වගකීම බාර ගන්න කිසිම කෙනෙක් නැහැ. හොඳට තිබුණු රටක් අපි වැටිච්ච තැනක්. මේ ආණ්ඩුවේ කාටවත් ඒ වගකීමෙන් ගැලවෙන්න මම ඊට තියන්නේ නැහැ. මේක මගේ පළවෙනි ඡන්දේ. අපි මේ ජනහඬ සංවාදයේ සඳහාද ආරාධනා කළේ එක්සත් ජාතික පක්ෂයේ පොත්තලම් දිස්ත්‍රික් නායක එම දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එවැගේම එක්සත් ජාතික පක්ෂයේ ආනමඩු වාසනේ ප්‍රධාන සංවිධායක පාලිත රංගේ බණ්ඩාර මැතිතුමාට එතුමා සමග මේ කරන සාකච්ඡාව TNL TV.lk වෙබ් අඩවි ඔස්සේ දකින්න පුළුවන්. TNL නිල YouTube චැනලේ ඔස්සෙත් ඔබට ශ්‍රවණය කිරීම සහ නැරඹීම හැකියාව තිබෙනවා. ඉසිර ගුවන්විදුලි ඔස්සෙත් සමගම විකාශය FM 89.1 සහ FM 89.3 තුන ඔස්සේ 0112 706 128 විවෘතයි. ඔබට ප්‍රශ්න අහන්න අපිත් එක්ක දැනුත් දයාබර ප්‍රේක්ෂකෙක් සම්බන්ධ වෙලා ඉන්නවා දුරකථන ඔස්සේ අයිබවන් අමුද දුරකථන විසන්දීලා තිබෙනවා. මම කැමති මේ ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාගෙන් ඉවසන්න දැන් සමහර වෙලාවට ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය බොහොම ප්‍රබල ලෙස ජනතාව අතරට ගොස් තිබෙන නිසා අපි දැක්කා අග්‍රාමාත්‍යතුමත් ජනාධිපතිවරයාත් යාපනයේ ජාත්‍යන්තර ගුවන්තුර පළපලාලි විවෘත කිරීමේ අවස්ථාවෙන් පස්සේ එහි නාම්පුවරුවත් යම් ආකාරයක එහි වැරද්දක් දකින පිරිසක් අපි දැක්කා සමාජයේ ඉන්න. මම දැක්කා ඒ පිළිබඳව මේ සමාජයෙන් නැත්තම් මේ මාධ්‍ය ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ පවා ඒ නාම්පුවර සම්බන්ධයෙන් එක ද්‍රවිඩ භාෂාවට මූලිකත්ව දුන්නායි කියන අදහස ඇතිව යම් ආන්දෝලනාත්මක අදහස් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ ඊට පස්සේ ඔබතුමා මාධ්‍යමක් කැඳවීමෙන් කියනවා මෙහි තියෙන නෛතික ස්වභාවය. මම කැමති මේ අවස්ථාවේ තහන්න ඔබතුමාගේ මේ රටේ ජනතාවගේ දැනුවත් භාවය උදෙසා මොකද්ද මේ යාපනයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කිරීම පස්සේ මේ ආකාරයේ මාධ්‍ය මේ වගේ ප්‍රචාර අරන් හේතු වෙන්නේ නැත්තේ මොකද්ද? යථාර්ථය මොකද්ද කියලා දැනගන්න. තේරන බොහොම ස්තුතියි. හොඳ ප්‍රශ්නයක් ඔබතුමා ඉදිරිපත් කරේ. පාර්ලිමේන්තුවට ගරු මන්ත්‍රීවරයෙක් පත් වෙලා එන මුල් අවස්ථාවේම නොමිලේ පොත් දෙකක් දෙනවා. එකක් තමයි මේ ස්ථාවර නියෝග පොත. පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කරන්නේ කොහොමද? කතා කිරීමට හැසිරීමට තියෙන නීති රීති මොනවද කියන එක ඡන්දයක් විමසන්නේ කොහොමද? මේ ආදී සියල්ල මේ ස්ථාවර නියෝග පොතේ සඳහන් වෙලා තියෙනවා. එතකොට දෙවෙනි එක තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැම මන්ත්‍රීවරයෙකුටම ලබා දෙනවා. එතකොට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලබා දුන්නාම මේක ලබා දෙන්නේ තරන් ඒ මන්ත්‍රීවරුන්ට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟව වැඩ කටයුතු කරනවා කියලා දිවුරුම් දීලා වැඩ බාර ගන්න එකනේ. එතකොට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මොකක්ද කියන එක පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදක විශේෂඥයෙක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. යම් අවබෝධයක් හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුම ලබා ගත යුතුයි. ඒ ලබා ගැනීම සඳහා නම් අවම වශයෙන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උඩින් පල්ලෙන් හරි කිව යුතුයි. දැන් මම දකින්නේ විශේෂයෙන්ම මේ දෙමළ භාෂාවෙන් පලාලි ගුවන් තොටුපලේ නාම්පුවරුව තිබ්බා මුලින් උඩින් දෙමළ භාෂාව, ඊට පස්සේ සිංහල, ඊට පස්සේ ඉංග්‍රීසි. මේක සම්බන්ධව දැඩි ලෙස විවේචනය කරපු හරදුන්න පුද්ගලයා තමයි ඇමරිකන් විරෝධී සටන් පාට කියමින් ඇමරිකන් සිටිසන් තියෙන පුද්ගලයෙකු පිටිපස්සේ රටේ ජනාධිපති කරන්නට උත්සාහ කරන විමල් වීරවන්ත මන්ත්‍රීවරයා. මේ විමල් වීරවන්ත මන්ත්‍රීවරයා මේකට ඉදිරිපත් කරනකොට අඩුම තරමේ මේ පොතේ මේ ව්‍යවස්ථාවේ වගන්ති ටික කියවලවත් නැහැ. මම ආද කියන්නම් මේ සමස්ත රටේ ජනතාවටම දැනගැනීම සඳහා මේකේ තියෙන සත්‍යය මොකද්ද කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16 වන සංශෝධනයේ
විසි දෙකේ එක ව්‍යස්ථාව දාසවැනි සංශෝධනය ගැන මුල් ආණ්ඩුකම් ව්‍යස්ථාව 78 ආණ්ඩුකම් ව්‍යස්ථාවේ 8 ව්‍යස්ථාව ආණ්ඩුකම් ව්‍යස්ථාවේ 16 ව්‍යස්ථා සංශෝධනයේ 22 එක ව්‍යස්ථාව යටතේ සංශෝධනය වුණා. මේ 22 යටතේ වෙච්ච සංශෝධනයේ සමාවෙන්න ගර්මන්ත අපේ සභාපතිතුමා යලි සම්බන්ධලා ඉන්න දුරකථන ඔස්සේ අපි මම හිතන්නේ ප්‍රශ්නයක් අහන්න. අයිබෝන් සභාපතිතුමනි. හලෝ. අයිබෝන් සභාපතිතුමනි. අයිබෝ. නෑ අපිට පාගේ දේවල් බැරි වුණාම නැවතුණා. ඒකයි මේ අපි කියන්නේ දැක් මෙම ප්‍රතිකාරයට උත්තරයක් දෙන්න තිබුණා. ඒ උත්තරයක් පාවෙ නැහැ. ඒකයි. නවුරුදු ඉස්සෙල්ලා පැනලා අපගේ විකාශනාගාරය ගත්තා. ගත්ත තාම හේතුව නැහැ. ඒකට ලයිසන් ගෙවලා තිබුණා, ඔක්කොම කළා තිබුණා. ඒවා බැලුවා, චෙක් කෙරුවා, ඒ ඔක්කොම තියෙනවා ගත්තාසේ. ඒක අපි මන් දන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමයි මේක දුන්නේ. ලයිසන් දුන්නේ ඒ කාලේ ඩිෆෙන්ස් මිනිස්ටර් ආයිති. එදෙන් දැන් ජනාධිපතිමයාගේ ගෙවලේ කියන හැටියට අපි මැල්ලා කියලා. පෙන්ය පිත්තූරේ අමිතානන්ද හාන්දුරු ලෙඩ වෙලා ඇස ඔපරේට් කළ නව ලෝකෙ ඉන්න අභුතියගෙන එතුමා එතුමයාට එන්න විදියක් නෑනේ මේ අපේ ස්ටේෂනකට ඉදින් කතා කරන්න. ඒකෙන් පොල් ගහලට උදේ හසට ආව කිව. ඒ වෙලාවේ මං හිතන් දුරගතනේ අය විසන්දුනා. හොඳ සම්බන්ධතාවය ගිලිහේ ගියා. මම කැමති එතුමා නැවත එතුමා සම්බන්ධ වෙනවා. මම එතකම් එනම් මේ කරන අපු විග්‍රහ කරන්නම්. මේ ආණ්ඩුකම් ව්‍යස්ථාවේ මම කිව්වේ 22 එක ව්‍යස්ථාව අනුව පළාත්වල කොහොමද ජනවර්ගය අනුව කටයුතු කරන්න කියන එක සඳහන් වෙලා. මම මේ රටේ ජනතාවගේ දැනගැනීම සඳහා ටෙරන් එක කියවන්නම් මට පොඩි වෙලාව දෙන්න. ආණ්ඩුකම් පරිපාලන භාෂා ආණ්ඩුකම් ව්‍යස්ථාවේ 22 එක අනු ව්‍යස්ථාව සිංහල සහ දෙමළ භාෂා ශ්‍රී ලංකා මුළුල්ලේම පරිපාලන භාෂාව විය යුත්තේය. හැකිය නෙමෙයි යුත්තේය. රජේවිය ආයතන විසින් පොදු වාර්තා තබා ගැනීම සඳහා සහ සියලු කටයුතු ඉටු කිරීම සඳහා දෙමළ භාෂාව භාවිතා කරන උතුරු සහ නැගෙනහිර පළාත් හැර උතුරු සහ නැගෙනහිර හැර එතකොට දෙමළ භාෂාව භාවිතා කරන ශ්‍රී ලංකාවේ සියලුම පළාත්වල පරිපාලන භාෂාව සිංහල විය යුතු අතර ඒ පළාත්වල රජයේ ආයතන විසින් පොදු වාර්තා තබා ගැනීම සඳහා සහ සියලු කටයුතු ඉටු කිරීම සඳහා සිංහල භාෂාව භාවිතා කළ යුතුය. යුතුය හරි. එසේ වුවද උපදිසාපති කොට්ටාසයක් සංයුක්ත වන යම් ඒකකයක මුළු ජනගහනයට එම ප්‍රදේශයේ සිංහල හෝ දෙමළ භාෂාමය සුළු ජන කොටස දරන අනුපාතය කෙරෙහි සැලකිල්ල ඇතුව ජනාධිපතිවරයා විසින් සිංහල සහ දෙමළ භාෂා දෙකම හෝ ඒ ප්‍රදේශයේ පිහිටි පළාතේ පරිපාලන භාෂාව වශයෙන් භාවිතා කරනු ලැබූ භාෂාව නොවන වෙනත් භාෂාවක් හෝ ඒ ප්‍රදේශය සඳහා පරිපාලන භාෂාවන වශයෙන් භාවිතා කරනු ලැබීමට විධාන කරනු ලැබිය හැකිය. එතකොට මෙන්න මේකේ අයන්න තියෙනවා දෙමළ හෝ ඉංග්‍රීසි භාෂා දෙකෙන් කවරු හෝ භාෂාවකින් කවරු හෝ නිලධාරියෙකුගෙන් ඒ නිලධාරියාගේ නිලතත්වයෙන් ලිපි ගනුදෙනු බාර ගැනීමට ඒ නිලධාරියාට නිලතත්වයෙන් ලිපි ගනුදෙනු යැවීමට සහ නිලධාරියා සමග ඒ තත්වයෙන් කටයුතු කිරීමට හිමිකම ඇත්තේය. මේ ආදි වශයෙන් මේ 22 වෙනි ව්‍යවස්ථාවේ දිගින් දිගටම මේ පිළිබඳව කොහොම පැහැදිලි කරලා තියෙනවා. ඒ අනුව තමයි මේ උතුරු සහ නැගෙනේ පළාත් දෙක හැර කියලා දෙනවා. එතකොට ඒ ඉන්න ජනවර්ග අනුපාතය අනුව ඒ භාෂාව පාවිච්චි කිරීමට ජනාධිපතිවරයාට නියෝග කළ හැක්කේ. ඒකෙන් බහුතරය ඉන්නේ ද්‍රවිඩ භාෂාව කතා කරන දුවිය නම් ඒ වගේ නාම පුවරක් සකස් කරනකොට ඒ මූලිකත්වය නැත්නම් ප්‍රමුඛතාව ඒ දෙමළ භාෂාව ලබා දීම ව්‍යස්ථානුකූලයි. ව්‍යස්ථානුකූලයි මේක පමණක් නෙමෙයි රාජකාරීමේ ලිපි ගනුදෙනු කිරීමත් ද්‍රවිඩ භාෂාවෙන් සිදු කිරීම නීත්‍යානුකූලයි කියන එක තමයි රටේ උත්තරීතර නීතිය වෙච්ච ආණ්ඩුකම් ව්‍යස්ථාවේ මේ ඉතාමත්ම පැහැදිලිව කියලා තියෙන්නේ. එතකොට මේක නොදන්න මන්ත්‍රීවරු මේ උගුර කඩාගෙන කෑ ගහනවා. ගෝසානන්දලා වගේ බොරුවට කෑ ගහනවා. ගෝසක තැනවල ඉන්න මහාධිකරණයේ ඉන්න ගෝසක ඒ වගේ මේ ගෝසකයෝ ඉඳගෙන බොරුවට කෑ ගහනවා. මේ අර්ථ ශූන්‍යයි. හිස් මිනිසු. මේ වගේ දැන් මන්ත්‍රී සාමාන්‍ය රාජ්‍ය සේවකයෙක් වුණත්
යම් හේයකින් අපි කිව්ව සිංහල භාෂාව දන්න කෙනෙක් උත්තරේ නැත්නම් යාපනයට ගියාම මාරුවක් ලැබුණත් ඔහුට සිද්ධ වෙනවා ඒ යාපනයේ දෙමළ භාෂාව ඉගෙන ගන්න සමහර ලාවට. මොකද දැන් තම පැහැදිලිවම රාජ්‍ය සේවයට අදලොත් ක්‍රමනීමේදී ද්‍රවිඩ භාෂාව පිළිබඳව බලනවානේ. ඒ වගේම ද්‍රවිඩ භාෂාව පාඨමාලාවක් දැන් තමයි තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් පාර්ලිමේන්තුවේ ද්‍රවිඩ භාෂා පාඨමාලාවක් තියෙනවානේ. ඉතින් ඒ අනුව මේ ද්‍රවිඩ භාෂාව අත්‍යවශ්‍යම ප්‍රගුණ කළ යුතු වෙනවා. මේ මේ ඒ කොට්ටාසවල වැඩ කටයුතු කරන්න. ඉතින් මේක දැන් අද මන්ට නම් මේක හොඳ මට අදත් සිද්ධ වෙනවා. අද අපි කොට්ටිකච්චියේ බෝධිරකරම් විහාරාධිපති හිම්පාණන් වහන්සේ බෝධිසේ හාමුදුරන් වහන්සේ අපවත්තුන. උන්වහන්සේ ආදාන උත්සවයේ තිබුණා අද. දරුවක් ග්‍රාමාත්‍යතුමාගේ ශෝක ප්‍රකාශය කියවන්න තිබුණා. මම විශේෂයෙන් පෞද්ගලිකවම මම මේ ආදාන වලට සහභාගී වෙනවා. මෙතන ගියා මට හම්බුණා ආනමඩු ආනන්දාරාම විහාරාධිපති මේ විහාරාධිකාරී විජිතානන්ද හාමුදුරුව. විජිතානන්ද හාමුදුරුව මාත් එක්ක කතා කරනකොට ආදාන උල්ලේ ඉඳ වාඩි වෙලා මේ අපිට තව ඡන්දයක් දෙන්න හිතෙන්නේ නැහැ නේ. මේ පුරංකමක් නැහැ නේ. එමතුම මම ඔබතුමාට ප්‍රිය කරන පුද්ගලෙක්. ඔබතුමාට ඡන්දයක් දෙන්න මට උන. නමුත් මට මෙතන ඡන්දයක් දෙන්න පහද. මම එහෙම මොකද හවුද ප්‍රශ්නේ? දැන් මෙයලන්ට අගමැති ජනාධිපති යාපනයට ගිහිල්ලා කරපෙඩි. මම එහෙම මොකද්ද? මේ පලාලි ගුවන්තොටුපළේ ඉවුරතර ගුවන්තොටුපළේ බෝඩ් එක දෙමළ භාෂාවෙන් උඩින් මම කිව්වා අපේ හඳුරු මේක තත්ති මේකයි. මේක අද කියලා. මගේ මේ 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 මගේ ටෙලිෆෝන් එකේ ගැලරි වල මේ මේ වියස්තාවේ මේ ෆොටෝ එක ගලම ෆොටෝ එක තියෙනවා. හදිසියක් නෝ. මම මේ ෆොටෝ එක අරගෙන ඉවරලා හාමුදුරන් වහන්සේට පෙන්නුවා. මෙන්න බලන්න වියස්තාව කියන්නේ මේ රටේ නීතිය මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මෙතන මේ මේ කාටවත් මේ එක්කෙනෙකුට අවශ්‍ය ගැතිකමක් කරලා මේ හාමුදුරු මේ තියෙන්නේ කියලා. ඉතින් උන්වහන්සේට කියලා දුන්නට පස්සේ උන්වහන්සේ ඒක එතන ඉඳගෙන කියවුවා. කියවුවට පස්සේ උන්වහන්සේ පිළිගත්තා ඒ තත්ත්වය. මේ තියෙන මම මේ මෙතන මම දාලා තින්නේ ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාවට අනුව මේ නාම්පුරු රටේ නීතියට අනුකූලයි කියලා. මේ තියෙන 22 වෙනි මේ ව්‍යවස්ථාව මගේ ෆොටෝ එක ගලම මම දාගෙන තියෙනවා. ඉතින් මම ඒක උන්නාන්තර පෙන්නවා. ඉතින් ඊට පස්සේ තමයි හාමුදුරු පිළ. දැන් මම කියන්නේ දැන් අපි මහා සංඝ රත්නයේ සමහර හාමුදුරන් වහන්සේලා මේ මේ මේවා පිළිබඳව කෑ ගහනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන කැබිනට් මණ්ඩලයේ හිටපු ඇමතිවරු මේවා පිළිබඳව කෑ ගහනවා. හැබැයි කැබිනට් මණ්ඩලයේ හිටියත් ආණ්ඩුකම ව්‍යවස්ථාව දන්නේ නැහැ. ලැජ්ජ වෙන්න ඕන ඒගොල්ලෝ. ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේ ඉන්නට මේ ලැජ්ජ වෙන්න ඕන. තමන් ව්‍යවස්ථාව දන්නේ නැතු මේ ආවට ගියට පස්සේ මම හොඳ එක කාරණයක් කියන්න. අමරසිරි දුරංගඩ මැතිතුමා. එතුමා අසනීප රෝදපුටුවෙන් පාර්ලිමේන්තුවට ආවේ අවසාන සමයේ. එයා කොහොම එක දවසක් පුස්තකාලංගදී මාත් එක්ක කතා කර කර තියා එතුමා රෝදපිටින් දැද්ද මං හිටගෙන එතුමාත් එක්ක කතා කරනකොට එතුමා කිව්වේ එදා වගේ නෙමෙයි අද පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු හිතාගෙන ඉන්නේ මේ සියල්ල දත් කියලා. ඒගොල්ලෝ කවුරු හරි කෙනෙක් පෑනකෝ කොලේ කාලේකෝ අරගෙන ඉවරලා මොන හරි අහුවොත් එම කියවගෙන කියවගෙන යනවා ගිරව් වගේ. බලනකොට මේකට හරයක්ම නැති. මයික් එකක් ඇල්ලුවා නම් කියවගෙන කියවගෙන යනවා. දැන් වීරවංශ උන්නටත් මට කියන්න තියෙන්නේ අන්න ඒ ජාතියේ පොරක් මිස කිසිවත් දැනුවත් වෙලා කතා කරන පුද්ගලෙක් නෙමෙයි. ආණ්ඩුකම් ව්‍යවස්ථාව බලන්නේ නැතුව කටගෙන. දැන් මෙහෙම වීරවංශ මෙහෙම නම් පාර්ලිමේන්තුවේ දැන්ට ඉන්න මන්ත්‍රීවරයෙක් නම් කැබිනට් මණ්ඩලයේ නියෝජනය කරපු ඇමතිවරයෙක් මේ වෙනි වගකීම් විරහිතව කටට ආපු පළියට මේ දෝෂාරෝපණය කරනවා. දැන් මේක එතකොට අපිට අනිත් ආණ්ඩුකම් ව්‍යවස්ථාව පන්තලේ ඉන්න අපේ හාමුදුරුවන් කියවන්නේ නැහනේ. හැම පන්තලක හාමුදුරුවන්ට කියවන්න නැහැ. එතකොට ආණ්ඩුකම් ව්‍යවස්ථාව ගැන දන්නේ නැවුනි. දැන් දන්නේ දැන් අපේ ආනමඩුවේ හාමුදුරුවන් වහන්සේ දැන් මාත් එක්ක ওই චෝදනාව කරේ උන්වහන්සේ ආණ්ඩුකම් ව්‍යවස්ථාව පිළිබඳ අවබෝධයක් තිබුණා නම් උන්වහන්සේ කියන්නේ. එහෙනම් ඊට අතරා තව දුෂ්කර විහාරස්ථාන කොහොමද තපොච්චර තියෙනවා ආනමඩුව නගරයක් වෙලා තියෙනවා. එයින් එහා තව දුෂ්කර විහාරස්ථාන තියෙනවනේ. ඒතුළු මේ ආණ්ඩුකම් ව්‍යවස්ථාව කියන පොතවත් දැකම නැති ව්‍යවස්ථාවවත් දැකම නැති කට්ටිය කොච්චර ඉන්නවද අපේ රටේ මිනිස්සු. එතකොට බලන්න මේ කරන අවලාද අපවාද. දැන් ඕකමනි කරේ රණලි ක්‍රමසිංහ මහත්තයාට. රණලි ක්‍රමසිංහ මහත්තයාට කිය කොටියා කොටියා රට දෙනවා කොටියට රට දෙනවා. එතුමා කරපු වැඩේ නිසා තමයි කරුණා කඩලා රට බේරගන්න පුළුවන් උනේ. නමුත් එතුමට මඩ ගැහුවා කොටිය කොටිය කියලා. එතුමා රට විකුණනවා. එක බින් අඟලක් අද වෙනකොට රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් දීලා තියෙනවද කියනවා. මහින්ද රාජපක්ෂ රටේ ඉඩම් විකුණලා තියෙනවා. ඩෝල් සමාගමට විකුණලා තියෙනවා. සැංග්‍රිලා එකට විකුණලා තියෙනවා. මේ ඔක්කොම විකුණලා තියෙද්දි අන්න දේශප්‍රේමියා රටේ ඒව බේරගත්ත එක දේශද්‍රෝහිය කොටිය රට බෙදනවා. ඉතින් බුදුම රටක් මේක. ඒ හින්දා මේ වගේ නොදන්න දේවල් කතා නොකර ඉන්නවා නම් වඩාත් හොඳයි කියලා මම කියන්න කැමතියි. ආදර මන්ත්‍රීතුමනිතුමාට තවත් තැමතුමක් ලැබෙනවා 0112 762 128 ඔස්සේ අපිත් එක්ක දැන් දාබර ප්‍රේක්ෂකයෙක් සම්බන්ධ වෙලා ඉනවා. අයබෝන්. ඔබතුමා කොහෙන්ද කවුද කතා කරන්නේ? මම වාග්වෙන් ඩඩ්ලි.
ඔව් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මට මේ ගරු මන්ත්‍රීතුමාගෙන් අහන්න තියෙන්නේ දැන් පාර්ලිමේන්තුවේ අර පසුගිය දින 5ක කාල සීමාවේ වැරදි වැඩ කරා බොහෝ පිරිසක්. ඒ මන්ත්‍රීවරු මයික් කැඩුවා, වෙරළුවා, පුටු කැඩුවා බොහෝ දේවල් කරා. ඒ ඒ මන්ත්‍රීවරුන්ට දීපු දඬුවම මොකද්ද? අපි නම් තාම දැක්කේ නැහැ. ඒ වගේම සමහර විපක්ෂයේ මන්ත්‍රීවරු ජනමාධ්‍යට ඇවිල්ලා බොරු කිව්වා මේ මේ ප්‍රශ්න ඇති කරන්න. අදටත් ඒ අයට දීපු දඬුවමක් මම නම් දැකලා නැහැ. නමුත් අපි පොඩි වරදක් කරා නම් මේ පොලිසිය හමුදාව ඇවිල්ලා අපිට ඒ දඬුවම් දෙන්න කටයුතු කරනවා. මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලන්නේ අන්න අර අයට දඬුවමක් දෙන තත්ත්වයක් මේ රටේ ඇති කරන්න. පරීක්ෂණ පවත්වලා මේ තොරතුරු නීතිපතිවරයාට යොමු කරනවා. නීතිපතිතුමාගෙන් තමයි ලැබෙන උපදෙස් අනුව ඔපිනියන් මත නඩු පැවරීම සිදු කරන්න ලබන්නේ. මේ පාර්ලිමේන්තුවේ දේපල වලට හානි කිරීම පොදු දේපල පනත යටතේ යෝජනා කරලා ඉවරලා මේ කමිටු විසින් නීතිපතිතුමාට යොමු කරලා තියෙනවා. අපි විශ්වාස කරන බලාපොරොත්තු වෙනවා, විශ්වාසයක සේවයටත් මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඒගොල්ල සම්බන්ධව නීතිමය පියවර ගනී කියලා. අර ජනමාධ්‍යයට ඇවිල්ල බොරු කියන එක සම්බන්ධව දැන් යම් කෙනෙකුට වෙන අගතියක් තියෙනවනේ. ඒ අගතිය සම්බන්ධව ඔහු විසින් පෞද්ගලික නඩු පැවරීමට අවශ්‍යයි. තමන්ගේ ප්‍රතිරූපයට සිදු කරන්නා වූ හානිය සම්බන්ධව එසේ නැතුව සාමාන්‍යයෙන් ප්‍රමේ ජනමාධ්‍යයට විරුද්ධ නඩු පැවරීමේ ක්‍රමය දෙන්නේ නැහැ. මොකද සාහිත්‍යක අපහාස නීතිය ඉවත් කිරීමට පාර්ලිමේන්තුවෙන් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ජනමාධ්‍ය අයිතිය තව තව ශක්තිමත් කිරීමට මේ ආණ්ඩුව අපි කටයුතු කරලා තියෙනවා. ඒක නිසියාකාරව අවබෝධ කර ගැනීමට නොහැකි මන්ත්‍රීවරු හෝ වෙනත් පුද්ගලයෝ මේ මාධ්‍ය අවභාවිතා කරනවා. ඒ අවභාවිතා කිරීම සම්බන්ධව අපරාධ නීතිය යටතේ දඬුවම් කිරීමට නීතිමය පියවර ගැනීමට අපහසුතාවයක් තියෙනවා. ඒ වගේම මෙතුමාගේ පාර්ලිමේන්තුවල මේ හැසිරීම සම්බන්ධයෙන් කමිටු වාර්තාව නීතිපති උපදෙස් දෙනකම් බලන් ඉන්නවා කියලා කිව්වා. මම මතකයි කාලවකවානුව තුළ විපක්ෂයෙන් දැන් විරෝධයක් ආව නේද මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමත් අපරාධ නීති යටතේ ක්‍රියාත්මක වීම සුදුසු නැහැ කියලා මම මගේ මතකයේ හැටියට මම කියන්නේ. ඒ එවැනි විරෝධයක් ආවයි විපක්ෂයෙන් කර මන්ත්‍රීවරුන්. දැන් විපක්ෂයේ හැසිරිච්ච විදිය මුළු රටම දැක්කා. කථානායකතුමාගේ ආසනයට ගිල්ලෙවරලා වතුරක් කරනවා, මිරිස්කුඩු ගහනවා. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ කටයුතු කරන්නේ. දැන් මේගොල්ලන්ට මේ අසික්කිත වැඩේ කරන්න හොඳයි. වැඩේ කරලා ඉවරලා මේක සම්බන්ධව කටයුතු කරන්න හදනකොට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට මේගොල්ලෝ යොමු කරන්න හදනකොට මේ පාර්ලිමේන්තුවේම ඔය විපක්ෂ නායකවරු, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරු, පක්ෂ නායකයෝ මේ සම්බන්ධව අපරාධමය ක්‍රියා නීතිමය පියවර නොගත යුතුයි, ඒ වගේම වරප්‍රසාද කමිටුව හමුවට නොගෙන යා යුතුයි කියලා දිගින් දිගටම තර්ක කර කථානායකතුමාට බලපෑම් කරා. ඉතින් එතකොට මේගොල්ලොන්ගේ අවිනීති ක්‍රියාදාමය ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන්ගේ නායකයනුත් කටයුතු කරනවා. හැබැයි මම බොහොම පැහැදිලිව කියනවා, මම මගේ පක්ෂ නායකයන් නිසා කියනවා නෙමෙයි, ඒක මෙවැනි තත්ත්වයන් ආපු හැම අවස්ථාවකම අපි යහපාලන ආණ්ඩුව තුළ යම් ප්‍රශ්න ආපු හැම ඇමතිවරයෙකුටම තනතුරු වලින් ඉවත් වෙන්න සිද්ධ වුණා. තිලක් මේ මාර්පණ මැතිතුමාට එතුමා දරපු අමාත්‍ය ධූරයෙන් අයින් වුණා. රවි කරුණායක මැතිතුමාට එතුමා දරපු අමාත්‍ය ධූරයෙන් අයින් වෙන්න සිද්ධ වුණා. රිචඩ් බඩ්දීම් මහත්මයාට තනතුරු වලින් අයින් වෙනවා. ඒ තනතුරු වලින් අයින් වෙලා ඒ ඔවුන්ට විරුද්ධව තිබෙන්නා වූ චෝදනාව නිසියාකාර විමර්ශනය කරන්නට ඉඩ ප්‍රස්තාව සලසලා දීලා දෙනවා. හැබැයි විපක්ෂය මේ තත්ත්වෙන් නැහැ. විපක්ෂය අද මේ තත්ත්වේ නම් ආණ්ඩු බලය නැතුව විරුද්ධ පක්ෂයේ ඉඳගෙන මෙසේ නම් ආණ්ඩු බලය අතර ගත්තොත් කෙසේ කටයුතු කරයිද කියලා රටේ ජනතාව කල්පනා කරන්න. එතකොට 2015 ජනවාරි මාසේ 8 වෙනිදාට ඉස්සෙල්ලා උනේත් මහත්තයෝ ඔන්න ඒම තත්ත්වේ තමයි. සුද්ධයි සුද්ධී රටට ආපුහාම සුද්ධ මරලා සුද්ධියෝ දූෂණය කරා. ඒ උදවිය ආරක්ෂා කරා. මේ පිළිබඳව මහින්ද රාජපක්ෂ මහත්තයාම මාධ්‍ය ඉදිරිපිටේ මේ ප්‍රකාශ කරා. අපේ කාලේ ඇමතිවරුන්ට මේ වැරදි කරා, මම මේ ඒවා සම්බන්ධ ආරක්ෂා කරුවා දැනුවම් කරේ නැහැ කියලා. ඉතින් අද වෙනි මට්ටමක් නෙමෙයි. අන්න ඒ අවිනීත යුගය නැවත ඇති කිරීමට තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලය ඉල්ලන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට පත් කිරීම සඳහා කවුද වෙර දරන්නේ? ඒ වෙර දරන්නේ ඔය මිරිස්කුඩු කණ්ඩායම, ඔය ගඩොල්කුඩු කණ්ඩායම, ඔවුන් පහර දුන්න හැටි පාර්ලිමේන්තුවේදී පොලිසිය නිල්දාලේ. අනිත් එක බලන්න
පොලිසිල්ධාරි පාර්ලිමේන්තු සම්ප්‍ර මේ පොත් කියවන්න තික වැරද තියෙන්නේ ඉගෙන ගන්න නැතික වැරද්ද පණ්ඩිතකම් කියගෙන පාර්ලිමේන්තුවේ යම් මාන්ත්‍රීවරේ කලහකාරී ලෙස හැසිරෙන්නේ යන් ඒ කතානායකතුමාට පුළුවන් නියෝගයක් නිකුත් කරන්න පොලිස් පාර්ලිමේන්තු පොලිසියට ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සභාගමෙන් ඉවත් කරන්න කියලා ඔසවාගෙන ගිහිල්ලා හරි සභාගමෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුව ඇතුළට එනකොට ඒ නිලධාරියාගේ තියෙන පපුවේ තියෙන නිලංකත හඩුව ඉනේ තියෙන බෙල්ට් එක අත් දෙකේ තියෙන උරහිස් ලාංඡන දෙක තවත් තියෙනනම් තරු හෝ වෙනත් පළඳලා තියෙන ලෝහමය ආම්පන්න ආයු ආභරණ සියල්ලම ගලවලා තියලා තමයි මේ මන්ත්‍රීතුමා ළඟට එන්නේ. මොකද හේතුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අගරු වෙන විදිහට වැඩ කටයුතු කරත් ගරු මන්ත්‍රීතුමා කියලා නේ. ඒ ගරු තත්ත්වය ආරක්ෂා කිරීම සඳහා පොලිසිය සහ කතානායකතුමා කටයුතු කරනවා. එතකොට ඒ ගරු ගේන මන්ත්‍රීතුමාගේ තුවාලයක් හරි සීරීමක් හරි සිදු වුණා නම් ඒක බොහොම අගතියක් විදිහට තමයි පොලිසිය පාර්ලිමේන්තු මේ ව්‍යවස්ථා හදනකොට සම්ප්‍රදායන් හදනකොට ස්ථාවර නියෝග හදනකොට කටයුතු කරලා තියෙන්නේ. පොලිසිය නියම ගරුත්වය දීලා කටයුතු කරන්නට හැදුවත් ගරු නොවන කට්ටිය ගරු තැනට ඇවිල්ලා ඉවරලා අගරු විදියට වැඩ කටයුතු කරනවා. ඉතින් ඒක බොහොම අවාසනාවන්ත තත්ත්වයක්. ඉතින් ඒ නිසා ඡන්දදායකව දැනගන්න ඕන බැන බැන ඉන්න 225ම ගිලියන් 225ම හෙන ගහපන් කියන්නේ නෙමෙයි 225න් මේ කුපාඩි වැඩ කරන උන්ට හෙන ගහපන් කියලා කිව්වට කපන්නේ කුපාඩි උන්ට හෙන ගහපන් කියන්න ඕනේ එන මැතිවරණයේදී මේ කරලා තියෙන තක්කඩි වැඩ කුපාඩි වැඩ දැක්කා ඒ උදවියට විරුද්ධ මේ විරුද්ධව කතරයක් ගහන්නේ නැතුව පරාජයට පත් කරන්න කටයුතු කරා නම් 225ටම හෙන ගහන්න කියලා ඉවරලා පොදුවේ කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබතුමත් අර මේ පොලිස් නිලධාරී ක්‍රියට ක්‍රියා කරන නිසා මම අහන්නේ දැන් මේක පෞද්ගලිකව මේ ඔබතුමාකින් සියයේ ප්‍රශ්න නමුත් මා කැමතියි වර්තමාන පාර්ලිමේන්තුව තුළ යම් ආකාරයක විවේචනාත්මක ස්වභාවයක් තිබෙනවා දැන් හැසිරීමත් එක්ක ගත්තාම ඔබතුමා 2006 පාර්ලිමේන්තුව එන්න කලින් ඔබතුමා බොහොම ගෞරවනීය පොලිස් සේවයක් ඇන්නතු වුණා විනයකරුක නිලධාරියෙක් හැටියට. ඔබතුමාට ඇයි ඇත්තටම පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉවත් වෙලා මේ වගේ දේශපාලන ප්‍රවාහයට එන්න සිද්ධ වුණේ? ඒ ඇවිල්ලා තිබෙන කාල සීමාව තුළ ඔබතුමා සෑහීමට පත් වෙලා තිබෙනවා. මම සෑහීමට පත් වෙලා තියෙනවා. එක පැත්තකින් මම මහජන ඇවිනු වැඩ කටයුතු කරලා තියෙනවා. ඒ වැඩ කටයුතු කිරීම පිළිබඳව මම සෑහීමට පත් වෙලා තියෙනවා. හැබැයි මෙතන මේ ඉහළ උදවිය කටයුතු කිරීම පිළිබඳව මම සෑහීමට පත් වෙලා නැහැ. ඒත් මම මගේ තියෙන හැකියාවන් අනුව මට මිනිස්සුන්ට වැඩ කිරීමේ අවකාශය රට වැඩ කිරීමේ අවකාශය ලැබිලා නැහැ. මොකද මම මහින් සමරසිංහ ඇමතිවරයාත් එක්කලා නිපුණතා සංවර්ධන වෘත්තිපුණ ඇමතිකම කරා. ඒකේ මට රාජ්‍ය ඇමතිකම මහින් සමරසිංහ මේ කැබිනට් ඇමතිකම මට ආරමඩුව පුත්තලන් දිස්ත්‍රික්කයට කැබිනට් මේ ටෙක්නිකල් කොලෙජ් එක කාර්මික විද්‍යාලය තිබුණේ මට කාර්මික විද්‍යාලයක් හදන්න සුදුසුම ස්ථාන හොයලා වැඩ කටයුතු කරපුවාම අවසානයේ මට පිස්තෝලෙට අත තියන්න සිද්ධ වුණා. මේ ආරමඩුවට ටෙක්නිකල් කොලෙජ් එකට කැබිනට් පත්‍රිකාව අසම් කරවා ගන්න එහෙම බලපෑම් කරලා ඉවරලා සටන් කරලා තමයි මට ආරමඩුවට 16513 කින් තෙමහල් ගොඩනැගිලි සංකීර්ණ සහිත කාර්මික විද්‍යාලයක් ගෙනියේ. එතකොට සෑමිටපත් වෙන්න බෑනේ සහෝදර එකටපත් වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තමන්ගෙන් එකලා වැඩ කරන ඇමතිවරයෙකුට වැඩ කරන්න දෙන්නේ නැති කාලකන්ණි පෙරේත මම ඇමතිවරු මට හිටියා. ඒ වගේම තමන් කරපු ක්‍රියාදාමයට අනුග්‍රහය දක්වන්නට නීති විරෝධී ක්‍රියාදාමයන ව්‍යවස්ථා විරෝධී ක්‍රියාදාමයන ශ්‍රේෂ්ඨාධිකරණය මේක ව්‍යවස්ථා විරෝධී කියලා අවස්ථා දෙකකින්ම තීන්දුව දුන්නාම ඒ තීන්දුව දීලා ඔහු ඔහුගේ ක්‍රියාදාමයේ වැරදි කියලා නියුදෙල් දීදු. ඒක වැරදි කියන එක රටර ඔප්පු කරන්නට ඔවුන්ගේ මේ මුදල් සහ තනතුරු මත මේ මන්ත්‍රීවරුන් තල්ලි වලට ගන්නවා කියන කාරණේ ඔප්පු කිරීමට කටයුතු කිරීම. ඒ වගේම තමන් අනුන්ට දෝෂාරෝපණය විවේචනය කරනකොට ගරු අගමැතිතුමාට ඇතුළු කණ්ඩායමට මේ බතර මුල්ලේ ඉඳගෙන ඉවරලා සමනලයේ කතාවක් කියලා ඉවරලා විවේචනය කරද්දී තමන්ගේ මඩකලපු ජීවිතේ සමනල ජීවිතය පිළිබඳව හෙළිදරව් කරපුවාම ඒවත් එක්කලා අනිත් එකගෙන් පරිගැනීමට කටයුතු කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ පරිගැනීමට කටයුතු කරන කුඩුකේදු නායකයන් පාලකයන් රටකට අවශ්‍යතාවක් නැහැ. ඒක බොහොම අවාසනාවන්ත තත්ත්වයක්. අපිට 2001 වැරදිච්ච තැනක් අන්නේ ඒක. නමුත් ඒ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ රට ගෙනිච්ච තත්ත්වයේ උඩ එවැනි කුණු ගොඩක් දාලා හරි අපිට මේ ඒ තත්ත්වෙන් රට බේරා ගැනීමට අවශ්‍යතාවය තිබුණා. ඒ නිසා අපි කරේ. ඉතින් මම පොලිසියෙන් ඉවත් වුණේ දැන් පොලිසිය මට නඩු තුනක් මට කියන්න උනා ශ්‍රේෂ්ඨ අධිකරණ කියලා. 96 අවුරුද්දේ මාව ස්ථාන අධිපතිවරයා සංගිට මාව සුපරිම නියමර මිය මොරටුව ට්‍රාන්ස්ෆර් කරපුවාම
මම 100ට ඇලෙරක් 96 කියන නඩුවන් කැඩේ එෆ්ආර් එකක් ෆයිල් කරා. ඊට පස්සේ ඒක 97 නඩු තීන්දුව දුන්නා. ඒක ලංකාවේ නව නීති වාර්තා 3SLR 308 1997 රංගේ බණ්ඩාර වර්ස අනුරුද්ධරත්වත්ව තැන් අදර්ස් කියලා. ඒක නව නීති ශ්‍රී ලංකා නීති වාර්තාව. ඒ ඊට පස්සෙත් මම නඩු දෙකක් මට ශ්‍රේෂ්ඨාධිකරණේ පවරන්න උනා. දිගින් දිගටම මේගොල්ලෝ කරපු කෙනෙහිල් ගන්න. මම මාරු කරලා කරලා මාරු කරන්න කටයුතු කරපු දේශපාලඥයම මම නිමත් දෙනවා. රංගේ බණ්ඩාර විරමගෙදර හිටපු ස්ථානාධිපති රංගේ බණ්ඩාර ඉතා උනන්දුවෙන් වැඩ කටයුතු කරන දක්ෂ අවංක නිලධාරියෙකු බව ප්‍රකාශ. ඉතින් මම දක්ෂ අවංක විමුතා උනන්දුවෙන් වැඩ කටයුතු කරන නිලධාරියෙක් නා. මම සුපරිමුරේ යවන්න බෑ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පෝටු උදවියේ වැඩ කටයුතු කරපු හැම අවස්ථාවකම වැඩක් කරපු මිනිහෙකුට වැඩ කරන්න දීලා නැහැ. හැම වෙලාවම පිළිගන්නේ හිරියර කරන්න තමයි කටයුතු කරන්නේ. අපි ඉනව තීරණයක් ලබා ගන්නවා දැන් සම්බන්ධතාවයේ ප්‍රධාන පාලක නගරියට. මේ දරුවන්ගේ ඇස් වලින් වැටෙන කඳුළු බින්දුවක් ගානේ ඒගොල්ලෝ වග කියන්න ඕනේ. නැතුව ඒ සිද්ධිය වෙන්න මාස ගානකට කලින් සති ගානකට කලින් ඒ හැම විස්තරයක්ම යාලා දැනන් හිටියා. ඒත් අද වෙනකනොත් ඒකේ වගකීම බාර ගන්න කිසිම කෙනෙක් නැහැ. හොඳට තිබුණු රටක් අපි වැටිච්ච තැනක්. මේ ආණ්ඩුවේ කාටවත් ඒ වගකීමෙන් ගැලවෙන්න මම ඊට තියන්නේ නැහැ. මේක මගේ පළවෙනි ඡන්දේ. සෙට් වෙන People's Bank Yes Digital ඉදරුම් කිනුම කැමති තැනක ඉඳන් කැමති වෙලාවක බැංකින් කරන්න People's Bank Yes තාරුණයෙන් බිසි යවුවනේට රන් කරල් නොල තුල පින්කෙතයි නිල් රුවන් දිලෙන මුතු පිරිබිමයි සිව්මහා නදී සාරකෙන් වතුයි මේ අපේ මාතෘභූමියයි මව්බිමේ ස්වර්ණ හිරු කිරණයි කියන ගෝඨාභය තේගිල පිලා කඩිය නිතර කෙරලා ලෝකෙ දිනන්නට පාරක් හදලා දුවේ පුතේ ඉතුරු කරන හොඳ පුරුද්ද හැමදාටම තියාගන්න අම්මලා එක්ක අදම මහජන බැංකුවට එන්න තේගිල පිලා මේ දරුවන්ගේ ඇස් වලින් වැටෙන කඳුළු බින්දුවක් ගානේ ඒගොල්ලෝ වග කියන්න ඕනේ. නැතුව ඒ සිද්ධිය වෙන්න මාස ගානකට කලින් සති ගානකට කලින් ඒ හැම විස්තරයක්ම යාලා දැනන් හිටියා. ඒත් අද වෙනකනොත් ඒකේ වගකීම බාර ගන්න කිසිම කෙනෙක් නැහැ. හොඳට තිබුණු රටක් අපි වැටිච්ච තැනක්. මේ ආණ්ඩුවේ කාටවත් ඒ වගකීමෙන් ගැලවෙන්න මම ඊට තියන්නේ නැහැ. මේක මගේ පළවෙනි ඡන්දේ. අපි මේ ජනහඬ දේශපාලන සංවාදය අද කතා බහ කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ පොත්තලම් දිස්ත්‍රික් කර පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මැතිතුමා සමග. ගරු මන්ත්‍රීතුමනි, අපේ සභාපතිතුමා යලි සම්බන්ධලා ඉදිරි කතන ඔස්සේබින් ප්‍රශ්නයක් අහන්න. අයිබෝන් සභාපතිතුමනි, අයිබෝන් සභාපතිතුමනි, ඔව් අපේ ප්‍රශ්නේ භාගෙදී ඔව් ඉදිරි කතනේ බාධාවක් වුණා. චෝදනා තියෙනවා කිව්වොත් අපි හොරබඩු දෙනවා, සල්ලි ගාපු නැති බඩු දෙනවා. අවුරුදු 25කට කරා කාදෝස් කියන්නේ ලයිසන්ස්. ඒ ලයිසන්ස් පෙන්නලා හොරබඩු නෙමෙයි කියලා පෙන්වුවාම කතාවක් නැහැ. ඊපස්සේ පොලිසියෙන් ආවේ නැහැ කිව්ව තැනට අපේ ගුණසේකර මහත්තයා ඒත් පොලිසියේ රිපෝට් එකක් තියෙනවා සියල් පොලිසිය ආවා කියලා. මේකට ඇවිදින් පෙන්නලා ගියා. ඊපස්සේ අපි පෙන්නවා ලයිසන් හම්බෙච්ච ඒවා, ලයිසන් ගෙවපේවා, කවුද ලයිසන් දුන්නේ ඔක්කොම කියලා අවුරුදු 28කට බොහොත් නෑ. ඊට පස්සේ කිව්වා මේක කරපු දිනේ බණ වාගයක් ගෙනියා මේ අන්තානන්ද හාමුදුරුවෝ. එදින දින මුළු ලෝකෙටම අන්තානන්ද හාමුදුරුවෝ සිහි නැති වෙනවා. බෙල්ලෙ මොලේට යනකම් ඔපරේෂන් එකක් කරා නවලෝක ස්පිතාලේ. ඒ ස්වාමීන් වහන්සේ නැගිටලා ඉතින් මෙවට යාසිකා කළ කරන එක පුදුම වැඩ. ඊට පස්සේ ඔවා එකක්වත් විශ්වාස කරන්න බැරි හින්දා අපිට ලයිසන් එක සපැලින් එව්වා. ඉන් පසු
ලයිසන් එක කරන්න ඉතින් බඩු කඩලා බඩු හදන්න ඕනේ කවුද දෙන්නේ ඇන්ටනා ගැලුව ඇන්ටනා වාර් කළුව නොදන්න මිනිස් ගැලුව බල කැදුවා ඉතින් දැන් අපි බඩු හදාගෙන අපිට ලයිසන් එක දුන්නට අපි හරි විදිහට හරි හැටට කරන්න ඕනේ ඒ කරන්න අපිට විදියෙන් කාරයක් කරන නිකන් ඔහේ මෙහෙ පොලිසිය මහතුරු කරලා ඉන්න කියලා ඉතින් අපිටත් කරගාටි අපි දුක් පුසු වෙලා පාරවල් හාරලා බලි දාලා කෙවදුල වතු වර වැඩ අරගෙන වතු කප්පල දාලා ඔක්කොම කරලා සල්ලි හොයලා ගත්ත බඩු වලට මේ කරේ යදි ඒ පොලිසියට නම් ගන්න නැහැ අනුන් කියක් කෑවා ඒගොල්ලන් කැත්තින් යන්නේ නැහැ මෙහෙම දෙයක් තමයි කරේ දැන් අපි නඩුව බඩු හම්බලා තියෙන නඩුව කතා කරන්න දෙයක් නැහැ මොකද නඩුව පෝස්ට්පෝන් වෙනවා උසාවියට ජජ්ජෙන් නැති හින්දා ඉතින් මේ වගේ අසාධාරණ දේවල් කරනවා ඊට පස්සේ මොකද මේ ඡන්දෙට අපිට වෙනද එක දැන්වීමක්වත් දෙන්නේ නැහැ ඔක්කොම දෙන්නේ පිට අය ඒ පක්ෂයට අපි කොහොමද උදව් කරන්නේ හැඩ් එකක්වත් දෙන්නේ නැතුව ඒගොල්ලන් මොනවද කරන්නේ ඒගොල්ලන් හිතන අපි ඔක්කොම මුළුනමම තව තොකු ප්‍රකා කරයි ඒගොල්ලන් තමයි හැත්තෙන් බලන්න ඕනේ මේකකින් නිරේකින් අන්න ඒ බලන සේවර ගන්න ඕනේ මම කරන වැඩේ හරිද කියලා අපි දැන්නේ නාද ඔක්කොම කරලා දෙනවා එනවා දැන් අපේ කට්ටියට දැන්නේ මාලික කට්ටිය වෙනවා වස්දේව මහත්තයලා ඔක්කොම ලැබෙනවා ඊමේල් වලින් මේගොල්ලන් එවන්නේ එවන්නේ ගන්න කිව්වොත් කහ ගන්නස් කියලා දැන් මෙහෙම අසාධාරණ කරනකොට කොහොමද අපි ඔබතුමාලා පක්ෂෙට එක්කව වෙලා එක්කව කරන්නේ අදුවානේ ලයිට් පිළවත් කියවගන්න එක සල් දෙනවද අපිට නෑ ඔහොම තමයි කරන්නේ ඒ වගේම තමයි මහත්තයා දම්පේ පහර අපි ඉන්න එක තාර දැම්ම තාර නෑ අලි වරවල් සල්ලි හොයාගෙන යනකොට කවුද එක්කෙනෙක් ගහලා ඒ තාර සල්ලි ඉතින් අපි වැලි දාලා සිමෙන්ති ටිකක් දාලා කළු කළු ටිකක් දාලා හදනවා ඔන්න ඔහොමයි වෙලා තියෙන බොහොම කනගාටු තත්ත්වයක් පැවිදලා තියෙන මම සෝදේ සභාපතිතුමනි මම හිතන්නේ දැන් මේ පොල් ගහමර සිද්ධිය පිළිබඳව තමයි මා විග්‍රහ කළේ ඒක මම හිතන්නේ රජයක් හැටින්නේ දැන් වර්තමානයේ වුණත් දැන් සමහර කෙනෙක්ට දකින්න පුළුවන් මේ එක පක්ෂයකට සහාය දක්වන ස්වභාවයක් පේනවා කියන නමුත් ඇත්තටම අනිත් පැත්තෙන් ගත්තාම දැන් දැන්නේ ප්‍රචාරකයන් මුදල් ගෙවා කරන්න එපා නමුත් ඒවත් කරන්නේ නැත්නම් සමහරවිට බැලු බැලමට ජනතාවට පේන්න පුළුවන් මේ එක පැත්ත විතරක් යනවා කියලා ඒ පැත්ත ගෙවනම නම් ඒ දැන්නේම දාන සිද්ධ වෙනවා ඒක තමයි සමාජ ආයතනයේ ක්‍රියාවලිය ඔබේ මාධ්‍ය ආයතනය අද නෙමෙයි අපි අවුරුදු 19ක් විරුද්ධ පක්ෂයේ හිටියන්නේ මම 2000 දේශපාලනයට ආවහම මම පළවෙනියටම ආපු රූපවාහිනී වැඩසටහන ජනහන රූපවාහිනී කරා එතකොට මම දේශපාලනයට ඇවිල්ලත් නැහැ සමාජිකත්වයක් අරගෙන ඇත්තෙත් නැහැ මගේ ඉලාසීමේ ලිපිය බාර දීලා පමණයි එතකොට සමුදිත තමයි මේ වැඩසටහන ජනහන වැඩසටහන මෙහෙව්වේ එදා මට වාඩි වෙන්න වුණේ මහින්ද රාජපක්ෂ විජම ලොකු බණ්ඩාර තිලක් කරුණාරත්න නන්දන ගුණතිලක ඒ හතර දෙනාත් එක්කලා තමයි මම එදා පළවෙනි මේ ජනහඬ වැඩතරහන්ට හාහාපුරා කියලා ඉවරලා ඇවිල්ලා රූපවාහිනී නාලිකාවක් විතරයි ඉඳගෙන වැඩ කරේ තුරේ ඉතින් එදත් රටේ මතය අනිත් විපක්ෂයේ මතය කියන්න තිබුණ නාලිකාව තමයි මේ මේ TNN නාලිකාව. ඒක පිළිබඳව කිසිම තර්කයක් නැහැ. ඇත්ත වශයෙන්ම පොල් ගහල සිද්ධියේදී බොහොම අසාධාරණයක් සිද්ධ වුණේ ඒකේ වේදනාවක් තියෙන එක ඉතාමත්ම සාධාරණයි. ඒකේ කිසිම සැකයක් මේක නැහැ. නඩුත් රජුරන්ගේ බඩුත් රජුරන්ගේ කියන සිද්ධාන්තය වුණ පොලිසිය ජනාධිපතිවරයාට තියාගෙන ජනාධිපතිවරයා කරපු අනවශ්‍ය වැඩක් විදිහට මම කියනවා මට මේ 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 ජනාධිපතිවරයා ඉදිරිපිට වුණත් ඒක මට කියන්න පුළුවන් මේ මේකත් දැන් ජනාධිපතිරට මෙහෙම රංගේ වන්නර කිව්වා කියන යනවනේ මට ඒක ඇති කිසි ප්‍රශ්නයක් නැහැ මම මීට වඩා දේවල් කියලා තියෙනවා ඒක ඇත්ත මම කැමති අපි කතා කරන් ආපු අනිත් කාරණා තමයි දැන් අර මේ ජාපනයේ ගුවන්තුර පොළ විවෘත කිරීම පස්සේ ගරු මන්ත්‍රීතුමනි අර දෙමළ භාෂාවෙන් ඒ නාම පූර්ව දෙමළ භාෂාව ඉහළින් තිබ්බා කියන එක දෙබතු මාමා කිව්වා විපක්ෂයේ මන්ත්‍රීවරු ඒක මහා ලොකුවට විග්‍රහ කළා මේක නිකන් එක අමුතු හැඟීමක් ඇති වෙන ආකාරයෙන් ඇත්ත වශයෙන්ම කිව්වොත් ජනතාව අතර සංහිඳියාවට
පවා හානිමන ස්වභාවයෙන්. හැබැයි ඒ දේශපාලනඥයෝම ගරු මන්ත්‍රීතුමනි ජාතික සංහිඳියාව ගැන කතා කරනවා. දැන් මේ ජාතික මැතිවරණයක් තියෙන ජනාධිපතිවරණයක් තිබෙන්නේ මේ රටේම එක ඡන්ද බලබඩ පරිවර්තන මැතිවරණයක්. දැන් ජාතික සංහිඳියාව කවුරුත් අගය කරන දෙයක්. හැබැයි මේ උදවියම ජාතික සංහිඳියාව එක පැත්තෙන් කතා කරනවා. බහුතර ජනතාවක් මෙසන දෙමළ ජනතාව බහුතරයෙන් ප්‍රදේශයේ නම ඉහළින් තිබ්බ කියලා දෙමළ භාෂාවෙන් එකක් ප්‍රශ්න කරනවා. මේ දෙවිඩි පිළිවෙත ගැන මෙතුමාගේ අදහස මොකක්ද මන්ත්‍රීතුමනි? මට හොඳ සාධකයකුත් තියෙනාට නම් මේ දෙවිඩි පිළිවෙත මේ තියෙන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා තාරුණ්‍ය නායකයා. තාරුණ්‍ය හෙටක් නේද මේක කවදාවත් පත්විචය නෙවෙයිනේ. මේ හෙටක් එක්කෙනා ගිහිල්ලා වාඩි වෙලා මාධ්‍ය සාකච්ඡාව තියෙනවා යාපනයේදී. හරි උඩින්ම තියෙන්නේ ද්‍රවිඩ භාෂාව. ඉන් පස්සේ තියෙන්නේ ඉංග්‍රීසි භාෂාව. තුන්වෙනියට තමයි සිංහල භාෂාව තියෙන්නේ. ඉතින් වීරවංශ හෝ එම මේ දේශප්‍රේමී කෑගහන මේ යාපනයේ ගුවන්තොටුපලේ උඩින් දෙමළෙන් තිබ්බා දෙවෙනියට සිංහල. මේක දෙවෙනියටත් නෑනේ. මේකේ තියෙන්නේ තුන්වෙනියට. තවත් පල්ලෙ හැටින් තව උරුදු හරි මොන හරි තව භාෂාවක් දාන්න තිබුණා නම් තෙලුඟු හරි මොන හරි දාන්න තිබුණා නම් ඒවත් දාලා පස්වෙනියට විතර දායි සිංහල භාෂාව. දැන් මේ ඇහි තමන්ගේ ඇහි තියෙන රොඩකින් නැතුව ඈ අනුන්ගේ මේ දේවල් හොයන්න යන්නේ තමන්ගේ කිල්ලෝට තියෙන හුඩු බලන්න යන්නේ. දැන් මේ තමන් කරන්න තියෙන වැඩ ඔක්කොම කරන වාදනු පරහට තමා සම්මතේ පිටා තිතගේ. ඉතින් මේ තමන්ගේ අතේ ඔක්කොම දුසිරිට ටික තියාගෙන තමයි මේ කරන්නේ. දැන් එහෙම කර කර ආපහු ගිහිල්ලා යාපනයේ මිනිහටයි නැගෙනහිර මිනිහටයි කතා කරනවා ඕගොල්ලෝගේ ඡන්දෙ දෙන්න කියලා. දැන් මෙතන සංහිඳියාව ගැන මෙහෙන් කතා කරනවා අතවා මේ මේ මේකට දෝෂාරෝපණය කරන සංහිඳියාට විරුද්ධව අරේ ගිහිල්ලා ඉවරලා සරියා විශ්වවිද්‍යාලයේ හදපු හිස්බුල්ලත් එක්කලා ඒකට ඩීල් එක දානවා. දැන් මේ මේ හිස්බුල්ලත් එක්කලා හිස්බුල්ලා මෙතන ව්‍යාපාරය ඉදිරිපත් වෙලා තියෙන හිස්බුල්ලා පෝස්ටර් එක ගහන්නේ ලීෆ්ලට් එක ගහන්නේ ගෝඨාභයගේ ෆොටෝ එකයි ගෝඨාභයගේ මේ ලාංඡනයත් එක්කලා පොහට්ටුවක් දාලා පොහට්ටුවට කතරේ ගහලා තමයි හිස්බුල්ලා මේ කරන්නේ. මම පෙන්නන්න මට ගලන තියෙනවා. ඒක සම්පූර්ණ වැරදි මැතිවරණ නීතිවරණ සභාව පැහැදිලිව කියලා තිබෙනවා. අනිත් අපේක්ෂක ප්‍රවර්ධනය කරන්න අපේක්ෂක අවස්ථා දෙන්නේ නැහැ කියලා. මම දෙබිලි වන්ද බුදුමාල පුබුම කමිෂන් සභාව කමෙන්ල පවා ඉදිරිපත් කරා. ඒකත්. ඉතින් ඒ මෙතින් ඒ නීතියේ එලෙස තියෙද්දි මේ කටයුතු කරන්නේ මම හිතන පෙනේ කියලා මේ හිස්බුල්ලායි ගෝඨාභයයි හංසයයි කැමල් නේද ඔටුවයි දෙන්න. දැන් මෙතන මේක හොඳයි මෙතන ඔටුවයි කොටලුවයි වගේ මෙතන මේ දෙන්න ඉන්නවා. යට යට ඔටුවයි පොහට්ටුවයි දෙක තියෙනවා. හරි මෙන්න සංහිඳියාව. දැන් ඒ සරියා විශ්වවිද්‍යාලයට විරුද්ධව කතා කරපු වැඩ කටයුතු කරන රතන හාමුදුරුවෝ ගිහිල්ලා එතන වැටිලා ඉන්නවා. හරි ඒ ගෞතම දැන් සිංහල බුද්ධාගම වෙනුවෙන් දේශ ප්‍රේමීත්වය පිළිබඳව මරාගෙන මැරෙන්න මහ පොළොවේ පස්කාගෙන දඟලන කණ්ඩායම ඉන්න මෙතන දේශ ප්‍රේමීත්වය ගැන කතා කරන උදවිය සහරාන් දැන් මොකද මේ බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ මිනිමස් වැළඳුවා කියලා ඉවරලා මිනිමස් වැළඳුවා නෙමෙයි ඔහු කියන්නේ සරස් කියන්නේ මිනිමස් කෑව කියලා. මිනිමස් කෑවයි කියන පුද්ගලයා ගිහිල්ලා ඉවරලා සහයෝගය දක්වන මේගොල්ලන්ට. දැන් මේක පුදුම ප්‍රතිපත්තිය දෙබිඩි පිළිවෙතක්. ඒක ප්‍රතිපත්තියක නෑ. ඔහු මාධ්‍ය සාකච්ඡාවක් තියෙන මාධ්‍ය සාකච්ඡාවත් මල්ලඟ තිබුණා. මම හොයාගන්න හම්බුනොත් මම මේ අතරතුර හරි රසාගෙන නේද? ඔව් රසා. ඔව්. ඒ වගේම දැන් මේ පාස්කු බොම දැන් මේ ඇඩ්වර්ටයිස්මන්ට් දානවා. ඔගොල්ලෝ නාලිකාවෙත් මම දැක්කා. මොකද පාස්කු බොම්බ සිද්ධිය සම්බන්ධව. දැන් මේ පාස්කු බොම්බ සිද්ධිය සම්බන්ධව සහරන් ඇතුළු 30කට පසුගිය ආණ්ඩුව පඩි ගෙවලා විමල් වීරවන්ත පාර්ලිමේන්තුවේ ආපු ප්‍රශ්නෙට සභානායක උත්තර දෙනවා. එතකොට දැන් සහරම්ම පෝෂණය කරලා ශක්තිමත් කරලා පඩි ගෙවලා තියෙන ඒගොල්ලෝ හොඳ තිබ්බ රටකට කරපු දේ අපොයි කරපු දේ වෙච්ච දේ නෙමෙයි කරපු දේ. කවුද කෙරුවේ? පඩි ගෙවුවේ කවුද? මේ හොඳ තිබ්බ රට විනාශ කිරීමට සහරන් ඇතුළු ත්‍රස්තවාදී කණ්ඩායමට පඩි දීලා පෝෂණය කර මේගොල්ලෝ එහෙම කරපු උදවිය දැන් මෙතන ඇවිල්ලා ඉවරලා හොඳ තිබ්බ රට මේ පාස්කු බොම්බ සිද්ධිය සම්බන්ධව
කිඹුල් කඳුළු නේද? ඒ බුද්ධි තොරතුරු ලබා ගැනීම සඳහා ඒ වගේ දේවල් කරනවා කියලා තමයි මම හිතන්නේ මාධ්‍යනේ කිව්වේ. ඔව් බුද්ධි තොරතුරු ලබා ගැනීම සඳහා ඒ වගේ දේවල් මේක කෙහෙලිය රම්බුක් වැල්ල මේ ගෝඨාභය රාජපක්ෂගේ නිල මාධ්‍ය ප්‍රකාශකයා තමයි ගෝඨාභය මේ කෙහෙලිය රම්බුක් වැල්ල මේ සභානායකතුමා පාර්ලිමේන්තුවේ විමල් වීරනාථ ප්‍රශ්නෙට උත්තර දුන්නා විතරක් නෙමෙයි කෙහෙලිය රම්බුක් වැල්ල බොහොම පැහැදිලිවම පාර්ලිමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශනයේදී කරා එහෙම සහරන් ඇතුළු කණ්ඩායමට ඒගොල්ලෝ පඩි ගෙව්වා කියලා. ඉතින් බුද්ධි තොරතුරු ලබා ගැනීම සඳහා පාවිච්චි කරා නම් අපි බුද්ධි තොරතුරු ලබා ගැනීම සඳහා පාවිච්චි කරන මිනිහාගේ අපි හොසල බලන්න ඕනනේ. ඒකනේ ආරක්ෂාව කියන්නේ. මේකල බුද්ධ්‍යාන්තයේ ශක්තිමත්ත්ව ගෙනිච්ච සද්ධිමත්ත්ව ගෙනිච්ච කියවන බුද්ධ්‍යාන්තයෙන් වෙන්නේ ශක්තිමත්ත්ව ගෙනිහිලා තියෙන්නේ. දැන් මේ මේගොල්ලෝ මහ ලොකු කතන්දර කියනවා. මේ දැන් මේ මේ ඒගොල්ලොන්ගේ මන්ත්‍රීවරු කෑ ගැව්වේ සෙබළු යුද්ධ කරපු සෙබළු අතරමුට නම් දෙනවා. මේ බලන්න මේක අහන්න බලන්න. යුද්ධ කරපු නිසා එක සෙබළෙක්ව මේ වෙනකොට සිරගත කරලා තියෙනවා. කරුණාකරලා කියන්න. ඔබ දන්නේ එක සෙබළෙක් ඉන්නවද කියලා කුමන භූබන්ධනාගාරික LTT විරුද්ධව යුද්ධ කරපු නිසා සිරගත කරලා කරුණාකරලා කියන්න. එක්කෙනෙක් කියන්න. දැන් මෙහෙමයි සෙබළෙක් දැන් මේක වාට මේ තේරුම් ගන්න පුළුවන් දෙකද කියලා කාර්යයේ සම්බන්ධව මම දන්නේ නැහැ. ඒ උත්තර ලැබෙන්නේ නැහැ. අපි මේ කාරේ නේද තේරුම් ගන්න පුළුවන් බරද මේ දැන් මේ සුරංග අහන ප්‍රශ්න ඉතාම පැහැදිලි මේ 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 බුද්ධ බුද්ධි තොරතුරු වල අංශ උදවිය මේ මේ යුද්ධ කෙරුවට හිල දාපු කෙනෙක්වත් ඉන්නවද කියලා පැහැදිලි ඇහෙන්න දෙන්න තමයි හදන්නේ මේ මේ විදිහ තමයි මේගොල්ලොන්ගේ හැම ක්‍රියාකාරකම ඉතින් ආසනාව මහිමට නම් මේ රටේ ජනතාව මේ බොරුවට හැමතිස්සෙම අහු වෙනවා මුලා වෙනවා. දැන් බලන්න ඉතිහාසය ගත්තාම DS නායක මැතිතුමා මේ මේ මෙහි උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාව පදිංචි කෙරුවා. එතුමා දැක්ක තුන්කල් දැකපු නායකයෙක් විතර අනාගතේ දැක්ක බොහොම ඈත. ඈත අනාගතයේදී මේ සංහිඳියාව නැතුව ගියත් මේ රටවල මිනිස්සු රටේ මිනිස්සු ලේවගුරගනි මරාගනි කියන එක දැක්කා. ඒක දැකපු නිසා තමයි පදවිය ශ්‍රීපුර ඇතුළු ප්‍රදේශවල ගිහිල්ලා ඉවරලා මේ සිංහල ජනතාව ගල්ලෝ ව්‍යාපාරය හදලා පොළොන්නරුව ව්‍යාපාරය හදලා මේ වගේ පදිංචි කරේ. ඒක පදිංචි කරනකොට එදත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනිස්සු කිව්වේ මොනවද මේ සිංහල මිනිස්සු අරන් ගිහලා මැලේරියා මන්ත්‍රෝ කාලා මැරෙන්න මෙහෙ පදිංචි කරනවා කියලා. දැන් බලන්න එදා අද මේ මේ ප්‍රශ්නේ බේරගන්න පුළුවන් වුණා වවුනියාවට ශ්‍රීපුරට මේ පදවියට මේ ප්‍රදේශවල සිංහල ජනතාව පදිංචි කරලා තිබ්බ හින්දා. එහෙම නොවුනනම් මෙතන අනුරාධපුරයේ ඉඳලම සිංහල ජනතාව නැහැනේ. එහෙනම් කොහොමද තත්ත්වයක් ඇති වෙන්නේ? එහෙමනම් ත්‍රස්තවාදී සංවිධානයට ඉතාමත්ම පහසුවෙන් වැඩ කටයුතු කරන්න තිබුණා. ඉතින් මේ UMPA නායකවරු හැමදෙලාවෙම සියලු දෙනාම, ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ එක්සත් කෙනෙක් සියලුම ජනතාව ඒකරාශී කරගෙන යහපත් විදිහට රට ගෙනියන්න හදලා තියෙන මිනි මරල කොටසක් යටපත් කරලා නෙමෙයි මිනිස්සු ජීවත් කරවල. ඒකනේ ගෝඨාභය රාජපක්ෂ සුදු ඈන්නක ගේනකොට එක්සත් ජාතික පක්ෂයේ සුදු ඈන්නක පැතගින් තියලා සුවසරී වාහනගෙන ගිලන් රටේ. එතකොට අපි ජීවත් කරවීම සඳහා කටයුතු කරනවා. ගෝඨාභය රාජපක්ෂලා ජීවිත නැති කිරීම සඳහා කටයුතු කරලා තියෙනවා. මේක දෙක අතර වෙනස මේකයි. අපි බොහොම කලින් දකින්න දේ මේගොල්ලෝ දකින්නේ නැහැ. මේගොල්ලෝ හැම එකෙම දකින්නේ වැරදි විදියට. මේගොල්ලෝ දකින්නේම කුරහේ කිඹුල්ලුමයි. මා කැමති දැන් ජාතික ආරක්ෂා පිළිබඳව මේ මැතිවරණ ව්‍යාපාරයේ බොහෝ සෙයින් අවධානය යොමුලා තිබෙන තත්ත්වයක් තුළදී ඔබතුමාගේ පක්ෂයේ නියෝජ්‍ය නායකතුමා ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ වෙනතුමා ප්‍රසිද්ධියෙන් ප්‍රකාශ කළා. එතුමා බලයට පත් වූ විට ආරක්ෂාවේ ඉහළම වාකීම දෙන්නේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමාට කියලා. මෙන්න මේ ප්‍රකාශයත් එක්කම හිතන්නේ ජනතාව තුළ බොහෝ පිරිසක් තුළ යම් සුභවාදී ආකල්පයක් අපි දක්නට ලැබුණා මේ ආරක්ෂාව සම්බන්ධයෙන්. මොකද කාලයක සිටම එතුමාට ඒ වගේ වෙරි දුහුරියක් දිය යුතුයි කියලා මතයක් සමාජයේ තිබුණ නමුත් ජනාධිපතිවරයා ඊට ඔබතුමාගේ මාධ්‍යංශයේ දීමට වගේම ඒ මාධ්‍යංශයේ දීමටත් අවහිර වුණා කියලයි අවහිර කළා කියලයි මාධ්‍යවලින් වාර්තා වුණේ. ඇත්තටම සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකතුමා නැත්තම් ජනාධිපති අපේක්ෂකතුමා සරත් ෆොන්සේකා වැනි චරිතයක් එවැනි ශ්‍රේෂ්ඨ දැමීම පිළිබඳව ඔබතුමාගේ පෞද්ගලික අදහස මොකද්ද? කළ යුතු ඉතාමත්ම සුදුසු දෙය තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා කරන්නට යෝජනා කරලා තියෙන්නේ. ලුතිනන් කර්නල් ලොරේක් මේ රටින් පැනලා ගියා. ඒ යුද්ධයේ තීරමට. තමන්ට අසනීපයි කියලා වයස අවුරුදු 43 දී රටින් පැනලා ගියා. පැනලා ගිහලා 72 දී වයස අවුරුදු 72 දී මට මහලු වයසේ ඇවිල්ලා දැන් රටම ගොඩනගන්න
රටේම විනය හදන්න කියලා බලය ඉල්ලනවා. හැබැයි ඔහු ලුතනන් කර්නල්රයි. ඔහු යුද්ධෙට මුහුණ දුන්නේ නැහැ. එක ලේබිඳක්වත් සරවන්න උනේ නැහැ. අයියා ජනාධිපති වුණාට පස්සේ ඇවිල්ලා තමයි ඔහු රටේ ආරක්ෂක ලේකම්කම කරන්නේ. ජෙනරල් නැත්නම් ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා ප්‍රායෝජික ප්‍රායෝගිකව යුද්ධෙට මුහුණ දුන්න පුද්ගලයා. ඔහු යුද්ධෙ මෙහෙව පුද්ගලයා. ඒක ගෝඨාභය රාජපක්ෂ උන්නහැම අර මාධ්‍ය සාකච්ඡාවේදී තහවුරු කරා මමත් අයියත් නෙමෙයි යුද්ධේවත් මෙහෙව්වෙත් කෙරුවේ කියලා. ඒක වෙනත් කෙනෙක් කියලා. සරත් පොන්සේකාගේ නම කිව්වේ නැහැ. ඒක කියන්න තරම්වත් ඒගොල්ලෝ නිර්ලෝභී වුණේ නැහැ එතනදි. ඒකත් එතන කොළේ වහලේ වරලා හිහි ගාලා නිකන් හිටියා. ඉතින් එහෙම කලපුරුද්ද තියෙන, ඵලපුරුද්ද තියෙන, පරිණතභාවයේ තියෙන මේ විෂය පිළිබඳව පරිණත වෙච්ච පුද්ගලයෙකුට රටේ ආරක්ෂාව බාර දෙන්නට තමයි අත්‍යවශ්‍ය. ඉතින් පළමුව ජාතික ආරක්ෂාව. අපි කුමන සංවර්ධන වැඩකටයුතු කරත් වැඩන්නේ, කුමන අධ්‍යාපන ක්‍රම ගෙනාවත් වැඩන්නේ, සෞඛ්‍යයෙන් කොච්චර පොහොසත් වුණත් වැඩන්නේ, අපි ජාතික ආරක්ෂාව තහවුරුනොත්. ඒක තමයි නියම දුර දකින නායකයෙක්, ඒ වගේම ඇත්ත දකින නායකයෙක්, රටට ආදරය කරන සැබෑ නායකයෙක්, බොරුවට පපුවට ගහගන්න නායකයෙක් නෙමෙයි, නියම නායකයෙක් විදිහට සජිත් ප්‍රේමදාස මහත්මයා, ජෙනරල් පොන්සේකා මහත්මයා, ෆීල්ඩ් මාර්ෂල් පොන්සේකා මහත්මයාව රටේ ආරක්ෂාව භාර පුද්ගලයා බවට පරිවර්තන පත් කරනවා කියලා කිව්වේ. ඉතින් එහෙමනම් රටින් පැනලා ගිය ලුතිනන් කර්නල්වරයෙකුට රට බාර දෙනවද? මේ ප්‍රශ්න වලට මුහුණ දීලා ඉවරලා පැහැදිලියම සක්‍රියව දායකත්වය වෙච්ච මේ රට බේරාගත්ත නා යුද නායකයෙකුට ආරක්ෂාව භාර දෙනවද කියන එක තමයි රටේ ජනතාව හිතන්න ඕන. ඒ නිසා තාමත් ඔය පෝට්ටු පත්‍රය යන රටේ ආරක්ෂාව ගැන හිත කතා කරන උදවියන අනේ රට බේරගන්න කියලා ඉවරලා අඬ අඬ ඉන්න කට්ටිය රට බේරගත්තේ සරත් පොන්සේකා කරුණා කරලා සරත් පොන්සේකා හිටගෙන ඉන්න කොතනද අන්න එතෙන්ට ඒගොල්ලෝ එකතු වෙන්න ඕන කියන එක තමයි මම ඒගොල්ලන්ට කියන්නේ. දැන් මම ඒ එකම මා කැමති අහන්න දැන් ඔබතුමත් එක්කම වගේ තමයි මගේ මතකයේ හැටියට සජිත් ප්‍රේමදාස මැතිතුමත් පාර්ලිමේන්තුව ඇවිද 2000 වර්ෂයේ ඔබතුමා ඒ කණ්ඩායමක් ඒ වර්ෂයේ බොහොම හොඳ කණ්ඩායමක් පාර්ලිමේන්තුවට ආවා. ඔබතුමා පුත්තනම් දිස්ත්‍රික්කෙන් තේරිපත් වුණේ. හැබැයි දැන් ඔබතුමාට මේ සිදුවෙච්ච අසාධාරණේ ඔබතුමාට තාම කැබිනට් ඇමතිකමක වාඩි වෙන්න එහෙම වාඩි වෙලා මේ ආනමඩු ඇතුළු පුත්තනම් දිස්ත්‍රික් ජනතාවට මේ විශාල සේවයක් කරන්න අවකාශය ලැබුණේ නැහැ. ලැබුණු අවස්ථාවත් එක එක එක්කෙනාගේ මත මතාන්තර හින්දා කප්පාදුවට ලක් වුණා. ඔබ තාමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඔබතුමාට විශ්වාසයක් තිබෙනවද පුත්තනම් දිස්ත්‍රික්කේ ජනතාව වෙනුවෙන් සේවාවක් කරන්න සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් බිහි වෙන ආණ්ඩුවක අවකාශ සැලසේ කියලා? ඔව්, සජිත් ප්‍රේමදාස මහත්මයායි මමයි ගරු කතානායකතුමයි, නවින් දිසානායක මහත්වරයා මේ ආදි චන්ද්‍රානි වන්නර් මේ ආදි කණ්ඩායමක්ම හලින්ම මේ අපි 2000 පාර්ලිමේන්තුවට ආපුදුවේ. ඒ ආපුදුවේකින් බහුතරයක් දෙනා කැබිනට් මණ්ඩලයට පත් කරා. අපි කීප දෙනෙක් තමයි කැබිනට් මණ්ඩලයට පත් කරලා නැද්ද? කැබිනට් මණ්ඩලේ වැඩ කරන්න බැරි කමක්වත් අපි හැකියාව නැතුවත් නෙමෙයි, කොහොම හරි පත් කිරීමට අවස්ථාව ආපු වෙලාවකවත් අවසාන මොහොතේ ඒක මෛත්‍රීපාල සිරිසේන විසින් වෛරී චේතනාව මත පිළිගැනීම සඳහා ඒ අවස්ථාව නොදී ඉන්නවා. අද මේ මොහොත වෙනකන් මම කොහොමත්ම කිව්වා දැනට මාස 6කට විතර කලින් මෛත්‍රීපාල සිරිසේන කියන ජනාධිපතිවරයා යටතේ මම මොන කැබිනට් ඇමති නෙමෙයි අගමැතිකම දෙනවා කිව්වත් මං ගිල්ල දියුරුම් දෙන්න යන්නේ. ඒ වගේ කෝක දුර්තාන්ත මිනිහෙක් දියුරුම් දීලා ඉවරලා තනතුර බාර ගන්නවට වඩා හොඳයි පාර්ලිමේන්තු මන්ත්‍රීකමේ මම මේ විදිහට වැඩ කටයුතු කිරීම කියන්නේ. පාර්ලිමේන්තු මම කැබිනට් ඇමතිවරයෙක් හෝ වෙනත් අමාත්‍ය ධුරය මට හොබවන්න බැරි වුණා කියලා තරන් මගේ දිස්ත්‍රික්කයේ ජනතාවට සංවර්ධනයේ අති මං අඩුවක් කරන්නේ. කැබිනට් අමාත්‍ය තමාර කැබිනට් අමාත්‍යතුමාලන්ට තම තමන්ගේ කොට්ටාසල දිස්ත්‍රික්කවල කරන්න බැරි වෙච්ච වැඩ කොටස් මම සිදු කරලා තියෙනවා. පුත්තලන් දිස්ත්‍රික්කයේ සඳහා වෙනම දිස්ත්‍රික් සම්වර්ධන සැලැස්ම සකස් කිරීමටත් මම අත ගහලා තියෙනවා. මොකද ලංකාවේ අනිත් හැම දිස්ත්‍රික්කයකටම දැන් ඌව වෙල්ලස්ස පිබිදුමාව, ඒ වගේම පොළොන්නරුව පිබිදුම තියෙනවා, දක්ෂිණ සම්වර්ධනය තියෙනවා, මේ ඔන උතුරු වසන්තයේ තියෙනවා, නැගෙනහිර නවෝදයේ තියෙනවා, කඳුරට උරුමේ තියෙනවා, පුත්තලමට කරුමේ තමයි දීලා තිබුණේ. ඉතින් ඒ පුත්තලමට කරුමේ නැත කරන්න පුළුවන් කමක් නැහැ. අපි හැම වෙලාවෙම මේ ආණ්ඩු පිටවන්න මේ දිනවල දුන්න දිස්ත්‍රික්කයක් 2005 රණල් වික්‍රමසිංහ මහත්තයා පරාජයට පත් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ කොටියට තල්ලි දීලා පරාජයට පත් කරන අවස්ථාව වෙනකොටත් අපි පුත්තලම් දිස්ත්‍රික්කයේ දිනවල දුන්නා. ඒ වගේම 2010 සරත් පොන්සේකා මහත්තයා එනකොටත් අනිත් දිස්ත්‍රික්ක පරාජයට පත් කරත් අපි දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරලා දුන්නා.
එවගේම 2015 මේ තීවරණයේදී මෛත්‍රීපාල සිරිසේනවැනි කුහකෙක් පත් කරන අවස්ථාවෙත් අපි ඔහුගේ දිනවීම සඳහාත් අපේ දිස්ත්‍රික්කයේ අපි දිනවල දුන්නා. මේ විදිහට අපි වැඩ කටයුතු කරලා හැම වෙලාවෙම දිනවල දෙන්න. එහෙම දිනවපු මිනිස්සුන්ට කර්මය උරුම කරලා දෙන්න පුළුවන් ගමන් නැහැ. ඒ නිසා බොහොම පහදිනවා අපි කියලා දෙන්නේ අපේ පුතලන් දිස්ත්‍රික්කයේ සඳහා ඒකාබද්ධ සංවර්ධන සැලැස්මක් අවශ්‍යයි කියලා මම සැප්තැම්බර් මාසේ 18 වෙනිදා ගරු වගමැතිතුමාට ලිඛිතව මේක දුන්නේ. ඔක්තෝබර් මාසේ 1 වෙනිදා ගරු වගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවල ඉවරලා ඒකාබද්ධ සැලැස්ම හැදීම සඳහා ජාතික සැලැස්මේ අධ්‍යක්ෂ ජෙනරාල් මුදලිගේ මහත්මයාට බාර දීලා තියෙනවා. දැන් මුදලිගේ මහත්මයා මේ වෙනකොට ඒක අර්ථය කරගෙන යනවා. නොවැම්බර් මාසේ අගභාගය වෙන්න ඉස්සලා මේක හදලා ඉවර කරලා බාර දෙන්න කියලා ළඟමතුමාට දීලා තිනවා. ඒ අනුව කැබිනට් පත්‍රිකාවක දලා ඒකාබද්ධ සංවර්ධන සැලැස්ම පුත්තලමට දියත් කිරීමට ඉවර ගන්නවා. පොහොසත් පුත්තලන් නිර්මාණය කිරීම සඳහා ඒ වගේම අධිවේගී මාර්ගය සකස් කිරීම සඳහා මේ වෙනකොට තුර්කි රාජ්‍යයත් එක්කලා මම ගනුදෙනු කරලා දැන් මූලික අනුමැතියන් ටික අරන් ඉවරයි. දැන් තුර්කි මාර්ගයට බාර දෙන්න ඒ කාරණා පස්සේ අපේම දැන් නෙමේ නිෂ්පාදකතුමා කියන ඉක්මනට වෙලාවක් ගන්න කියලා. දැන් සම්මන්ත්‍රාලය ප්‍රධාන බලන්න දෙවි. ජීවිතේ පටන් ගත්තේ 55න් පස්සේ. දැන් අපි ජීවිතේ විඳින්නේ සතුටින් සැහැල්ලුවෙන්. මහජන බැංකුවේ පරිණත ගිණුම අපට ලොකු හයියක්. අපිට කරන්න තියෙන්නේ පරිණත ඉතුරුම් ගිණුමේ වැඩි වැඩියෙන් මුදල් තැන්පත් කරන එක විතරයි. මහජන බැංකුවේ පරිණත. හරි, අපි මේ නැවත අපි ගරු මන්ත්‍රීතුමා සමග සම්බන්ධ වෙන්නේ. ප්‍රතිමාගේ කරුණු දැක්වීම තව සුළු මොහොතක් මේ පමා කරන සිද්ධ වෙනවා. ප්‍රතිමා රැඹුමක් ලැබෙනවා 01112706128 ඔස්සේ. සුමනසිරි මහත්මයා දැන් සම්බන්ධ වෙලා ඉන්නවා ගාල්ලේ සිට. අයිබවන් ගාලෙන් සුමනසිරි ලියනගේ. ඔව් ප්‍රශ්න හා ගරු මන්ත්‍රීතුමනි. හලෝ. ඔව් ඔව් එනවා ගේන්න. ගරු මන්ත්‍රීතුමනි, මම අහන්න කැමතියි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුමේ කිව්වා මේ ඉයබරේද මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට තවත් මේ മന്ത്രി කෙනෙක් ඇමති කෙනෙක් මේ ලබා ගන්නවා කියලා. මොකද ඔබතුමා ඒ ගැන කියන්නේ කියලා මට දැනගන්න කැමතියි. මට පැහැදිලි නෑ සුමනසිරි මහත්තයා නැවත කියන්නේ මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයාට තවත් ලෝ ප්‍රශ්නයයි නැවත අහන්න කියලා කියන්නේ. මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් පොහොත්තුවේ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීතුමෙක් කිව්වා මේ හෙට අනිද්දාට මේ හෙට කියලා කිව්වේ එතුමා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ බොහෝම හිතවත් මන්ත්‍රීතුමෙක් අපි ලබා ගන්නවා කියලා. නමුත් අද වෙනතුරත් එහෙම ලබාගෙන නැහැ. ඔබතුමා ඒ ගැන මොකද්ද කියන්නේ කියලා. බොහොම සුමනසිරි මහත්මයා, මේ වෙනකන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුළු දේශපාලන පක්ෂවල උදවිය එතනින් ඉවත් වෙලා පොහොට්ටුවේ උදවිය එතනින් ඉවත් වෙලා ඇවිල්ලා එක්සත් ජාතික පෙරමුණත් එක්ක එකතු වෙලා හැරෙන්නට එකදු පුද්ගලයෙක්වත් එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා එතෙන් එකතු වෙලා නැහැ. අවසානෙටම ඒගොල්ලොත් එක්ක එකතු වෙච්ච පුද්ගලයා තමයි විජේදාස රාජපක්ෂ. දැන් සමහරලාට විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා සම්බන්ධව කිව්වා එහෙම කිව්වද දන්නේ නැහැ. එතුමා කියලා හිතාගෙන මම උපකල්පනය කරලා එලා මේකට පිළිතුරු දෙන්නම්. විජේදාස රාජපක්ෂ මහත්මයා, දින දුනේස් ගංකන්ද මහත්මයා, ඒ වගේම ප්‍රියන්ත අශෝක ප්‍රියන්ත මන්ත්‍රීවරයා මේ ඇතුළු කණ්ඩායම දින 52 වෙලාවේ කුමන්ත්‍රණයේදී තමයි මෛත්‍රීපාල මහින්ද රාජපක්ෂ කුමන්ත්‍රණයට උදව් කිරීම සඳහා එතෙන් ගියේ. ඒගොල්ලෝ ගිය කට්ටිය එතනම පදිංචි වුණා. ඒගොල්ලෝ නැවත මෙහෙ ආවේ නැහැ. ඒගොල්ලෝ එතන ඉඳලා හරියට ගත්තොත් එහෙම අර යුරෝපීය ක්‍රමයට, මොකද දැන් ඇමරිකන් කාර්යකිනේ රටේ ජනාධිපති කරන්න හදන්නේ, ඒ හින්දා ඉතින් බටහිර සහ යුරෝපීය ක්‍රමයට කසාද බඳින්න නැතුව ලියුන්ට ගෙදේ ඉන්නවා කියලානේ කියන්නේ. එකට ජීවත් වෙලා දරුවෝ හදලා ඔක්කොම ඉවරලා අවසානයේදී මේ ඊයේ පෙරේදා ඇවිල්ලා ඉවරලා දරුවෝත් වඩාගෙන ඇවිල්ලා ඉවරලා විවාහ ගිවිස ගන්නවා එකක් තමයි විජේදාස රාජපක්ෂ මහත්තයාගේ පෙන්නපු ජවනිකාව. මොකද ඒගොල්ලෝ අද නෙමෙයි හරියටම අවුරුද්දක් යනවා. මේක ඔක්තෝබර් මාසේ අද 21යි. දැන් මේ හෙට වෙනකොට 22යි. එතකොට ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ගහපු ගේම් එකේ තමයි ඒගොල්ලෝ එතන කොටස්කාරයෝ. ඒගොල්ලෝ එතන හිටියේ. දැන් අවුරුද්දක් ඉන්නකොට කොහොමත් නෝන මහත්තයා ඉන්නකොට බබෙක් හදනවනේ. දැන් සාමාන්‍ය ක්‍රමවේදයක් එහෙමනේ. දැන් මේගොල්ලෝ එතන ගත කරලා බබ්බු හැදෙනකොට පස්සේ තමයි මෙතන ඇවිල්ලා දැන් කතාද බඳින්නේ. ඒ හැරෙන්න මෙතන නම් කවුරුත්ම ගිහිල්ලා නැහැ.
තොණ්ඩමන් මහත්තයත් එයත් එක්කලා එකට හිටපු කන්නෑම. තොණ්ඩමන් මහත්තයත් එක්ක එකට හිටපු මිනිහා අරගෙන ඇවිල්ලා මාධ්‍ය ඉස්සරහා ජවනිකාවක් දානවා ගිවිසුම කතා කරනවා. මේ එකට හිටපොද අපටත් තිබුණා හැමනම් හගී මහත්තයත් එක්කලා ගිවිසුම කතා කරනවා කියලා ජවනිකා දාන්න. රාධාකිෂන් මහත්තයත් එක්ක ගිවිසුම කතා කරනවා දාන්න. ඒ වගේම දිගම්බර මහත්මයා එක්කලා, මනෝගණේශ මහත්මයා එක්කලා, පාටලි චම්පික මහත්මයාත් එක්කලා, රාජසේනාරත් මහත්මයාත් එක්කලා, ඒ වගේම රිසාඩ් බද්දි මහතේ එහෙම දාලා ඉවරලා මේ මාධ්‍ය මීඩියා සෝදාන දින මාධ්‍ය සම්දර්ශන දැන් මේ මේ රැවටිල්ලමනේ තියෙන්නේ මොකද්ද රවටන්න නැතුව කරපු වැඩක් තියෙන්නේ හැමදේම රවටිල්ල නිමිත කරලා තියෙන්නේ ඕක තමයි එතුමා ලත් මම හිතන රැවේ දින 52 දී එහා පැත්තට ගිය SB නාවින්න මහත්මයා නැවත ආවා ඊට කලින් එක්සත් ජාතික පක්ෂයේ മന്ത്രിවරයෙක් වෙච්ච රෝහිත් බෝගලගම් මැතිතුමා ඔබතුමාලා සම්බන්ධ වුණා ශ්‍රී ලංකා දහස් පක්ෂයේ නියෝජ්‍ය මැතිවරයෙක් කියලා හිටපු වික්ටෑන්ටනී මහත්මයා ඔබතුමාලා සමග සම්බන්ධ වුණා. එහෙම බැලුවම තව පැරණි එහා පැත්තේ ගිය කට්ටිය නැවත ඇවිල්ලා දින සක්‍රීයව සම්බන්ධ වෙන්න. දැන් ඇත්තටම එතන අඩුවක් තිබෙනවා. දැන් ඔබතුමාලාගේ ප්‍රතිවාදී දේශපාලන ධාරා විදවිය ගමක ප්‍රාදේශීය සභාවක කෙනෙක් ආවත් මාධ්‍යයෙන් ඉදිරිපත් කළ මෙන්න මෙහි සහය ලැබුණා කියලා කියනවා. නමුත් ඔබට ඔබේ දේශපාලන ප්‍රවාහය සම්බන්ධ සාමාන්‍යයෙන් ජනපදනමත් පිස ආවත් ඒ ජනතාව අතරට යෑමේ අඩුවක් දකින්න නේද කරමන්ති තෙරන්ස් දැන් මෙතන මට යනවා බොහොම පැහැදිලිව පේනවා කවුද මේ රටේ මුලා කරන්නේ කියලා. දැන් මේව මාධ්‍ය ජවනිකා තියන්න වැඩක් නෙමෙයිනේ මෙතන. දැන් මේ මම කිව්වේ දැන් මේක ගිහිල්ලා ඉවරලා එක ගෙදර කාලා බීලා ජීවත් වෙලා අමු සමයන් ඉතින් ගත කරලා ඉවරලා බබ්බු හම්බුනට පස්සේ ඇවිල්ලා වේදිකාව ඉස්සරහින් ඇවිල්ලා වේදිකා ප්‍රසිද්ධිය අසං කරලා ඉවරලා විවාහ වෙනවා. මේ දිගින් දිගට මේකට ජීවත් වෙච්ච මිනිහ තමයි මේගොල්ලෝ මේ 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 තොණ්ඩමන් තොණ්ඩමන් එක්කලා ඉල්ල ගිවිසුම් අසං කරනවා. දැන් මේ අපි අපිත් එක්ක එකතු වෙච්ච කට්ටියව ඔක්කොම අපි අතහැරලා ගිහිල්ලා ආය නැවත එකතු වෙච්ච කට්ටිය. එහෙම නැත්තම් වෙනත් දේශපාලන ධාරාවක හිටපු කට්ටිය අපිත් එක්ක එකතු වෙලා තියෙන්නේ. හැබැයි අපි ජෙනුවින් මිනිස්සු අපි ඇත්ත කතා කරන ඇත්ත වැඩ කරන මිනිස්සු අතරින් අපිට මේවා සම්දර්ශන පවත්වන්න හම්බෙන්නේ අවශ්‍යතාවය නැහැ. අනිත් එක අපි හිස් මිනිස්සු තමයි බොහොම පැහැදිලිවම හිස් මිනිස්සු තමයි සම්දර්ශන වෙන්නන්නේ. යම් ඉගෙනගත්ත මිනිස්සු බුද්ධිමත්කමෙන් පොහොසත් වෙච්ච මිනිස්සු ධනයෙන් පොහොසත් වෙච්ච මිනිස්සු ක්‍රියාකාරීත්වයෙන් පොහොසත් වෙච්ච මිනිස්සු ජනතාවගෙන් පොහොසත් වෙච්ච මිනිසුන් මේ බොරු සෝබන දාන්න අවශ්‍යතාවයක් නැහැ. අපේ රැලිය වලට පොරුවට සෙනඟ ඇදලා ඇතලා පෙන්වන්න ඕනේ. සජිත් ප්‍රේමදාස එනවා කියලා රැලිය දාපු ගාම්ම ඕනතරත් වැඩි ජනගහනයක් එතෙන්ට එනවා. ඉතින් ඒ නිසා මේ බොරු සම්දර්ශන තියන්න අවශ්‍යතාවයක් නැහැ. මේගොල්ල හැමදාම කරුවේ සම්දර්ශනනේ. අවාසනාව මහිම මේ රටේ ජනතාව තාමත් මේ සම්දර්ශන වලට මුලා වෙනව ඇරෙන්නට ඇත්ත දකින්නේ නැනේ. කවදා ඇත්ත දැකලා ඉවරලා ඉඳන්නේ 72ක් වෙනවා ඩබලම් පෙබරවාරි මාසේ 4 වෙනිදාට නිදහස ලැබලා. අඩුතරමේ අපි අවුරුද්ද සම්පූර්ණ අවුරුදු 100 සම්පූර්ණ වෙන දවසරවත් ශ්‍රී ලංකා වාසී ජනතාව ඇත්ත දකින්න පොසත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඇත්තම අපි කිව්වොත් දැන් එක්සත් ජාතික පක්ෂයේ මේ හැරගිය පිරිස ආවා කියලා මම කිව්වා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේ කමිටු මාත්‍ය සත්‍යනාගේ මැතිතුමා පවා අපි දැන් හැටියට සක්‍රීයව මේ ආස්ථාවල මිට ඔබේ පක්ෂයේ නියෝජ්‍ය නායකතුමාගේ ජයග්‍රහණ වෙනුවෙන් ක්‍රියා කරනවා. දැන් ඒ සමහරලාට දවස තිබුණු අමනාපකම් තිබුණු දවිය පාර්ලිමේන්තුවේ නැත්නම් මගේ ධාරාවේ නැත්නම් තමයි කඳේ ඉන්නවා. දැන් ඒ විරසකම් මේවල බලපාන්නේ නැද්ද කියලා මම හිතුවා. දැන් බොහොම පැහැදිලිව දැන් අපි සියලුම එක මේසේ එක කණ්ඩායමේ වාඩිලා එකට වැඩ කටයුතු කරනවා. ඉතින් ඒ දැන් යම් යම් එක එකනට යම් යම් හිතරීදීන් යම් යම් ප්‍රශ්න ඇති වෙන්නේ නැති. ඉතින් ඒ හේතු මත මේ විරසක භාවයෙන් ඇති වෙනවා. හැබැයි විරසක භාව තියාගෙන වෛර කරන්න නෙමෙයිනේ බුදු ධර්මය කියලා තියෙනෙත් වෛර කරන්න නෙමෙයිනේ කතෝලික ධර්මය කියලා තියෙනෙත් වෛර කරන්න නෙමෙයිනේ ප්‍රේම කරන්න ඒ කියන්නේ සාහයෝගෙන් ජීවත් වෙන්න කියන්නේ ඒකනේ මේ ප්‍රධාන ශාස්ත්‍රවරුන් සියලු දෙනාම දේශනා කරලා තියෙන උන්වහන්සේලා මේ සාමයෙන් සමගියෙන් සංහිඳියාවෙන් ජීවත් වෙන්න කියලා දැන් ඒ නිසා අපිට මේ සියලු දෙනා එක්කලම ඒ වෛර අතහැරලා ඉවරලා සංහිඳියාවෙන් වැඩ කටයුතු කිරීමට පුළුවන්කම තියෙනවා. අපතුමා මේ නියෝජ්‍ය දෙකන බල ප්‍රදේශයේ සාමාන්‍ය කතෝලික ප්‍රජාව ජීවත් වෙන ප්‍රදේශයක්. අපි දකිනවා පාස්කු ඉරිදා ප්‍රහාරයත් එක්කම කතෝලික ප්‍රජාව වර්තමාන ආණ්ඩුව පිළිබඳව යම් ආකාරයක අප්‍රසාදයෙන් කතා කරන අවස්ථාවක් කිහිපයක් දැක්කා. ඉදිරි ජනාධිපතිවරණයේදී සාමාන්‍යයෙන් අතීතය ගත්තාම පෙර දවස් ගත්තාම ඒ කතෝලික ජනතාවගේ ඡන්ද වැටිලා තියෙන බොහෝ විට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ කණ්ඩායමට. මෙවර ඒ කතෝලික ජනතාවගේ අදහස මොන පැත්තට පෙරලියද කර මම කියන්නේ. කතෝලික ජනතාවගේ අදහස පිළිබඳව ගැටලුවක් නැහැ නේද? හැබැයි කතෝලික භක්තිකයන් පාර්ලිමේන්තුවේ ඉන්න උදවිය
මේ පාස්කු සිද්ධිය සම්බන්ධ මුල් කරගෙන කතෝලික ජනතාව ආකර්ෂණය කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ කතාපාතනෝටත් අඬනවා. හැබැයිම කතාවක් තියෙනවා, මීගම ප්‍රතිහාසින පොඩි කාලේ ඉඳන් පටන් දැන් කුලියට අඬන කණ්ඩායම මීගම කාන්තාව ගැනලා කුලියට මල් ගැල්ලා අඬන ඕන කියලා. මම මීගම කාන්තාවන්ට අපහාස කරනවා, එහෙම කතාන්දරයක් ඉතිහාසයේ ඉඳලා තියෙන එකක්. ඒ වගේ අද අපේ පාර්ලිමේන්තුවේ ඉන්න මීගම පැත්තේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට ඇවිල්ලා අඬනවා. හැබැයි මේ පාස්කු බෝම්බ සිද්ධිය හෝ ඉන් පස්සේ හෝ ඉන්ට පෙර හෝ ඒ මිනිස්සු වෙනුවෙන් සාධනීයමක් කරපු මිනිස්සු නෙමෙයි මෙතන අඬන්නේ. චන්දවලට පෙරතකුණ සමහර කතෝලික මන්ත්‍රීතුමන්ලා රිසඩ් බද්දුවින් මන්ත්‍රීවරයා මරාගෙන කණ්ඩ හැදුවා. දැන් රිසඩ් බද්දුවින් මොකද සහරන් එක කරලා තියෙන්නේ? ඔහු මොකද දීලා තියෙන උදව්ව? දැන් ඔබයි මමයි මෙතන සාකච්ඡා කරනවා. මම දැන් මෙතනින් ගිහිල්ලා ඉවරලා මොන හරි අපරාධයක් කරොත් එහෙම ඔබයි මමයි සාකච්ඡා කරා කියලා ඔබ වගේ කිය යුතුද? මේක ඔබේ වෘත්තිය, මෙතන මගේ පාට් එක මම මේ කරන්නේ. නැත්නම් ඔබ මෙතනින් ගිහිල්ලා යම් අපරාධයක් කරා කියලා මම වගේ කිය යුතුද? ඉතින් මම මහජන සේවකයෙක් වුණා කියලා. ඉතින් රිෂාඩ් බද්දුදින් මන්ත්‍රීවරයා එක පැත්තකින් ව්‍යාපාරිකයෙක්, එක පැත්තකින් මහජන නියතේ. මාව හම්බෙන්නෝ ඔහු හම්බෙන්නෝ හෝ වෙන ඕනම මට්ටමක මිනිසුන් එන්න පුළුවන්, ත්‍රස්තවාදීන්ටත් එන්න පුළුවන්. අපි දන්නේ ඔහු ත්‍රස්තවාදීද කියලා ස්කෑන් කරලා ගන්නේ නැහැ. ඔහුගේ යටහිතේ තියෙන අරමුණ මොනවද කියලා අපිට කාටවත් කියන්න පුළුවන්කම නැහැ. ගෞතම බුදුරජාණන් වහන්සේට නම් පරණ විඥාන ශක්තිය තිබුණ නිසා උන්වහන්සේ අනුන්ගේ සිතේ තියෙන කරුණු කිව්වා. නමුත් අපිට එවැනි ශක්තියක් නැහැනේ. ඒ නිසා යම් තැනෙක් වැරදු කරුවා කියන එක අපිට මේ වර්ධේ කොටස්කාරයෝ හෝ ආධාර අනුබල දුන්න පුද්ගලයෝ කියලා ඉවරලා මඩ ගහන්න හදනවා නම් ඒක බොහොම කනගාටුදායක තත්ත්වයක්. ඉතින් ඒ බෝම්බ සිද්ධියේදී වග කිය යුත්තේ මේ රටේ ජනාධිපතිවරයා, වෙන කවුරුත් නෙමෙයි. ඔය කාට ඇඟිලි දිගත් දැන් මේ පූජිත් ජයසුන්දර මේ රිමාන්ඩ් කරන්න, අර මේ හේමසිරිප නෑන්ඩු රිමාන්ඩ් කරන්න, මොනවද මේ කරන කුපාඩි වැඩ? මේක රිමාන්ඩ් කරන්න ඕන අරන් ගිහිල්ල ජනාධිපතිවරයා, ඔහු ආරක්ෂක ඇමතිවරයා. ඔහු තමයි ආරක්ෂක කවුන්සලයට පොලිස්පති රෙන්න දීලා නැත්තේ. ඔහු තමයි ආරක්ෂක කවුන්සලයට රටේ අගමැතිට එන්න දීලා නැත්තේ. ඔහු තමයි රටේ ආරක්ෂක කවුන්සලයට ආරක්ෂක රාජ්‍ය අගමැති රුවන් විජේවර්ධනට එන්න දීලා නැත්තේ. ඒ මිනිසුන්ට එන්න දෙන්නේ නැතුව ඒ මිනිසුන්ගේ වගකීම කොහොමද කරන්නේ? ඒ මිනිස්සු දැනගන්නේ කොහොමද මේක සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග අරගන්නීමට? ආරක්ෂක ඇමතිවරයාත් එක්ක කතා කරන්නේ, ආරක්ෂක ඇමතිවරයානේ බලධාරියා, ඔහු සේනාධිනායකයා. ඔහු ඒක කරන්න දෙන්නේ නැතුව අන්තිමට ඔහු මේ වැරද්ද කරලා ඉවරලා ඔහු බැරීම සඳහා පිට මේ පල්ලෙහැදෙන් යවනවා. හරියට අර පාර යනකොට පාරේදී අර කැකිලි රජුරුන් ඉතින්දුවේ වගේ මොයව කබර වැඩි කියලා අර පාර යන එක ඉල්ලම්පන් කිවලු. ඒ වගේ නේ මේ කරන්නේ. දැන් මේ ඡන්දෙට සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජනාධිපතිවරයාගේ සහහිම්බන්නේ නැහැ. එතුමා නියෝජනය කරන එතුමා සභාපතිකම දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහහිම්බන්නේ නැහැ. ඒක සජ්ජාතික පක්ෂයට ප්‍රශ්නයක් නේද? නෑ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය හම්බෙනවනේ, ජනාධිපතිවරයාගේ සහය හම්බෙනවද නැද්ද කියන මම දන්නේ නැද්ද. මේ වෙනකන් නම් එහෙම සහය හම්බෙන පාවටක් අපිට පේන්නේ නැහැ. නමුත් මේ ඉදිරියේදී කුමන ක්‍රියාමාර්ග ගන්නවද කියන එක මම පිළිවඳ මට අවබෝධයක් ඇත්තෙත් නැහැ. මට ඇති ප්‍රශ්නෙකුත් නෑ කුමන ක්‍රියාමාර්ග ගත. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය අපට ලැබිලා තියෙනවනේ නිල වශයෙන්. ඔව්, ඒ නිල වශයෙන්ොත් යම් කණ්ඩායමක් ක්‍රියාත්මක. දැන් නිල වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන අතර ජීවත් වෙන ශක්තිමත් පිරිසෙන් ගැලවෙන්නේ. දැන් ආනමඩුව මැතිවරණ කොට්ටාසේ 2001 මාත් එක්කලා ප්‍රතිවාදී අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වෙච්ච මහත්මයෙක් තමයි දමුද සනායක මහත්මයාත් එක්කලා සම සංවිධායකව සහය සංවිධායකවරයා වශයෙන් වැඩ කරපු එකන තමයි මංජුල රාජකාරණ මැතිතුමා. ඒ වගේම දමුද සනායක මැතිතුමාගේ මේ පෞද්ගලික ලේකම්වරයා විදිහට අතර කරේ මංජුල මේ රාජකාරණ මැතිතුමා. දැන් මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නත් කලින්ම මංජුල රාජකාරණ මහත්මයා ඉල්ලලා මගෙත් එක්ක සම්බන්ධ වෙලා අද මැතිවරණ ව්‍යාපාරය ඉදිරියට ඉන්නවා. ඒ වගේම ගම්මල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන පුරුක් ගන්නවක් අපිත් එක්ක එකතු වෙලා ඉනවා. තවත් ඉදිරි කාල පරිච්ඡේදයේ තවත් කීප පළක්ම ප්‍රධාන පුද්ගලයන්ත් එකතු වෙනවා. ඒ වගේම පුත්‍රන් දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වෙච්ච වික්ටර් ඇන්තනි මැතිතුමා අපිත් එක්ක එකතු වෙලා ඉනවා. ඉතින් මේ ආදි වශයෙන් හැම දිස්ත්‍රික්කයකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උදවිය නිල වශයෙන් අපිත් එක්ක එකතු වෙලා වැඩ කටයුතු කරනවා. අපි නැවත විරාමයක් ලබා ගන්නවා දැන් සම්මන්ත්‍රණයේ ප්‍රධාන පාලක මැතිතුමාට. මගේ ටාගට් එක අනාගතේ මගේම කම්පැනි එකක් පටන් ගන්න එක. ලොකු ලොකු හීන දකින අපි හැමෝටම තැන්පත් කරන මොහොතේම සහතික කළ ප්‍රතිලාභයක් NSB වෙතින් ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුවෙන් දිගු කාලීන ආයෝජන අවස්ථාවක්. දැන් පොඩි තන්ට ප්‍රාර්ථනා, වැඩිහිටියන්ට ප්‍රාර්ථනා ප්ලස් NSB ඔබේ ප්‍රාර්ථනා සැබෑ කරයි. People's Bank.
People's Bank Yes Digital ඉදරුම් කිනුම කැමති තැනකින්දන් කැමති වෙලාවක බැංකින් කරන්න People's Bank Yes හරුයෙන් busy යවුවනේට එක්සත් ජාතික පක්ෂ පොත්තලම් දිස්ත්‍රික් නායක එම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනමඩු වාසනී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක පාලිත රංගේ බණ්ඩාරමැතිතුමා සමග මේ ජනහඬ සංවාදයේ දෙන්නේ අවසන් මිනිත්තු කිහිපයක ගරු මන්ත්‍රීතුමනි මා කැමතියි දැන් ඔබතුමා මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂ වෘත්තීය සමිති භාරව බොහොම බෙහෙස්ද ක්‍රියා කරන කෙනෙක් ඒ වගේම දේශපාලන පළගැනීම් සම්බන්ධයෙන් කටයුතු කරන කෙනෙක් එහි ඔබතුමා ඒ ධූර ඒ වගකීම් ගත්තට පස්සේ එම ශ්‍රේෂ්ඨයන් ප්‍රගතියක් දක්න ලැබෙනවද කර මන්ත්‍රී මා කැමතියි මක් අත වශයෙන්ම දේශපාලන මේ වෘත්තීය සමිති ලේකම් ධූරයට පත් කිරීමෙන් පස්සේ දේශපාලන පරිගැනීමට ලක් වෙච්ච උදවියට අපිට උදව් කිරීමේ අවකාශය මම සකස් කරගත්තා. අපිට පුළුවන් වුණා මේ වෙනකොට මිලියන 300ක විතර මුදල් ප්‍රමාණයක් ශාරීරික සහ දේපළ පිළිබඳව දේශපාලන පරිගැනීමට ලක් වෙච්ච පුද්ගලයන්ට ගෙවන්න පුළුවන් වුණා අවස්ථා දෙකකදී, අදියර දෙකකදී. තවත් අපිට මිලියන 700ක විතර මුදල් ප්‍රමාණයක් දැනට ගන්න කරලා තියෙන විදිහට ගෙවීමට තියෙනවා. මේ ජනාධිපතිවරණේ නොපෙමිණියා නම් මේ වෙනකොට තුමිනි වටයක් දෙීමට අපි කටයුතු සුදානම් කරලා තිබුණේ. කෙසේ නමුත් මෙවර අපේ සම්මේලනයේදී ඉතාමත් පැහැදිලිව අපි ඉදිරිපත් කරපු 6 වෙනි යෝජනාව තමයි දේශපාලන පරිගැනීමට ලක් වෙච්ච උදවියක දේශපාලන පරිගැනීමට සානය වසරක් ගෙවීමට පෙර ලබා දෙනවා කියලා. ඒ වගේම අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයේත් ඉතාමත් පැහැදිලිව ඒ ඇතුළත් කරන කිරීමට අපි වග බලාගෙන තියෙනවා. ඒ අනුව වසරක් ඇතුළත දේපල සහ ශරීරය පිළිබඳ හානි වලටත් ඒ වගේම අනිත් පැත්තෙන් තිබුණ බාධාවක් අපි හවුල් ආණ්ඩුවක් කරපු නිසා ජනාධිපතිවරයාට ඒකට විරුද්ධ වෙනවා. ජනාධිපතිවරයාත් එක්ක හිටපු ඇමතිවරුත් ඒකට විරුද්ධ වුණා. ඒ නිසා ඉදිරිපත් කරන ද කැබිනට් පත්‍රිකාවල්දී රාජ්‍ය නිලධාරීන්ට දේශපාලන පරිගැනීමට ලක් වෙච්ච ඒවට සාන්තික ලබා දීමට අපහසුතාවයක් ඇති වුණා. නමුත් කෙසේ හෝ අපි අවසාන කැබිනට් පත්‍රිකාව ගරු අග්‍රාමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරා. ඒ ඉදිරිපත් කරලා අගමැතිවරයාගේ විරෝධතාවත් එක්ක ජනාධිපතිවරයාගේ සමායන ජනාධිපතිවරයාගේ විරෝධතා ඔහුගේ නිරීක්ෂණවලදී ජනාධිපතිවරයා මේ වතාවෙත් ඉදිරිපත් කරලා තියෙන දේශපාලන පරිගැනීමට ලක් වෙච්ච රජ නිලධාරීන්ට තහන ලබා දීමට නොහැකි වන අන්දමේ නිරීක්ෂණයක් එසේ තිබියදී ගරු අගමැතිතුමා ඇතුළු අනිත් අපේ කැබිනට් මණ්ඩලයේ නිර්භීත තීන්දුවක් අරගෙන කැබිනට් පන්ත පත්‍රිකාව වෙනස් කිරීම නිසා ගරු අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් යවලා තිනවා. සියලු අමාත්‍යාංශ ලේකම් අමාත්‍යාංශවල ඇමතිවරුන්ට බලය පවර්ලා ඒ දේශපාලන පරිගැනීමට ලක් වෙච්ච උදුවෙට සාහන සැලසීමන. ඒ නිසා ඉදිරි අවුරුද්දක ඇතුළත අපි ඒ සියලුම දේශපාලන පරිගැනීමට ලක් වෙච්ච උදුවෙට සාහන සැලසීමකට කටයුතු කරනවා. මේ අපි ගත්ත සාධනීය ක්‍රියාමාර්ග පිළිබඳව අපි වෘත්තීය සමිති වැඩපොලේ මේ වැඩබිමේ සමාජිකයෝ අද යම් තෘප්තියකටපත් වෙලා තියෙනවා. පළවෙනිම දේශපාලන රැස්වීම අපි පවත්වන්න කටයුතු කරේ සිරිකොත මන්දිරයේදී වෘත්තීය සමිති සම්මේලනයේ. වෘත්තීය සමිති ඉතිහාසයේ සිරිකොත මන්දිරයට මෙවැනි ජන වැඩබිමේ සංඛ්‍යාවක් නෙමෙයි සාමාන්‍ය ජනකාවක්වත් නොපැමිණි තන්දමට සිරිකොත මන්දිරයේ ගොඩනැගිල්ල උඩතට්ටුවත් යටතට්ටුවත් සම්පූර්ණ පිරිලා ඒ වගේම අපේ රැස්වීම භූමියේ පිරි ඉතිරි යන විදිහට ප්‍රධාන පාරත් එක්ක ආවරණය වෙන විදිහ දෙවන්ත ජනගහනයක් සහභාගී වෙච්ච يعني වැඩපීමේ සමාජිකෙන් සහභාගී වෙච්ච වෘත්තීය සමිති සම්මේලනයක් විදිහට තමයි මේක දකින්නේ. අපේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්මයා තුමාගේ මේ සභාව අමතර කොට රැස්වීම අමතර කරනවත් මේ සුපිරි සංවිධානයක් සිදු කරලා තියෙනවා කියන අවස්ථා දෙකකදීම ප්‍රකාශ කරා. ඒනම් ඊට අමතර මට එක් කාරණයක් කියන්න තියෙනවා. මේ මංගල රැලිය තිබ්බ ගෝඨාභය රාජපක්ෂගේ සුද්ධ වූ භූමිය අනුරාධපුරේ ඉඳලා ජයශ්‍රීමා බෝධීන් වහන්සේ වැඳලා පල්ලේගම හිම්පාණන් වහන්සේ අරමත්තානාධිපති හිම්පාණන් වහන්සේ වන්දනාමාන කරගෙන තමයි ගෝඨාභය රාජපක්ෂගේ සල්ගාද පිටියට. සල්ගාද පිටියට ඇවිල්ලා පට්ටපල් මේ බොරු කිව්වා. එකක් තමයි ඔහු කිව්වා මීට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ පොරොන්දු වෙලා තියෙන අන්දමට සිවිල් ආරක්ෂක බලකායේ සමාජිකයෝ ඉස්තිර කරන ගිල සිවිල් ආරක්ෂක බලකායේ සමාජිකයෝ ඉන්නවා 36758ක විතර පිරිසක්. මේකෙන් මේ වෙනකොට 1328 දෙනෙකු සිවිල් ආරක්ෂක බලකායෙන් ඒ වෙන 2015 අප්‍රේල් මාසේ 23 වෙනිදා වෙනකොට 1328 දෙනෙකු විශ්‍රාම ගිහිල්ලා තිබුණා. විශ්‍රාම කියන්නේ සේවයේ කාලය හමාර කරලා ගිහිල්ලා තිබුණා. අපි 2015 අප්‍රේල් මාසේ 23 වෙනිදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා ඉවරලා මේ සිවිල් ආරක්ෂක බලකායේ සියලුම සෙබළුම් සමාජිකයින්ම ස්ථිර සේවයට ඇතුළත් කිරීමට පියවර ගත්තා. මේ තියෙන්නේ ඒ කැබිනට් පත්‍රිකාව. ඒ කැබිනට් පත්‍රිකාව අනුව අර සේවය
මේගොල්ලෝ සේවය ස්ථිරමී තියෙන ඒ සේවය ස්ථිර කරන ලද මහත්මයෙකුගේ පත්වීම් ලිපිය මේ පත්වීම් ලිපියේ මේ බොහොම පැහැදිලිව තියෙනවා මේ ස්ථිර පත්වීමක් ඒ වගේම වැන්දමු අනත්දරු ක්‍රමයට මේ උදවිය දායක විය යුතුයි කියලා ඉවරලා තිනවා මේ අනුව වැටුප්තලයේ කොහොමද කියන එක කාරණාත් මේ සියල්ල සඳහන් කරලා තියෙනවා අපිට ඔක්කොම කියන්න අවශ්‍ය මට කියන්න අවශ්‍යලා තියෙන්නේ මේ කියලා තියෙන බොරුව පෙන්වීම සඳහා ඒ වගේම මේ සිවිල් ආරක්ෂක බලකායේ සමාජිකයන් මං කිව්වා මේට ප්‍රථම 1324 දෙනෙකු සේවය හමාර කරලා තිබුණා මේ සේවය හමාර කරපු බටයින් 1328ටම අවුරුද්දට අඩුවු දුවියට රුපියල් ලක්ෂයක හමාරකුත් අවුරුද්දත් අවුරුදු 15 අතර සේවය කාලය තියෙන කට්ටිය රුපියල් ලක්ෂ දෙකකුත් අවුරුදු 15ට වැඩි උදවියට ලක්ෂ දෙක හමාරක පාරිතෝෂික දීමනාවක් සානුකම්පිත දීමනාවක් නැත්නම් පාරිතෝෂික දීමනාවක් වශයෙන් ගෙවා දැමීමට අපේ ආණ්ඩුව තීන්දුව කරා. ඒ අනුව මේ වෙනකොටත් කොටසකට ගෙවලා ඉවරයි. මම හිතන්නේ තව පිරිසක් ඇතේ ගෙවන්න. මේ තියෙන්නේ සිවිල් ආරක්ෂක බලකායේ වීරකෝන් මහත්මයා පිරිස් පාලන මේජර් වීරකෝන් මේ මේජර් වීරකෝන් සිවිල් ආරක්ෂක බලකායේ කඳවුර වල අනදෙන් නිලධාරින්ද ඒ සේවය හැරගිය උදවියව සේවය හමාර කළ උදවිය හැරෙන්නේ සේවය හමාර කළ උදවියට මේ දීමනාව දෙන්න සූදානම් කරන්න කියලා ඉරලා දැනුම් දීලා තියෙනකේ ඒ වගේම මෙතන කියනවා යම් හේකින් ඒ සබලව ජීවිතක්ෂයටපත් වෙලා නම් මේනකොට සාමාන්‍ය වන්දවට මිය ගිහිල්ලා නම් ඔහුගේ කලත්‍රය හෝ ඔහුගේ පවුලේ ළඟම ඥාතියව මේ සඳහා පෙළගස්සන්නට කියලා ඉවරලා කියලා දෙනවා. එතකොට 2015 අප්‍රේල් මාසේ 23 වෙනිදා මේ අපේ ආණ්ඩුව විසින් සිවිල් ආරක්ෂක බලකායේ සමාජික උදවිය මේ විශ්‍රාම ගන්නවලා තියෙද්දි මේ රටේ ආරක්ෂක ලේකම්වරයා වශයෙන් හිටපු මිනිහා රටේ ජනාධිපති වෙන්න හදන මිනිහා තල්ගාතු පිටියට ඇවිල්ලා කියනවා 2015 ස්ථිර කරපු මිනිස්සු නැවත ස්ථිර කරනවා කියලා. මෙහෙමද මේ කතා මොනවද මේ කියන කතා? ඒ වගේම තව එකක් කිව්වා මේ මගේ අතර පත්‍රෙත් තියෙන කියපු කතාවක්. සිරගත කරලා තියෙන නැත්නම් බන්ධනාගාරගත කරලා තියෙන සියලුම රණවිරු උදවිය නිදොස් කර නිදහස් කරනවා. ටෙරාන් මේක අජිත් ප්‍රසන්න කියන මේජවරයෙක් ඒ වගේම ඔහු නීතිඥවරයෙක් මම ලැජ්ජා වෙන ඔහුගේ නීතිච්චකම පිළිබඳව ඔහු මාධ්‍යයට ඇවිල්ලා ඉවරලා කියනවා ජනාධිපතිවරයාට එහෙම බලය තියෙනවා කියලා ඉවරලා නිදොස් කර නිදහස් කරන්න. නිදොස් කර නිදහස් කිරීමේ බලය ජනාධිපතිවරයාට නැහැ. ඒකෝ ආණ්ඩුකම් ව්‍යවස්ථාව මම අජිත්ටත් කියන ප්‍රසන්නටත් කියනවා කරුණා කරලා ආණ්ඩුකම් ව්‍යවස්ථාව කියවන්න. අධිකරණ ක්‍රියාදාමයේදී ක්‍රම දෙකක් තියෙනවා නිදහස් කිරීම අනෙත් එක තියෙනවා නිදොස් කර නිදහස් කිරීම. නිදහස් කිරීම පැමිණිල්ලේ යම් වරදක් හෝ සාක්ෂික ප්‍රමාණවත් නැති හෝ ඒ වගේ මොකමන හෝ කාරණයක් ටෙක්නිකල් එරර් එකක් උඩ මේ වගේ කාරණයක් උඩ එන එකක් තමයි නිදහස් කිරීම කරන්නේ. නිදහස් කිරීම කරාට පස්සේ නැවත නඩු පැවරීමේ අයිතියක් තියෙනවා. ඒ නඩුව ගොනු කරපු උදවියට ඒ නිවැරදි කරලා නැවත චෝදනා නිවැරදි කරලා හරි ඒ ප්‍රශ්න නිරවුල් කරලා ඉවරලා නැවත නඩුවක් ගොනු කිරීමට හැකියාව තියෙනවා. හැබැයි නිදොස් කර නිදහස් කරුවාම නැවත නඩු පැවරීමේ හැකියාවක් ඇත්තේ නැහැ. එතකොට නිදොස් කර නිදහස් කරන්නේ පැමිණිල්ලේ සාක්ෂිද, විත්තියේ සාක්ෂිද, පර්යේෂණාත්මක සාක්ෂිද, විද්‍යාත්මක සාක්ෂිද, විමර්ශනයේ සාක්ෂිද, විත්තියේ සාක්ෂිද මේ සියලු සාක්ෂි කැඳවල ඉවරලා ඒ සියලු සාක්ෂි විමර්ශනයට ගත්තට පස්සේ මේ තැනත්තාට විරුද්ධව චෝදනාව සනාත නොවන්නේ නම් ඔහුව ඒ චෝදනාව මුදාහැරීම ඒක නිදොස් කර නිදහස් කිරීමක් වෙනවා. ඒ නිදොස් කර නිදහස් කිරීමක් කරාට පස්සේ නැවත එම සිද්ධිය සම්බන්ධව නඩු පැවරීමට හැකියාවක් ඇත්තේ නැහැ නීතියේ තියෙන ප්‍රතිපාදන අනුව. ඒක තමයි නිදොස් කර නිදහස් කරනවා කියන්නේ. එහෙනම් ගෝඨාභය රාජපක්ෂ කියන්නේ රටේ ජනාධිපති වෙන්න හදන කෙනා. අහම්බෙන් හරි ජනාධිපති වුණා කියලා හිතන්න වෙන්නේ නැහැ සංසාරේටවත්. ජනාධිපති අහම්බෙන් හරි ජනාධිපති වුණා නම් එයාට මොකද්ද තියෙන බලය? පුද්ගලයෙන් නිදොස් කර නිදහස්. නිදොස් කර නිදහස් කිරීමට බලය තිබෙන්නේ යුක්තිය පසඳවලන අධිකරණයක විනිශ්චකාරතුමෙකුට පමණයි. එතකොට විනිශ්චකාරතුමෙකු විසින් කළ යුතු කාර්යය තමයි මෙයා කරන්නේ. දැන් පහුගිය කාලේ දැන් ඔය වගේ තීන්දුවනි දුන්නේ ඒ දුන්න තීන්දුව නිසානේ සරත් නන්දසිල්ලා ඇවිල්ලා මහජනතාව ඉස්සරහ වේදිකාවේ කියන්නේ සමාවෙන්න මට සමාවෙන්න කියලා ඒ අධිකරණයට කෙලසපු කට්ටිය කියලා. දැන් ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මම නැවත නීති අතර ගන්නවා. මම නීති අතර අරගෙන නිදොස් කර නිදහස් කරනවා. එයාට කොයි දින බලයක්ද? ජනාධිපතිවරට කොයි බලයක්? ජනාධිපතිවරට තියෙනවා ආණ්ඩුකම් ව්‍යවස්ථාවෙන් දීලා තියෙන බලයක්. මොකද්ද?
පොදු සමාවක් දෙන්න පුළුවන්. අන්නේ පොදු සමාව තමයි එස්.බී. දිසානායකට දුන්නේ. අන්නේ ඒ ඒ ඒ ඒ ඒ පොදු සමාව තමයි ගලබඩත්තේ ඥානසාර නායක හාමුදුරන් වහන්සේට දුන්නේ. ඒ වරදකරුවෙක් වුණාට පස්සේ. ඒ වරදකරුවෙක් වුණාට පස්සේ. දැන් මෙතන ඉන්නේ මේ 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 සැකකරුවා. මේ මේගොල්ලෝ චෝදනා ගොනු කරලා දෙන්නේ. ඒ චෝදනා අධිකරණ විමර්ශනයට භාජනනවා. දැන් බලන්න මේගොල්ලෝ බලය අතරගත්තු වෙම කොහොමද හැසිරෙන්න හදන්නේ. එනම් මේ 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 මැරයන් තක්කඩියන් විදියට මේ ඒකාධිපතියන් විදියට නේද අර පරණි ක්‍රමෙම අයියා ගහපු ගේම් එක වනේ මල්ලිත් ගහන්න හදන්නේ. ඒ ඒ ඒ කතාවතුමා කියද්දි මම සිහිපත් වුණේ දැන් අපි දකිනවා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික්කෙන් තරං කළා ඒ වැඩිම මනාප සංඛ්‍යාවක් ගත්ත කෙනෙක් තමයි සජින්ද බාස්නි වර්ධන මැතිතුමා එවකට. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව සමයේ බොහොම ප්‍රබල භූමිකාවක් තිබුණා. මම දැන් විදේශ කළුද මාත්‍යාංශ අධ්‍යක්ෂණ මන්ත්‍රීවරය හැටියට ක්‍රියා කළා. එතුමාට එවකට ඔබතුමාලා විපක්ෂ ඉන්නකොට දැඩි චෝදනා ඇල්ල කළා යම් යම් ගනුදෙනු සම්බන්ධයෙන් යම් යම් මේ ව්‍යාපාර සම්බන්ධයෙන් ආදී වශයෙන්. නමුත් මම දැක්ක පහුගියදා ඔබතුමාගේ නියෝජ්‍ය නායකතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් එතුමාගේ සම්පූර්ණ මේ සහය ලබා දෙන බව මාධ්‍ය වාර්තා කරලා තිබුණා. දැන් එකත් ඔබතුමාලා ඒ ආණ්ඩුවේ තිබුණු මේ අඩුපාඩු විවේචනය කරනවා. නමුත් ඒ වගේ විවේචනය ලක්වෙච්ච චරිත ඔබතුමාලගේ කඳුර සම්බන්ධ කර ගන්නවා. දැන් මෙහෙම දැක්කම ජනතාවට මොකද හිතෙන්නේ කියලා මන් හිතුවා. නෑ බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ මිනිමස් වැළඳුවා කියලා ඉවරලා කියපු මේ ඒ මුස්ලිම් නියෝජිතයෝ ගෝඨාභය රාජපක්ෂ එකතු කරගෙන තියෙනවා. සහරාලන්න ඉවරදී කියලා ශරියා විශ්වවිද්‍යාලය හදපු දවියත් ඒගොල්ලෝ එක්කාසු කරගෙන ඉන්නවා. අරන්තලාවේදී ගෞතම මේ 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 මහා සංඝරත්නය ලූණු කපනවා වගේ පීතිකීතු කපලපු කපලා ඝාතනය කරපු දල්දා මාලිගාවට බෝම්බ ගහලා විනාශ කරපු කරුණාම්මාන මහින්ද රාජපක්ෂ සම්බන්ධ කරගෙන ඉන්නවා. ඒ වගේම එල්ටිටි සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙක් වෙච්ච පිල්ලයන් එකතු කරගෙන ඉන්නවා. ඒ වගේම එල්ටිටි සංවිධානයත් එක්කලා වැඩකටයුතු කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන වියාලේන්ද්‍රන් එකතු කරගෙන ඉන්නවා. දැන් මේ මහින්ද රාජපක්ෂලාට ගෝඨාභය රාජපක්ෂලාට මේ රටේ ඕන කුණු ගොඩක් එකතු කරගන්නවා නම් ඕන අපරාධයක් කරපු මිනිස්සු මහා සංඝරත්නය නෙමෙයි බුදුරජාණන් වහන්සේ තියෙනම් බුදුහාමුදුරන් වහන්සේ ඝාතනය කරන්න කටයුතු කරත් ඒ එහෙම මිනිස්සු වුණත් එකතු කරගන්නවා. ඒත් ඒගොල්ලෝ දේශප්‍රේමී. දැන් සජින්ද වාස්තුත්‍ය විරුද්ධව චෝදනා ආවා, පැමිණිලි ආවා. ඒ සියල්ල ඉබහ කරා, අධිකරණයට ඉදිරිපත් කරා. අධිකරණයේදී ඒ කරුණු සනාත නොවෙන්න නම් ඔහු නීති ඉදිරියේ වරදකරු නොවන පුද්ගලයෙක් නම් අපිට ඔහු පිළිබඳ ගැටලුවක් තියන්න බෑ. රටේ කාටවත්ම ගැටලුවක් තියාගන්න බෑ. ඔහු නීතියෙන් නිදොස් කර නිදහස් වෙලා තියෙනවා නම් හරි, නිදහස් වෙලා හරි තියෙනවා නම් එහෙනම් ගැටලුවක් නෑ. ඒ වගේම සචින් දවාස් එලියට ඇවිල්ලා කතා කරන්න පුළුවන් පරිසරය හැදුනට පස්සේ එයා කිව්වනේ කොහොමද මහින්ද රාජපක්ෂ කරපු සෙල්ලම්, ඒ සෙල්ලම් අනුවයි මට මාව පටලවලා තියෙන්නේ කියලා එල්ල කිව්වනේ. එතකොට අපිට විත්තිය වාචිකයත් අපි බලන්න එපේ. සැකකරුටත් අයිතියක් තියෙනවනේ. ඒ සැකකරුත් කියනවනේ දැන් මට මේ මේ විදිහට මේ විදිහට කියලා මාව පටලවලා තියෙන්නේ, මට මේ විදිහට මාව පාවිච්චි කරේ මෙහෙමයි කියලා කියනවනම් එහෙනම් මෙතන එකතු කර ගැනීමද වැරද්ද තියෙන්නේ? ඒ විඤ්ඤාහව වැරද්ද විදිහට පාවිච්චි කිරීමද, වැරදි චෝදනා වලට හිර කිරීමද මේ වැරද්ද තියෙන්නේ? එහෙනම් දඬුවම් දිය යුත්තේ රාජපක්ෂටද, දඬුවම් දිය යුත්තේ සජින්ද වාස්තුත කියන එක තමයි බලන්නේ. නොවැම්බර් 16 ජනාධිපතිවරණය බොහොම තීරණාත්මකයි. බොහොම තීරණාත්මක සටනක් තිබෙන බව පේනවා ප්‍රබල අපේක්ෂකයන් අතර, ඔබතුමාගේ අපේක්ෂකයන් සහ ප්‍රතිවාදී ප්‍රබල අපේක්ෂකයන් අතර. ඔබතුමාට අවසන් වශයෙන් ඔබේ ජනතා වර්ධන තියෙන පරිදි මොකද කරමු මන්ත්‍රී? ඉතාමත් පැහැදිලිව කියන කෙටියෙන් කියනවා තමයි මේ රටේ බිහිසනය නැත්නම් මැරකම පිළිබඳව සහතිකයේ තියෙන පුද්ගලයා තමයි ගෝඨාභය රාජපක්ෂ කියන්නේ. මේ රටේ ජනතාවගේ ප්‍රාර්ථනේ පැතුම තියෙන පුද්ගලයා තමයි සජිත් ප්‍රේමදාස කියන්නේ. රටේ ජනතාවට අවශ්‍ය යහපත් සමාජයක්ද? එහෙනම් ඒ හැම ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන නිදහස මේ ලබාගත් නිදහස සුරකින සමාජයක්ද? මිනිසුන් ජීවත් කරන සමාජයක්ද? අන්න ඒක සඳහා සජිත් ප්‍රේමදාස මැතිතුමාට හංසයාට කතර ගහ ජයග්‍රහණය කළ යුතු වෙනවා. මැරකම, තක්කඩිකම, සුදු වෑන් එකෙන් පැහැරගෙන යාම, බඩ කපලා මෝදර දැමීම, අතුරුදහන් කිරීම, මාධ්‍ය ආයතන වලට බෝම්බ ගැහිම, මාධ්‍ය ආයතන ගිනි තැබීම, පුද්ගලයන්ට වදහිංසා පැමිණවීම, රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම, තමන් රජයේ මුදල් අරගෙන ගිහිල්ලා අම්මා තාත්තගේ සොහොන් හැදීම, රටේ මුදල් වලින් සිල් රෙදි බෙදීම, මිනිසු රැවටීම, මේ වගේ වංචනික අයථා ක්‍රම වලින් වැඩ කරන යුගයක් ඇති කිරීමට අවශ්‍ය නම්
ගෝඨාභය රාජපක්ෂට ඡන්දය පාවිච්චි කළ යුතුයි. එහෙමනම් මම බොහොම පැහැදිලි මිනිසුන් මේ රටේ ජනතාවට කියනවා, මිත්‍රවරුනි, නැවත අමාරු වැටෙන්න එපා. බලය 2010 යුද්ධය අවසන් කරාට පස්සේ බලය අරගෙන කරපු වැඩ මතක තියාගන්න. දල්දා මාලිගාව ඉදිරිපිට හැතරිච්ච විදිය, රසියන් ගණිකාව ගෙනල්ලා වෙසඟනම් ගෙනල්ලා මේකේ නටවපු විදිය, දල්දා මාලිගාව ඉදිරිපිට රේස් පද්දපු විදිය, මහමලුවේ සංඝාඥාවන් නිකුත් කිරීම සඳහා ත්‍රෛනිකායක මහානායක හාමුදුරන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය මහමලුවේට රැස් වෙනකොට එතනට ගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරු දෙන්නේ කිව්වේ මහමලුව ලේ මලුවක් කරගන්නවද නැගිටලා යනවද කියලා. අද මහා සංඝරත්නයේ විනුවෙන් කිඹුල් කඳුළු හෙලවන උදුවේ එදා එහෙමයි කටයුතු කරේ. එහෙමනම් මේ උතුම් වූ සම්බුද්ධ ශාසනයේ තියෙන මේ ශ්‍රී ලංකා දීපේ නැවත එවැනි අවාසනාවන්ත තැනකට ගොදු කරන්නට හීනකින්වත් හිතන්න එපා. සම්මාදම් වෙන්නට එපා. කරුණා කරලා මේ යථාර්ථය තේරුම් කරගන්න. යථාර්ථය තේරුම් අරගෙන සිංහලද, දෙමළද, මුස්ලිම්ද, ඉස්ලාම්ද, හින්දුද, බර්ගද, කතෝලිකද, බෞද්ධද, මේ හැම කෙනාටම එකට ජීවත් වෙන්න පුළුවන් රටක් අපි නිර්මාණය කරලා තියෙන්නේ. මේ தත්ත්වය ශක්තිමත් කිරීම සමාපි කළ යුත්තේ ලෝකයේ සෑම දියුණු රාජ්‍යයක්ම මෙවැනි தත්ත්වයන් ශක්තිමත් කිරීම තුළ තමයි ඉදිරියට ගිහිල්ලා තියෙන්නේ. අපි 71 වසරක් දුක් විඳා ඇති දැන් 100 වසර සම්පූර්ණට වෙන්නට ඉතරලා මේ රටක් දියුණු රාජ්‍යයක් කරගන්න හැම දිනම සංහිඳියාවෙන් වැඩ කටයුතු කරන්න එකතු වෙන්න කියන කාරුණික ආයාචනය මේ රටේ සමස්ත ජනතාවට මම සිදු කරනවා. මම ස්තුති ගරු මන්ත්‍රීතුමනි අද අපගේ ආරාධනය පරිදි මේ සාකච්ඡාව කමනි එක්සත් ජාතික පක්ෂයේ පොත්තරම් දිස්ත්‍රික් නායක එම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනමඩු වාසිනී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක පාරිතරංගේ බණ්ඩාර මැතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. වගේම ඔබතුමාගේ ඉදිරි දේශපාලන කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ හැම දිනටම සුවදායක රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් අද විශේෂ දින හඳින් සම්බන්ධ ඔබ සිදු දෙනාට වටත් සිදු දිනාටම